हेड बेहतर। අදත් අපි පුරුදු විදිහට කැඩපත අපේ සාකච්ඡාමේ වැඩසටහන ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පුරුදු විදිහටම අදත් අපි බොහොම නිදහස්ව විවෘතව ඒ වගේම ලිහිල්ව විවිධ කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අද අපි ආරාධිත අමුත්තා අධ්‍යාපන අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේම ජයන්ත අපි තාම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. දැන් අධ්‍යාපන අමාත්‍ය කිව්වහම අපි හොඳටම දන්නවා අපේ ප්‍රේක්ෂකයන්ට සෑහෙන ප්‍රශ්න තියෙන්න පුළුවන් අමාත්‍යතුමාගෙන් අහන්න. ඉතින් ඔබ හොඳින්ම දන්නවා අපි ඒකටත් වෙනම කාලයක් වෙන් කරලා තියෙනවා. පුරුදු විදිහටම කිව්වොත් එහෙම දැන් අපි පටන් අරගෙන පැය එකමාරක විතර කාලයක් අපි මූලික වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අවසාන පැය භාගයේ අපේ ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබෙනවා තමන්ට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔබ හොඳින්ම දන්නවා අපේ WhatsApp අංකය වරින් වර අපේ තිරේ වැඩසටහන අතරතුර ප්‍රදර්ශනය වෙනවා. ඔබට පුළුවනි ඔබේ ප්‍රශ්න WhatsApp කරන්න අපට, එක්ක සිංහලෙන් එක්ක ඉංග්‍රීසියෙන් එහෙම නැත්නම් සිංග්ලිෂ් වලින් ඔබට ඒ වැඩේ කරන්න පුළුවන්. අපි රාත්‍රියේ 11 මාරට බලාපොරොත්තු වෙනවා ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත. ඒකට අපිට අපේ සහෝදර නීතිඥ ලක්ෂිකා රත්නායක අපිට උදව් වෙනවා. හොඳයි, අපි අදත් පුරුදු විදියට සාකච්ඡාව පටන් ගමු. නැවත වාරයක් ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්න අතරේ මම ටිකක් උත්සාහ ගන්නේ මේ විශේෂයෙන් ඔබේ ක්ෂේත්‍රයේ අධ්‍යාපනය අධ්‍යාපනය ගැන සෑහෙන දේවල් හැමතිස්සෙම කතා කරන නිසා මගේ ඉස්සරහා ඉන්නේ මේ රටේ ප්‍රමුඛ පෙළේ අමාත්‍යවරයෙකුත් නිසා ටිකක් දේශපාලන කාරණා ගැනත් විශේෂයෙන් ඊටාම පළපුරුදු සහ කීර්තිමත් නීතිඥවරයෙකු නිසා ඒ පැත්ත ගැනත් අපි ටිකක් කතා කරලා අධ්‍යාපනයේ පැත්තට යමුයි කියලා මම හිතන්නේ. කොහොමදත් අපි ටිකක් නිදහසේ මේ කාරණා ගැන කතා කරමු. දැන් මට මතක විදිහට සුසිල් ප්‍රේමජන් මහත්මයා මේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ශිෂ්‍යෙක්. නීති උපාධිය ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ. කොළඹ විශ්වවිද්‍යාලයේ. නීතිය කියන දේ ජීවිතේට කොහොමද ඇතුල් වෙන්නේ? නෑ, ඔක වෙන්නේ මෙහෙමයි. මම අත වශයෙන්ම මේ අධ්‍යයන පොදුසහගතපත් උසස් පෙළ විභාගයට පෙනී හිටියේ මේ ජීවවිද්‍යාංශයේ ඒ කාලේ. එතකොට දැන් වගේ විෂයන් තුනක් නෙවෙයි හතරක් හතරක් තිබිච්ච කාලේ. ඔව්. එතකොට සත්ව විද්‍යාව, බුද්ධි විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව. එතකොට මේකේ ඔය ශාන්ත ජෝස් ජෝන් විද්‍යාලේ කොළඹ ශාන්ත ජෝන් විද්‍යාලේ තමයි මූලික අධ්‍යාපනය ලැබුවේ. දැන් ඊට පස්සේ මේ ප්‍රතිපල අනුව මේ පළවෙනි කෝල් එක ආවා විශ්වවිද්‍යාලවලට. හැබැයි මෙඩිකල් ෆැකල්ටි නෙවෙයි. ඒක තමයි ඉලක්ක කරන් හිටියේ කාලේ. එහෙමනේ හැමෝම. ඔව්. එතන මතයත් එක්ක. සයන්ස් අයිනවා. ඔව්. ඉතින් ඒ අතරතුර මේ මට බැංකුවෙත් රැකියාව ලැබුණා. ලංකා බැංකුවේ. ඉතින් මම බැලුවා මේ සාමාන්‍ය විද්‍යා උපාධියක් ගන්නවට වඩා ඒ කාලේ බැංකුවකට යන්න තිබුණාම හොඳයිනේ. පොඩි සමෘද්ධිමත් රැකියාවක්නේ. ඔව්. ඉතින් ඒක නිසා මම ලංකා බැංකුවට බැඳිලා මම පළවෙනි අවුරුදු දෙක ඇතුළතම මේ බැංකින් එක්සෑම්ස් තිබුණා. ඉන්ස්ටිටියුට් ඔෆ් බැංකර්ස් කියලා තිබුණේ මේ ඒකේ මේ බැංකු විභාගේ. මේ කොටස් දෙකයි පාර්ට් 1 පාර්ට් 2. ඉතින් කවදාත්ම කළ නැති ආර්ථික විද්‍යාව. එතකොට නීතිය මේ බැංකු වලට අවශ්‍ය වන්නා වූ නීතිය. ගණකාධිකරණේ මේ වගේ විෂයන් තමයි පහක් තිබුණේ කරන්න. ඒ නීති විෂය කරාන් පස්සේ මට හිතුණා මේ මේ ක්ෂේත්‍රය මේ තව ඉස්සරහට යන්න පුළුවන් කියලා. දැන් ඒ බැංකු කරුවන්ගේ විභාග දෙකක් තියෙනවා. බැංකු කරුවන් විභාගයේ නීති විෂය තිබ්බා. ඒක සමත් වෙනවා. පළ පාර්ට් 1 සමත් වෙනකොට මම මොකද බොහෝ දෙනා මේ නීති විෂය අසමත් වෙනවා. ඔව්. ඒ කාලේ මම සමත් වුණා. ඒ පාර මම ආරම්භ කළා.
මේ නීති උපාධියට සම්බන්ධ වෙන්නේ පෙනී ඉන්නේ. ඉතින් ඒ විදිහට මම 1982 නීති උපාධිය ලබා ගත්තා. ඒ වෙනුවට පාට් 2 එකක් මම කළා තිබුණේ බැංකින්. ඊට පස්සේ මම නීති විද්‍යාලයේ අවසාන පරීක්ෂණයට විතරයි අපි පෙනී ඉන්න ඕනේ. ඒ නිසා අවසාන පරීක්ෂණයට පෙනී ඉඳලා 1984 නීති අවසාන විභාගය සමත් වුණාම 85 දිවුරුම් දුන්නා. දිවුරුම් දීලා මම බැංකුවෙන් අසුණා. ඊට පස්සේ ප්‍රැක්ටිස් කළා. අසුණා කෙලින්ම මේ ප්‍රයිවට් බෑයකේ. මම කොළඹ මහාධිකරණය තමයි එතකොට අලුත් කඩේ තිවිලා තුමුල්ලට ගෙනාවා. එතකොට තුමුල්ලේ උසාවි පහක් තුමුණා මහාධිකරණය. එතන ටිකක් අඩුයි නීතිඥ සංඛ්‍යාව අලුත් කඩේට වඩා. ඉතින් ඒ නිසා අපි කනිෂ්ඨ නීතිඥ හැට ආරම්භ වෙලා එතකොට බොහොම ජේෂ්ඨ නීතිඥ ඇඩ්ලි පෙරා දයා පෙරා ස්ටැන්ලිත් කළාත් ඔය වගේ ප්‍රමුඛ පෙළ තිවංක වික්‍රමසිංහ ඒ වගේ. ඉතින් අපි කනිෂ්ඨ නීතිඥ එහෙම ඉඳලා හිටන් ඊට පස්සේ ක්‍රමානුකූලව ඒක බිල්ඩ් අප් කරගන්න තමයි 1985 94 වෙනකොට තමයි මම 91 කෝට්ටේ නගර සභාවට යන්නේ. ඊට පස්සේ 93 පළාත් සභාවට ගිහලා 94 ප්‍රධාන ඇමති වුණාන් පස්සේ ඉතින් අපිට ප්‍රැක්ටිස් කරන්න බෑ. ඉතින් සයි ශේත්‍රෙ දිගේ ගියා. හැබැයි වරින් වර විපක්ෂයට ගිය අවස්ථාවලදී මේ අපේ නීතිඥ වෘත්තිය අතහැරියේ නෑ. අතහැරියේ නෑ. දැන් මම මේ අර අවුරුදු ටික කිව්වහමත් සහ මන් ටිකක් හොයලා බලනකොට පේරුනේ ඉතාල ළඟ ළඟ දේශපාලන ජීවිතේ පටන් ගන්නවා. ඊට පස්සේ මුල් පියවර ටික ටිකක් වේගෙන් යනවා නේද මුල් කාලේ. ඒක කොහොමද වෙන්නේ එතකොට? මේ නෑ ඔක තවශින්ම මේ අපේ ගෙවල් වල කුඩා කාලේ ඉඳලම දේශපාලනේ දැක්කා. ආහා. මොකද අපේ තාත්තා මේ සම සමාජ පක්ෂයේ මුලින්ම ඔය හර්තාල් වෙන කාලේ මම දන්නේ නෑ. ඊට පස්සේ කමියුනිස්ට් පක්ෂයේදී ඊට පස්සේ එතුමා ශ්‍රී ලංකා දස් පක්ෂයට සම්බන්ධ වුණ ස්ථානීය ප්‍රධාන මහත්මයෙක් එක්ක ඉතින් එතුමා හිටියා මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීකඩ විශ්වවිද්‍යාලයේ ඇති ප්‍රදේශී. ඉතින් ඒ වගේම එතුමාගේ ඥාතිනුත් වාමාංශික දේශපාලනේ හිටියේ. ඉතින් ඒ ආభాෂයත් එක්ක තමයි ආවේ. ඉතින් මම හැබැයි මම හිතුවා කවදා හරි මම දේශපාලනට යනවා නම් යම් වෘත්තියකට ගිහලා වෘත්තික භාවයක් ඇති කරගෙන තමයි යන්න ඕනේ කියන්නේ. ඉතින් සමහර මම නීතිඥ විභාගයේ නීති අවසාන ඉවර කළා මේ නීතිඥෙක් හැටියට එන්රෝල් වුණාන් පස්සේ තමයි මම දේශපාලනට ප්‍රවිෂ්ඨ වුණේ 1991 තමයි ඉස්සෙල්ලාම කෝට්ටේ නගර සභාවේ උපනගර අධිපතියන්ට පත් වුණේ. එතනින් තමයි දේශපාලන ගමන. ඊට පස්සේ පළාත් සභාවට යනවා බොහොම කෙටි කාලයක්. ඔව් පළාත් ඔව් 93 පළාත් සභාව මැතිවරණය 94 දී මහමැතිවරණයත් එක්ක ඒ වෙලාවේ හිටපු මහ ඇමති හිටියේ චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මැතිණිය, බර්නාඩ් සොයිසා, රාජ්‍ය වික්‍රමනායක මැතිතුමා, ෆෞසි මැතිතුමා ඒ ඔක්කො සියලු දෙනාම එකවර මහමැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවට ගියා. එතකොට මොරිස් රාජපක්ෂ මැතිතුමා මහ ඇමති වුණා. මම විෂන් ගණනාවක අමාත්‍යංශයක් ලැබුණා පළාත් සභාවේ. හැබැයි මොරිස් රාජපක්ෂ මැතිතුමා මේ හදිසි අභහ ප්‍රාප්ත වුණා. මම තමයි හිටපු ජ්‍යෙෂ්ඨම ඇමතිවරයා. ඉතින් මට අවස්ථාව ලැබුණා එතන ඉඳලා ඉතින් ඉතුරු වුණා කියලා තමයි 2000 පාර්ලිමේන්තුවට ආවේ ගම්පහ දිස්ත්‍රික්කෙන්. ඒ මොකද ඒ ගම්පහ දිස්ත්‍රික්කේට මාරු වෙන්නේ? අනේ ඒක උනේ මේ මම මහාමතිවරයාට කටයුතු කරගෙන යන අතරතුර 2000 මැතිවරණ එනකොට අනුර බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයට ගියා. එතුමා තරංගලේ ගම්පහ දිස්ත්‍රික්කේ එක්සත් ජාතික පක්ෂය. එතකොට අත්නගල්ල නියෝජනය කරමින් තරඟ කිරීමේ ප්‍රශ්නයක් මතුවුණා. එපාර එදා හිටපු ජනාධිපතිතුමාගෙන් ඇහුවා මට පුළුවන්ද කියලා. හිටන් ගම්පහට කියලා මං කිව්වා මේ වතාවට යන්නම්. හැබැයි ඊට පස්සේ මගේ ඡන්දෙවත් නැහැ එහෙ. සමන් කොළඹට එන්න ඕනේ කියලා. ඉතින් මං එහෙ ගිහිල්ලා වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලැබුවා 2000. ආණ්ඩුව පිහිටව නමුත් ආණ්ඩුව මාස 10කද විතර අපිට බහුතරේ නැතිවීම නිසා මැතිවරකට යන්න 2001. 2001 මම නැවත කොළඹට ආවා. ඇවිල්ලා ඉතින් පටන් ගත්ත එක තමයි මේ අද වෙනකම්. එතකොට පළවෙනි පාරම මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍ය ධූරේ නේද? මම මොකද ප්‍රධාන ඇමතිවර හැට බස්නාහිර පළාතේ වැඩ කටයුතු කරපු විදිය මේ ජනාධිපතිතුමිය දැක්ක නිසා මට අධ්‍යාපන විෂය බාර දුන්නා මේ පාර්ලිමේන්තුවේ ගිය ගමන. දැන් ඔබේ එතකොට ඒ කියන්නේ ප්‍රියතම විෂය මම හිතන්නේ අධ්‍යාපන විෂය වෙන්න ඕන. ඔව් අත්ත වශයෙන්ම මම ඊට පස්සේ පශ්චාත් උපාධිය කළා රාජ්‍ය පරිපාලන පිළිබඳව ජාතික විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය ආයතනයේ. ඊට පස්සේ මම මේ ආචාර්ය උපාධියට ලියාපදිංචි ටිකක් කල් ගියා. මොකද මේ දේශපාලනයත් එක්ක කරන්න බෑනේ. අවුරුදු 7ක් 8ක් ගියා. හිමින් කළා මම ඒකත් ඉවර කරගත්තා. ඒත් රාජ්‍ය පරිපාලන විෂය. නමුත් මගේ මේ
निबंधन पादक राज्य व्यवसायानी विदुर्बल मंडली सह तेल संस्थावत मैं प्रधान कल अरगना निबंधने अद विन देवा मम एक संबंधी पहुगे काले प्रतिरिच दयाक्तमयि मे सेवादायके तमंगावट आवाम नीतिज्ञवरु हेमोम ओण केनेक्व पिलिगन्ने तमन् तोरागत्ताय वितरक् विनुवेन् तमयि पेनी सिटिन्ने सिटिय युत्ते एहेम नैत्तम् नमगी अपराधकरुवन् वेनुवेन् नीतिज्ञवरु पेनी नोसिटिय युतुयि वगे अदहासक् समाजे तिबुणने मोकद्द ओब ए कियन्ने दैन् मेमयि नीति पूर्णनिगमने तमयि अपि अनुक्रम व्यवस्थावे तीनवा निर्दोषीभावे पूर्णनिगमने व्यवस्थावे तीनवा එතකොට නිර්දෝෂී භාවයක බවට යමෙක් අවසාන අධිකරණයකින් වරදිකරුවෙක් බවට විනිශ්චය කරන තෙක් ඔහු නිවැරදිකරුවෙක් කියන මතය ඉඳගෙන තමයි ඕනෑම නඩුවක් ආරම්භ කරන්නේ. මොකද වරදිකාරයෙක් කළා මතයකට ඇවිල්ලා ගත්තොත් අයිත් වරදිකරුවෙක් කරන්න දෙයක් නැහැ. හැබැයි ඔක විතරීකව වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඔය මේ සාවද්‍ය මිනිස් ඝාතනයේ හදිසි කෝපය निर्दोषी भाव पूर्व निगम अपराध नु आरंभ अवसान क्या संहार विलावट अभी दंहार लंका विनाट पास दंडूम ये दंडूम बहजन वेना කවුරුන් හෝ ගවේෂණකරයන් ගිහිල්ලා හොයා ගන්නවා සමහරලාට ඔහු නෙවෙයි කියලා. එවැනි අවස්ථා තියෙනවා. හැබැයි ඒක ඊටම විරලයි. සාමාන්‍යයෙන් අපි නීතිදි සඳහන් කරන්නේ ওই ජූරි දේශනයක් එහෙම දැන් ජූරි දේශන නැහැ. මම ජූරි දේශන කීපයක් කළා තිනෝ ඒ කාලේ. ඒක බොහොම විචිත්‍ර වැඩක් නේද? විචිත්‍ර වැඩක් ජූරියක් ඉදිරියේ මේ අපි කොහොමද අපි විත්තිකරුවෙන්ින් පෙනින්දලා ඒගොල්ලන්ව කන්වින්ස් කරන්න ඕනේ අපි. ඒගොල්ලන්ව සෑහීමකට පත් කරන්න ඕනේ මේ साधारण सैकें उब्बट नड़ उपे नतकोट एवनी अवस्था कदी जूड़े हद्दना तीन पहा दिगट उड़ो ऐ थिंक एक एवनी अवस्था कदी थिंक एवनी नड़ तीनो दंग बोला दंग जूरी नड़ने दंग अत्वाश्यम नीति पेलमेलम जूरी स्वभाव थी प्रधान अपराध සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය මිනිමරීමට තත් කිරීම එතකොට ස්ත්‍රී දූෂණය මෙවැනි දේවල් සම්බන්ධයෙන් බොහෝ වෙලාවට දැන් ජූරියක් හඳවන්නේ විනෝද පිටම් තමයි යන්නේ ඒ වගේම සමහර දැන් තිනෝනේ මේ ට්‍රයිලඩ් බා විනිශ්චකරු තුන් දිනක ඉදිරියේ විභාග වෙන නඩු තිනෝ දැන් උදාහරණයක් වශයෙන් අපිට මතකයි මැතිව් පීරිස් නඩු එතකොට අපි මේ නීති ශිෂ්‍යෙක් වෙලාවත් නැහැ හැබැයි ඊළඟ නඩුව त्रिपुद्गल विनिश मंडल तमें पार्लमेंट बोम्ब कहपू नडु एक ज्येष नीतिज्ञ हटिटिटी जनाधिपति आर विजयशेखर महात्म्य मंगल मुन सिंह महात्म पेनी हिटिया यूसुफ किल महात्म पेनी हिटिया मम पेनी हिटिया हर वित्ति करुट अर पलवी वित्ति करुट कनिष नीतिज्ञ हेट पेनी गम वित्ति कर उपहािटिया ऐ थिंक एक पेनी अब एक नडवे निधासुना इवती ताक्षिण कारण मत निधासुन सा तीनों ඉ තින් මං කලේ අපරාධ නීතිය ඉ තින් එහෙම තමයි මොකද අපි දේශපාලනයත් එක්ක මේ සිවිල් නීති කරන්න ගියාම ගොඩක් මහන්සි වෙනවා ඒ නිසා අපරාධ නීති සඳහන් මේ එහෙම තමයි කරේ ඉ තින් හැබැයි දැන් අපි නීති උපාදිය ගන්නකොට ආණුක ව්‍යවස්ථා නීති එක ප්‍රධාන විෂයක් අපි පාර්ලිමේන්තුවට ගියන් පස්සේ ඒක බොහොම ආසන්නයි එතකොට ඒක අපි තිබෙන ආණුක ව්‍යවස්ථා ඉතිහාසය එතකොට राज्य मंत्री स्वभाव पार्लिमेंट वेड कर सभा
මේ රෙෆරන්ස් කරන්න ඕනේ කමක් නැහැ. මතකේ රැඳී පවතින මූලික කරුණු ටික. වැඩිපුර ඕන නම් තමයි. ඒකට අපහසුයි අනිත් අය බැලන්ස් කරන්න වෙන්නේ. මම අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙම ආයෙ ටිකක් මේ පැහැදිලි කරගන්න අහන්නේ. දැන් නීතිඥවරයෙක්ට තමන්ගේ සේවාදායකෙක් තමන් ඉදිරියට ආවහම ඔබ පැහැදිලි කර කර හිටියේ ඒ කාර්යය එක පැත්තට. ඔය ඒක තමයි මේ ප්‍රශ්නේ මේ මේ නෑ අපි කමන්න අපි හරියට කාරණා ටිකක් අපි කතා කරා. කතා කළා. එතකොට මෙහෙමයි තින්. ඒක මෙහෙමයි තින්දුන්නේ. අත් වශයෙන්ම මම දේශපාලට එන්න කලින් මම නඩු කරද්දී 85 මං කොළඹ මහාධිකරණේ නඩු කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ ක්‍රමානුකූලව අපේ ප්‍රැක්ටිස් එක බිල්ඩ් අප් වෙනවා. ඒ කාලවල ඔය ප්‍රසිද්ධව කියනෝනේ කුඩු නඩු කියලා. ඔව්. ඔව්. ඒව මේ තරම් මට්ටමින් තිබුණේ නෑ. මොම මේ කියන්නේ තිබුණා නමුත් මේ තරම් මට්ටමක තිබුණේ නෑ. හැබැයි ඒ වේ නඩු ඒව සස්සල අපි බාරගත්තා තින්. අපි උසාවිට ගිහුවම නඩු නැත්තම් අපිට ජීවත් වෙන්න බැහැ නේ. ඔව්. බැංකුවෙනුත් අස්සලන්නේ. ඔව්. ඉතින් ඒක නිසා අපිට සිදු වුණා අපි අපේ වෘත්තිය ඉදින් හිටනවා. එතකොට අර නිර්දෝෂීභාවය පූර්ණකම නැතිනේ. අපි ඒක අපි මේ මේ සේවාදායකයන් වෙනුවෙන් අපේ වගකීම ඉටු කරන්න ඕනේ. හැබැයි ඊට පස්සේ මං දේශපාලනට ඇවිල්ලා විශේෂම මෑතකදී දැන් මේ මේ අධ්‍යාපනම දුරේ හම්බ වෙන්න කලින්ම පෙරාතුවම මම අලුත් කඩේ මේ මේ මහේස්ත්‍රාත් අධිකරණේ මහාධිකරණේ අපි අපරාධ නඩුවල පෙනී හිටියා. හැබැයි ප්‍රතිපත්තියක් හැටියට කුඩු වලට අදාළ නඩු වලට ඔය අයිස් ඒ කියන එකකටවත් ඒ නඩු ආවත් මම බාරගත්තේ නැහැ. මොකද ඒක හේතුව මොකද අර අපි දේශපාලන යෙදෙනවා අපි දන්නවා ඊට පස්සේ මම දැන් මේ දැන් කොහොමවත් අනුත් කරන්න බෑ. හැබැයි ඒක ඒකෙන් අදහස් වෙන්නේ නැහැ නීතිඥයෙකුට ඒ නඩුවකට පෙනින්න බෑ කියලා. මොකද අර පූර්ව මොකද ඒ වෙනම නැති කාර්යයකට උනත් කියන්න දෙයක් අධිකරණ ඉදිරියේ තියෙනවා. දැන් 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 ඔබ අහන ප්‍රශ්නේ මට තේරෙනවා. නීතිඥ සංවිධානවල ඉන්න ප්‍රමුඛ චරිත ගිහිල්ලා නඩු වලට පෙනී ඉන්නවා. අපි ඉතින් හොඳ ගාස්තුත් ලැබෙනවා ඇති. හැබැයි ඒ අපි දැන් මාධ්‍ය මගින් යම් මතයක් ගොඩනගලා තියෙනවා. හැබැයි ඇත්ත තත්ත්වය ඊට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නඩුවක සාක්ෂි මත සාක්ෂි විරුද්ධ වර්ග තිනු. ඉතින් ඒ කරුණ මත තමයි ඒක තින්දු වෙන්නේ. ඉතින් ඒ නිසා අර පූර්ව නිගමනේ එහෙමම තිනු. මොකද අනිත් කාරණේ තමයි දැන් අපි අපි දකින දෙයක් තමයි රටේ නීතියේ පාලනය ගැන අපි කතා කරන විශේෂ නීතිඥවරු හැටියට ඒක අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන්නේ පෙනී ඉන්නේ. දැන් බොහෝ වෙලාවට සැකකරුවන් පිළිබඳව මේ පූර්ව නිගමන අර ඔබ කිව්වා වගේ මාධ්‍ය වලින් පූර්ව නිගමන කරනවා සමාජයෙන් පූර්ව නිගමන කරනවා සමහර ලාට විනත් විනත් පුද්ගලයෝ පූර්ව නිගමන කරනවා එහෙම වුණාම මේ අධිකරණයක් ඕන වෙන්නේ නැහැ අත්‍තරම නේද ඒ තීන්දුව අනුව වැඩ කරනවා නම් හැබැයි තින් අධිකරණවල සාමාන්‍ය විනිශ්චයකාරතුමන්ලා දැන් මහ අධිකරණේ උඩ සමහරු නීතිපති දෙපාර්තමේන්තුවලට කෙලින්ම එනවා එහෙම නැත්නම් මහේස්ත්‍රාත් වරේ කැටින්දලා දිස්ත්‍රික් විශේෂකාර වරේ කැටින්දලා එනකොට අවුරුදු 10ක 15ක විතර පළපුරුද්දක් එක්ක තමයි එන්නේ එදිරි ප්‍රයාගේ නීති පිළිබඳ දැනුම ඊට පස්සේ තීන්දුව වෙච්ච නඩු පිළිබඳව පරිශීලනය කරලා ලබා ගන්න දැනුම ප්‍රායෝගික දැනුම මේ ඔක්කොමත් එක්කම යම් පරිණතභාවයකට පත් වෙලා තියෙනවා. ඒක නිසා මේ මට්ටමට එනකොට විනිශ්චයකාරවරයෙක් ඔය බරපතල ගණයේ අපරාධ සම්බන්ධයෙන් මේ විනිශ්චයක් දෙද්දී දැන් සාමාන්‍යයෙන් අපිට මේ උසාවි බිත්ති හතර ඇතුලේ ඉදිරිපත් වන කථිත සහ ලිඛිත සහ නිකුත් සාක්ෂි පරිවේශනයේ සාක්ෂි මත තීන්දුවක් ගන්නව මිසක් මේ පුවත්පතක තිබුණා හෝ මාධ්‍යක ගියයි කියලා ඒක බැහැර කළා තමයි අපි හිතන්නේ ඒක බැහැර කළා තමයි ඒගොල්ලෝ තීන්දුවකට එන්නේ. ඉතින් ඒක නිසා එහෙම මොකද දැන් එක මේ නිවැරදිකරුවෝ ගණනාවක් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි මේ 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 එක නිවැරදිකාරයෙක් වැරදිකාරයෙක් වෙන්න බෑ. වැරදිකාරයෝ දහස් ගානක් වැරදිකාරයෝ ඇත්ත වශයෙන්ම ඉතින් නඩු වලින් විශාල ප්‍රමාණයක වැරදිකාරයෝ නිදහස් වෙනවා. මොකද කරුම අපිට කියනවනේ. හැබැයි දැන් ප්‍රශ්න වෙලා තින්නේ තාක්ෂණ හේතු මත. දැන් පාර්ලිමේන්තු බොම නඩුව ගත්තොත් ඒක සම්පූර්ණයෙන් රඳාපවතුනේ ත්‍රස්වාදී වැරැක්කීමේ පනත යටතේ රෙකෝඩ් කරපු පාපෝච්චාරණ ප්‍රකාශය මත. හැබැයි පාපෝච්චාරණ ප්‍රකාශය සටහන් කරපු SSP බෙනට් පෙරරාව නඩු විභාගයට කලින් ඝාතනය වුණා. එතකොට ඔහුට සහය දුන්න සහකර පොලිස් අධිකාරීවරයාගේ සාක්ෂිය මෙහෙතවද්දී මේ ප්‍රධාන නඩු අතර අතුරු සාක්ෂි විභාගයක් වේද ගියා. ඒ කියන්නේ අපි වයඩයක අපි චැලෙන්ජ් කරනවා. අපි අභියෝගයට ලක් කරනවා මේ ප්‍රකාශය ස්වේච්ඡාවෙන් කරපු ප්‍රකාශයක් නොවේ කියලා. එතකොට ප්‍රකාශ 14ක් ප්‍රධාන සැකකරුගේ සටහන් කළා තිබුණා SSP බෙනට් පෙරරා.
එයා මිය ගියා ඊට පස්සේ යාගේ සහකාරු ගෙනල්ලා මේක එවිඩන්ස් ලීඩ් කරන්න යනකොට ඔහුගේ සාක්කු සටහන් ප්‍රති ඔය සටහන් දාන්න එපා සටහනේ තියෙන SSP බෙනට් පෙරගේ 9mm රිවෝල්වර් එක මේ සුඩ තියලා තමයි කියලා මේ පාපෝචාර සටහන් කළේ ඒකම ඇති අර තර්ජනය සහ බලපෑම පෙන්වන්න නේද ස්විච්චාවෙන් නොවේ කියන එකට ප්‍රධාන ඊට පස්සේ ඒක ඒක එසේ තිබිදී වුණත් වෙනත් පරිවේශණීය සාක්ෂි ඉදිරිපත් කළා නමුත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ මම කියන්නේ මේ නඩුවක් මේ ඇත්තටම සිද්ධියක් වුණානේ බොහොමත් ගැහුවානේ හරි ගැහුවේ මේගොල්ලෝනේ හැබැයි තාක්ෂණ කරුණුත් එක්ක ඒක ඔප්පු කරගන්න බැරි වුණා පැමිණිලට ඉතින් ඒක ඇත්තටම ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව ගත්තොත් එහෙම එක්තරා ප්‍රමාණයකට සහ පැමිණිල්ල මෙහෙවන අනෙක් ආයතන අපිට නීතිපද දෙපාර්තමේන්තුව වගේ ආයතන ගත්තොත් ඒ අයගේ වගකීම පිළිබඳ ප්‍රශ්නයකුත් ඔය අවස්ථාවල දෙනවා නේද? ඔව් මෙහෙමයි. නීතිපති දෙපාර්තමේන්තුව නම් හොක් කලාවට ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ට ඉන්නේ මේ මේ සියලු සටහන් ඔක්කොම ඇවිල්ලා අවසානේ නේ. පරීක්ෂණ අවසන් අවසන් වෙලා ඉන්නේ. හැබැයි දැන් වෙන රටවල් වල දැන් බ්‍රිතාන්‍ය, ඇමරිකාව නම් අපි දැන් රූපවාහිනිය උනත් දකින්නනේ සමහර නඩුවල. හැබැයි එතෙන්දී ඒගොල්ලෝ පළවෙනි අවස්ථාවන් ළම ස්ටේට් ඇටර්නි කෙනෙක් ඇඩ්වයිස් කරනවා කොහොමද පරීක්ෂණ යන්නේ කියලා. එතකොට ඒ මග පෙන්වීමත් එක්ක පරීක්ෂණේ ගියා නම් ලීසි නැහැ මේ මේ නඩුව කඩා ගන්න. දැන් අපේ වෙලා තින්නේ මේ එකක් පොලිස් දෙපාර්තමේන්තුව උනත් දැන් අද මහේස්ත්‍රාත් උදාවෙ ගිහිල්ලා බැලුවොත් එහෙම මේ ඉස්සරනම් කෝට් සජින් කොහොමද හොඳ පළපුරුදු අය ඉන්නේ. ඒ කියන්නේ නීතිඥයන්ට වඩා දක්ෂ ලෙස සමහරු පොලිස් කටයුතු කරනවා. හැබැයි දැන් වෙලා හැබැයි ඉන්න සමහර අවස්ථා සමහර ඉන්නවා. නමුත් දැන් විශාල නඩු සංඛ්‍යාවක් තිනවා මේ අයට වෙනත් රාජකාරි තිනවා. ඒ අතරතුර ඒක නිසා බොහෝ වෙලාවට එවැනි දුර්වලතාවයන් එතන මතුවෙනවා. ඉතින් ඒක නිසා තමයි මම ඒ කලින් දරපු මතයක් තමයි ওই හයිකෝට් ජුරිස්ඩික්ෂන් තියෙන බල ප්‍රදේශ වලට අපිට එක ස්ටේට් එකක කෙනෙක් ඉන්නවනේ දැන් ස්ටේට් කවුන්සිල් කෙනෙක් කොහොමද ඉන්නවනේ. හැබැයි බරපතල අපරාධයක් සිදු වුණ අවස්ථාවේදී පළවෙනි අවස්ථාවේ ඉඳලම අපිට සංශෝධනයක් ගේන්න පුළුවන් ප්‍රොසීජර්ස් වල ඒගොල්ලන්ගේ මග පෙන්වීමත් එක්ක පරිමාර්ශනය සිදු වෙනවා. විමර්ශනය සිදු වෙනවා නම් මම හිතන්නේ ඔක්කොම හිල් ටික වහන්න පුළුවන් මේ ඇති වෙන්නව අඩුපාඩුකම් මග හරගන්න. මොකද අර ඔබ කිව්වා වගේම මේ ප්‍රතිශතයක් හරියට ගත්තොත් එහෙම අපරාධ නඩුවලදී විත්තිකරුවන් නිදහස් වෙන ප්‍රතිශතය සාපේක්ෂව විශාලයි. වැඩි. ඔව්. ඒක ඇත්තට මේ යා නිර්දෝෂී නිසාවත් නෙමෙයි. නේද? නේ නිර්දෝෂී නිසා නෙමෙයි. නඩුව කැඩෙනවා. නඩුව කැඩෙනවා. අන්න ඒක. දැන් මට ඒකටම එක්කහුව කරන්න හිතුණා තව ප්‍රශ්නයක් මේ අපිට මේ නීතියේ පාලනය ගැන උනන්දුවක් දක්වන අයට තියෙන අනෙක් ප්‍රශ්නය. පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මිය යාම. බොහෝ වෙලාවට අපි දන්නවා සිද්ධි පහුගිය කාලේ නාටකීය සිද්ධි එක්ස්ට්‍රා ජුඩිෂරි කිලිංග්ස්. ඒතර මේක දැන් ඉන්දියාව වගේ රටක් ගත්තොත් එහෙම මේක බරපතල විදිහට දකින්න ලැබෙනවා මේ සිද්ධි චිත්‍රපටිත් තියෙන ඕන තරම් මේ ඕන තරම් තියෙනවා ඒක මේ ෆලෝ කරන්න බලන් ඒකනේ. ඒක නිසා දැන් ඔබ මොකද හිතන්නේ? ඒ කියන්නේ දැන් සැකකරුවෙක් අත්අඩංගුවේ මිය යනවා කියන එක ඔහුගේ ජීවත් වීමේ අයිතිවාසිකම පැත්තෙන් අර ඔබ කිව්ව නිර්දෝෂීභාවයේ පූර්ණනිගමනයේ පැත්තෙන් කොහොමද ඒක ඔබ දකින්නේ? ඕනේ ඒක විතරක් නෙමෙයි මම දැක්ක මේ ළඟදී අධිකරණයතුමත් කියලා තියෙනවා සමහර ඒවා මේ බුරු නඩු පටලනවානේ දැන් කුඩු නඩුවල. ඔව්. හැබැයි ඉතින් සමහරව ඇත්තටම මේක කරනවා. දැල්ල ගන්න බැරි තැන පටලනවා. හරි. හැබැයි නඩු කැඩෙනේ වෙලාවත් බහුලයි. මොකද සාකු සටහන් පොතේ තියෙන සටහනුයි සිද්ධියයි ගත්තා. සිද්ධියයි ඒක සාක්ෂි ගත්තාම පරස්පර වෙනවා. දැන් ප්‍රශ්න වෙලා තින්නේ ඇත්ත වශයෙන්ම පුද්ගලෙක් නිවැරදි පුද්ගලෙක් මේකට අහු කරනවට වඩා හරියටම වැරදි පුද්ගලයා ඒකත් එක්ක අල්ලා ගැනීම තමයි හරි. මොකද නැත්තම් එහෙම මේ මේ පිළිබඳව තිබෙන්නව විශ්වාසය බිඳ වැටෙනවා. දැන් අපි සමහර ඒවා ඉතිහාසෙත් මේ පහුගිය මෑත කාලින් හොප් ඊට කලින් වෝ අපි දැක්කා නැහැ. දැන් සැකකරුවෙක් අල්ලගෙන යනවා. ගිහිල්ලා මේ වැවක් ගාවට ගිහිල්ලා මේ පොඩක් එළියට යන්නයි කියලා ගිහිල්ලා හිටන් ඒ ගාතරේ නැත්තම් හෑන්ඩ් ග්‍රෙනේඩ් එක පෙන්වන්න අරගෙන ගැහුවයි කියනකොට බයි කියන එතකොට එවැනි අවස්ථා නිකන් මේ චිත්‍රපට කතාවක් වගේ ගිහිල්ලා තිනවා. ඉතින් ඒක මම හිතන්නේ ඒක ගැළපෙන්නේ නැහැ ශිෂ්ට සමාජයකට. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි මේ 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 නිලධාරීන් මේ සඳහා මනාව පුහුණු කරන්න ඕනේ. දැන් වෙනරටවල නම් බොහොම විරලයි වෙනි වෙන සිදුවීම්. දැන් අපි බටහිර රටවල් වල ඇමරිකාව වගේ කොච්චර අපරාධ සිදු වෙනවද? දැන් ඇමරිකාවේ මම හිතන්නේ රටවලින් වැඩිම අපරාධ සංඛ්‍යාවක් සිදු වෙන රටක් ඇමරිකාව. නමුත් කවදාවත් නඩු වලට පැටලවීමක් කරන්නේ නැහැ. දැන් මමම කළා තියෙන නඩුවක්. දැන් හෙරොයින්. මේ මම දිස්පල්ට එන්න කලින් කරා.
බොහොම සුළු ප්‍රමාණයක් ඒක පරිභෝජනය කිරීම සඳහා තියාගත්ත ප්‍රමාණයක් එක්කෙනෙක් ගාව තිබුණා එයා ගාව තව තුන් දෙනෙක් ඉඳගෙන කාඩ් ගගා හිටියා ඒතර මේ අල්ලගත්ත හැම පස්සේ මෙයාගේ මෙයාගේ තිබිච්ච කුඩු ටික තුන් දෙනාටම බෙදුවා ඒතර හතර දෙනාටම බෙදුවා කිල්ලපනේ කිරුල පහ ෆාමසිකෙන් තමයි කිරලා තින්නේ තරතරදී කළා මේකල වර්ණ හතරක සෙලෝපේන් වල දවටලා මේක නඩු බාණ්ඩ හැටියට තිබ්බා හැබැයි සාකුස රාම්පස සටහනුත් දාලා තියෙනවා හැබැයි දැන් සුද්ධ බර කිරාගෙන ඔක්කොම කළා නඩුව මෙහෙවනකොට සටහනත් එක්ක බැලුවාම දැන් රතුපාට ඒ කිනෙක් කෙනාට රතුපාට නම් දාලා තිබුණේ සටහනේ මේ එන්නේ නිල් පාට එතකොට එතනම හඳුනා ගැනීම කැදිරවන්නේ ඔව් ඒක එකක් වැරදුනා නම් ඉතුරු තුනම එතකොට එතන උනේ අර අහුවෙච්ච එක්කෙනාට විතරක් නඩුව දාලා යාව ගෙනිච්චනම් ඔය ප්‍රශ්නේ වෙන්නේ නැහැ වෙන්නේ නැහැ ඔව් හැබැයි ඒක බෙදලා හිටන් අනිත් සමහරට අනිත් තුන් දෙනා දැනුමක් නැති වෙන්න පුළුවන් මෙයා ගාව තිබුණද නැද්ද කියන එක වෙයි තුන් දෙනා උතල තේම සුරිමාණ්ඩුත් උතල ඔම ආහම එහෙම තමයි නඩුව අවසන් වුනේ ඉතින් මං කියන්නේ ඒකයි ඉතින් එවැනි අවස්ථා වුණ තරම් තිනවා අත් සත්‍ය වශයෙන්ම මේ සිද්ධියට සම්බන්ධ නැහැ ඒකට අවශ්‍ය සාක්ෂි ටික හරියට මෙහෙම ගත්තොත් මේ සාක්ෂි මහා විශාල ප්‍රමාණයක් ඕනේ නැහැ. සාක්ෂි දෙකෙන් තුනෙන් ඒව අවසන් වෙනකම් මේ රජ රස පරීක්ෂක වාර්තාව, වෛද්‍ය වාර්තාව, ඒ වගේ දේවල් ගත්තන් පස්සේ ඉතින් ඒ විශේෂඥ සාක්ෂි බොහොම මේ පළපුරුද්දත් එක්ක දෙනකොට ඒවා මේ කලන්න අමාරුයි. සමහර ජීමූල හිටිය ඔය සල්ගදු මහත්මයා මේ කාලේ ඉතා ප්‍රසිද්ධ සාක්ෂි දෙන්න આવොත් ඒ කරන වෛද්‍යල ධාරී. නෑ අධිකරණ වෛද්‍යල දෙන්නේ ලේසි නෑ. ඉතින් මම ඒ උදාහරණ කීපයක් කිව්වේ. ඒක නිසා ඔබ අහපු ප්‍රශ්නේ තමයි අපි ඉතාලම මොකද දැන් වෙලා තින්නේ පොලිසියටත් මේ අපරාධ අල්ලලා ඒවා පරීක්ෂණ කළා හිටන් උසාවි කියනකට වඩා කඳුළු ගෑස් ගහන්නයි අරගල මැඩ පවත්තන්නේ තව වැඩකටු රාශියක් තියෙනවා ඉතින් ඒකත් එක්ක මන අපෝහනක් දීම ඒ නිලධාරින් එකට යොදා ගැනීම ඊළඟට අලුත් තාක්ෂණයේ භාවිතා වෙනවා දැන් සරවගේ නෙමෙයිනේ ඉතින් ඒවට කාලීනව ඒවා පුහුණු කරන්න ඕනේ නීති සංශෝධනය වෙනවා නමුත් මේ ඔක්කොම සමස්තයක් ඇටියට අරගෙන තමයි කඩු සිද්ධ වෙන්න ඕනේ ඔව් මොකද ඒක රටේ නීතියේ පාලනය ගැන මිනිසුන්ට තියෙන විශ්වාසය ඊටම වැදගත් ඔය පද්ධතිය මම අර ඔබෙන් ඒක ටිකක් දීර්ඝ වශයෙන් ඇහුවේ මේ පළපුරුදු නීතිඥවරයෙක් හැටියට කොහොමද මේ දේවල් දකින්නේ සහ එක පැත්තකින් සාමාන්‍ය නීතිඥවරයෙකුටත් වඩා ඔබ ව්‍යවස්ථාදායකයේ සමාජිකයෙකුට හැටියට මේවා දකින්න විදිය ඔව් දැන් පහුගිය කාලේ සංශෝධන ගණනාවක් ආවා දැන් ඊටාම කඩිනමින් එන්න තිනවා මේ කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් එක ඒක ගොඩක් කල් මේ ඩ්‍රාෆ්ට් කරලා තිබුණා නමුත් ඒක මේ ඉදිරියට ආවේ නැහැ දැන් විශාල හඬකුත් තින ඒ සම්බන්ධයෙන් ඊළඟට මේ ඇන්ටි කරප්ෂන් බිල් එක ඔය දෙක මේ වෙනකොට කෙටුම්පත් කළා එකක් ගැසට් කළා ඉවරයි මම හිතන්නේ අප්‍රේල් 3 වෙනි සතිය සහ මැයි මාසෙ වෙනකොට ඔය 52ම එන්න පුළුවන් හැබැයි අර ඔබ කියපු මේ ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතට ගෙන හදන ආදේශකය ගැන දැනටමත් සෑහෙන විවාදයක් නෑ ඒ විවාද කරලා තින්නේ මේ සමහරන්ගේ මතයක් තිනවා මේ වෘත්ති සමිතිය වල නෑ ඔය වෘත්ති සමිතිය නෙමෙයි අරගල මේ ඔක්කොටම එන්න කලින් තමයි ඔය කෙටුම්පත හදුවේ මම හිතන්නේ 2017 විතර කාලේ යහපාල නණ්ඩුව කාලේ තමයි මුල් කෙටුම්පත හැදුවේ නමුත් ඒ කොයි කාලේ හැදුනත් දැන් ඕක අර්ථ දැක්වීමනේ කරන්නේ පොලිසිය අතර මොකද දැන් මෙහෙමයි දැන් ඕක දැන් කොහොමද දැන් ගැසට් කළේ උරහන් පස්සේ ඕක දින ගන්න තුල ශ්‍රේෂ්ඨාධිකරණය ගිහිල්ලා ඕක අභියෝගයට ලක් කරනවා ඒතර ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්නෙම ඒක ව්‍යවස්ථානුකූලද නැද්ද කියන කාරණේ බලන්න මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවද නැද්ද මේ කරුණු ටික ඒතර එතන දෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවත් එක්ක ඒ කොහොමද තිබුණත් ඒව සංශෝධනය වෙන්න පුළුවන් මොකද දැන් ආණුක ව්‍යවස්ථාවෙන් වෘත්ති සමිති පැවැත්වීම මේ සාධාරණ ලෙස ඒ කටයුතු කිරීම පිළිබඳව ප්‍රතිපාදන තිනවා ඒතර ඒ මූලික නීතියට පටහැනිව වෙන නීතියකින් එන්න බෑනේ ඔබ නිකන් මට හිතෙන්නේ නිකන් මෙහෙම ඉස්සරහා ඉඳලා අහගෙන ඉන්නකොට ඔබට වුණත් මේ කාරණා සම්බන්ධයෙන් විවේචනයක් තියනවා වගේ අවංකව නෑ ඉතින් මෙහෙමයි දැන් අපේ සමාජය දියුණු වෙනවනේ එතකොට දැන් අත්ත වශයෙන්ම අපේ දණ්ඩ නීති සංග්‍රහය පනලා තින්නේ 1800 1899 ජනවාරි පළවෙනිදා අතට මේක බොහෝ දුරට සමානයි ඉන්දියාවේ දණ්ඩ නීති සංග්‍රහය හැබැයි දැන් ඒක සංශෝධන කීපයක් ඇවිල්ලා තියෙනවා දැන් ඔය මේ ත්‍රස්තවාදී වැලැක්වීම ප්‍රොවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක්ට් එක PT එක ආවේ 1979 ඊට පස්සේ සංශෝධන කීපයක් ඇවිල්ලා තියෙනවා ඉතින් දැන් එදාට තිබිච්ච එක 79 ඉඳලා දැන් අවුරුදු කීයක් ගත වෙලාද
ඒක හැදුවෙම తాවකාලික විදි විදි తాවකාලික විදි දාන බලන්න කියලා තියෙන වරහන් ඇතුලේ. ඔව් පස්සේ ඒක අයින් කරන්නේ. ඔව් ඒක අයින් කළා. ඒක පර්මනන්ට් ස්ථාවර වුණා. ඉතින් දැන් කොහොම හරි දැන් ඒක බොහොම කතාබහට ලක් කරලා තියෙනවා. ජිනීවා වලදී හැමදාම මතුවෙන ප්‍රශ්නයක්. හැබැයි ලෝකේ වෙනත් රටවල ත්‍රස්තවාදී ස්විච් එකේ කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් හදලා තියෙනවා. ඉතින් ඒකට සමගාමි වෙන ආකාරයට තමයි ඔක ගැටුම්පත් වෙලා තියෙන. නමුත් අපි මෙහෙම සැකයක් තියෙනවා නම් මම දැක අදත් ප්‍රවෘත්ති නිවේදන වල සමහර දේශපාලන පක්ෂ නියුතු වෙගෙන අදහස් දක්වලා තිබ්බා. ඒ වගේම සාධාරණ බියක් ඇතතර. ඔව්. ඕක ඕක ඇතතර මම විපක්ෂින්න වෙලාවෙත් ඕක සාකච්ඡා කීපයකට මම සම්බන්ධ වුණා. ඒ නිසා මේ උත්ති සමිති මර්ධනය කියන කාරණය ඒක උසාවියේ චැලෙන්ජ් කරන්න පුළුවන්. අර අනුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනත් එක. ඔව් මම මේ ඒ ඒ මතක චාරිකාවේ පොඩ්ඩක් ගියේ මේ ඒ සිදුවීම් සහ අත්දැකීම් සෑහෙන රසවත් සහ ඔබේ අදහස් අපි මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ටත් වැදගත් මේවා දිහා දකින්නේ කොහොමද කියලා. අපි අධ්‍යාපනයට ආවොත් මම හිතන්නේ හැම කාලෙම ඉතාම විවාදාත්මක විෂයක්. තාමත් අපිට ඇත්තටම අධ්‍යාපනය ගත්තොත් එහෙම රට මේකද ලංකාවට සුදුසු අධ්‍යාපන ක්‍රමය කියන එක ගැන තාමත් අපිට බරපතල සැක තියෙනවා. මම හිතන්නේ ඔබත් සමහර අවස්ථාවලදී මම දැක්ලා තියෙන මේ ප්‍රශ්නේ මතු කරනවා. මම හිතන්නේ තුන් පාරක් විතර ඔබ අධ්‍යාපන අමාත්‍ය ධුරේ දරලා තිනවා ඔය පහුගිය කාලේ. මුලින්ම 2006 මාස 10ක් විතර හිටියා. ආපහු 2005 10 හිටියා වගේ. යුද්ධේ උපරිම මට්ටමෙන් තිවිච්ච කාලේ. ඊට පස්සේ දැන් තමයි මේ නැවත ආයි තුන්වෙනි පාර. ඒකට දැන් ඇත්ත වශයෙන්ම අපි දන්නවනේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය කිව්වහම ලංකාවේ ජන ජීවිතේ ඉතාම වැදගත් කාරණා සහ ඕනම රජයක් ඕනම ආණ්ඩුවක් මේකට විශාල මුදලක් වැය කරනවා සහ ඒක අඩු කරන්න මේ වගේ දේවල් වලට සම්පූර්ණයෙන් පැකිලෙනවා මොකද මේ සමාජයේ තියෙන අදහසත් එක්ක. හැබැයි මට අපි අනිත් කාරණා ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම නිකන් ඔබේ අදහස දැනගන්න කැමති මේ මොහොතේ රටේ පවතින අධ්‍යාපන තත්ත්වය ගැන. එහෙම නැත්නම් අධ්‍යාපනයේ තියෙන ප්‍රමිතිය ගැන. ඔබ කොහොමද නිකන් අපි කියමු සංයුක්ත කාරණා වලට යන්නේ නැතුව දල අදහස. ඔව් දල අදහස ගත්තොත් මොකද දැන් නිදහස් අධ්‍යාපනය පටන් ගත්තේ 46 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ආචාර්ය CWW කන්නංගර මහත්මගේ නිදහස් අධ්‍යාපන පනතත් එක්ක. ඒ 46 එක එන්න කලින් අවුරුදු 14ක් කමිටුවක් මගින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මේක සම්පූර්ණ තර්ක විතර්ක වාද කර කර ආවා. ඒ රත්නායක මහතා වැනි අය බොහොම තදබල ලෙස මේකට සම්බන්ධ වුණා. ඒ විතරක් නෙවෙයි මේ මේ නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සම්මත වුණේ එක වැඩි ඡන්දයෙන්. කෙනෙක් තරම් ප්‍රතිවිරෝධයකුත් තිබ්බා. එතකොට මේකේ ඒ පළවෙනි ප්‍රකාශනයේම මේක තිනවා. මේක අදහස් වෙන්නේ බාලාංශයේ සිට එහෙමයි කියවෙන්නේ. විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය දක්වා. ගාස්තු අය කිරීමකින් තොරව. සහ රජයේ හෝ පළාත් පාලන ආයතන එහෙම එක වෙලාවෙ තිබුණා. විසින් ඒ පාසලේ ඉගෙනීමට අවශ්‍ය වන්නා වූ ගුරුවරු සහ උපකරණ. ගාස්තු අය කිරීමකින් තොරව ලබා දීමෙන් තමයි මේක කරන්න ඕනේ කියන කාරණේ පටන් ගත්තේ. හැබැයි එතෙන්දී ඔය දැනුම කුසලතා ආකල්ප කියන ප්‍රධාන කුළුණු තුනත් එක තමයි ඕක යන්නේ. කංගන මතුමා ඊටාම දැඩි ලෙස ඔය මේ දැනුම කුසලතා කියන පැත්තට වැඩි නැමුරුවක් එක්ක කතා කරලා තිබ්බා. හැබැයි ඒකම තමයි නෝනේ. ඒකම තමයි නෝනේ. නෝනේ. එතන තමයි අද තියෙන ප්‍රශ්න තින් නැතුව මේ නිදහස් අධ්‍යාපන බලනතවත් විවිච්ච ක්‍රමයේ වෙනස නෙමෙයි. ඒක හරියට හඳුනාගෙන ඒක නොකිරීම පිළිබඳ ප්‍රශ්නයක් තින් ඒක ප්‍රයත්නයක් දරුව 72 විතර. NCG HNC වගේ විභාග හඳුනලා දීලා පස්සේ ඊළඟ 77 වෙනකොට ඒක සම්පූර්ණයෙන් පැත්තකට ගියා. ඒ හැරුම් ලක්ෂ කීපයක් තියෙනවා එකක් නිදහස් අධ්‍යාපන. හැබැයි ඒක එක දෙයක් කළා තින් දැන් අපි 1940 දශකයේ ගත්තොත් 50 කියලා ගමුකෝ. 50 කියන වර්ෂය අපි ගියොත් එහම අපේ මේ 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 සංඛ්‍යා ලේඛන වලට ඒ පැරණි අපේ රටේ 146ක් තමයි තිබුණේ සාක්ෂරතාවය. ඒක කොහොමද? හැබැයි නිදහස් අධ්‍යාපනය දුන්නෙන් පස්සේ තමයි දැන් අද 93කට ඇවිල්ලා තින්නේ 93 94 එහෙම තියෙනවා. ආ නිදහස් අධ්‍යාපනයේ අරමුණු මේ පැත්තෙන් ඉෂ්ට වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මේ පැත්ත ඉෂ්ට වෙලා තියෙනවා. මොකද නැත්තම් ඒ කාලේ ඒ අධ්‍යාපනය ගාස්තු ගෙවන්න පුළුවන් ඊළඟට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන්න පුළුවන් උනේ එක්තරා එලීට් ගෲප් එකකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ එලීට් කියලා ප්‍රභූ පැලැන්තියකට එහෙම සීමා වෙලා තිබිච්ච අධ්‍යාපනය සම්පූර්ණයෙන් විවෘත වුණා. ඉතින් අපි කියන 56 දරුවෝ වැඩි දෙනා බිහි වුණේ ඒ නිදහස් අධ්‍යාපන පරන්තේ ප්‍රතිඵල හැට සහ මධ්‍ය විද්‍යාල තුලින් මධ්‍ය විද්‍යාලයෙන් ආපු අයනේ පරිපාලන සේවයේ වැඩි හරියක් නියෝජනය වුණේ ඒ අය.
වෛද්‍යවරු ඉංජිනේරු මේ හැම වෘත්තියකටම ආවා. හැබැයි එතෙක් ඒ අවස්ථාව තිබුණ නැති ඒක හරි. හැබැයි ඊළඟට 61 පාසල් පවරා ගැනීම පනත. මොකද ඒකත් එක්ක තව දෙයක් සිද්ධ වුණා. පාසල් කොටසක් ඉතුරු වුණා අනිත්‍යව පවරගත්තා. එතකොට රජයේ වගකීම බවට පත් වුණා මේ අධ්‍යාපනය ලබා දීම. එතකොට ඒ සිද්ධිය වෙනකොත් එක්කම තව වැඩක් වුණා. මොකද ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ අහිමි වුණා මේ දරුවන්ට. සිංහල දරුවෝ සිංහල මාධ්‍යෙන් අධ්‍යාපනය ලබන්නේ, දමිළ දරුවෝ දමිළ භාෂාවෙන් අධ්‍යාපනය ලබන්න ඕනේ. මුස්ලිම් දරුවන්ට මේ දෙකෙන් විකල්පයක් තෝරගන්න පුළුවන්කම තිබ්බා. අප මන් 2000 අර ටික කාලයකට අධ්‍යාපනමත් වෙච්ච වෙලාවේ ඒ කාලේ ජනාධිපතිතුමියගේ උපදෙස් අනුව මොකද වානුක්‍රම ව්‍යවස්ථාවේ භාෂාව කියන පරිච්ඡේදය ගත්තොත් මම හිතන්නේ 28(2) හොයි උපවගන්තියක තියෙනවා. මට දැන් වගන්තිය ව්‍යවස්ථාව නැතිනම් එකපාර කියන්න බෑ. පැහැදිලිව තිනවා උසස් අධ්‍යාපන ආයතන වල තමයි සුභාෂා මව් භාෂාවෙන් තොරව අධ්‍යාපනය දෙන්න පුළුවන්. ඒ නිසා අපි කරපු දේ උසස් පෙළ විද්‍යාවේශ දරමු. මොකද ගුරු උරුත් හිටියේ නෑනේ. හිටපු පරණ ගුරු උරු ගිහිල්ලා වෙන රටවල් වලටත් ගිහිල්ලා විශ්‍රාම ගිහිල්ලා. ඒ නිසා විද්‍යාව කියන විෂය තුනින් තමයි උසස් පෙළින් පටන් ගත්තේ ඉංග්‍රීසි මාධ්‍ය. ඒක තමයි මේ වෙනකොට 2000 පටන් ගත්ත එක දැන් 2023 වෙනකොට 6න් ඉහළ පාසල් 554ක රජී පාසල් වල ඉංග්‍රීසි මාධ්‍යනොත් අධ්‍යාපනය දෙන්න පුළුවන් 6න් ඉහළ. 6න් ඉහළ දෙන්න බෑ අර ව්‍යවස්ථාවේ සංශෝධනය නොකර. ඔය නීති විද්‍යාලයේ අවසාන විභාගයේ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙද්දි ඒක පුළුවන්කම තිබුණේ මොකද උසස් අධ්‍යාපනය සඳහා ඉංග්‍රීසි මාධ්‍යයක් කරගන්න පුළුවන්. පුළුවන් කියන මේ එකත් එක්ක. ඒකත් එක්ක. ඔව්. ඉතින් දැන් ඒක නිසා මම ඔය කිව්වේ දැන් ඒක අහිමි වුණා. ඉතින් ඊට පස්සේ 72 දී ප්‍රතිසංස්කරණයක් කළා. නමුත් ඒක දිගට යන්න බැරි වුණා. ඊට පස්සේ මොකද වුණේ අපහුව 88 වෙනකොට පළාත් සභා ක්‍රමය ඇති වුණාම වතු පාසල් ඒවල වතු අධිකාරීවරුන් වතු වත්තමන්ගෙන් එන ගිය පාසල පළාත් සභාවට අපි පවර ගත්තේ වෙන සමහර ජාතික පාසල් තුනක්. ඉතින් එහෙම ඇවිල්ලා මේ වෙනකොට රජයේ පාසල් 10145ක් තියෙනවා. මේ 10145 වර්ගීකරණය කරලා ගත්තොත් එහෙම ළමයි 200ට අඩු පාසල් තියෙනවා 4500. තුන් ළමයි 100ට අඩු පාසල් තියෙනවා 2900. ඒතර ගුරු උරු ඉන්නෝ 241000 මුළු වශයෙන්. ඔය අතර ජාතික පාසල් තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ජාතික පාසල් මුලින්ම 88 පළාත් සභා ක්‍රමයේ හඳුන්වා දෙනකොට 17 ඉතිරි කරගත්තා. පාසල් 17යි. ඊට පස්සේ ඒක ව්‍යාප්ත වෙලා ගිහිල්ලා තමයි අද 499ක් දක්වා ඇවිල්ලා තින්නේ. ඒතර ජාතික පාසල් කීනෙවත් එකම විෂය නිර්දේශ උගන්වන්නේ. එක විදිහට පුහුණු වෙච්ච ගුරුවරු උගන්වන්නේ. හැබැයි එතන යම් බෙදීමක් ඇති කළා තිබුණා. ඒකත් එක්ක තමයි ඔය මේ ජනප්‍රිය පාසල් 34කට නගර බදව තියෙන විශාල ඉල්ලුමක් ඇවිල්ලා දැන් මේ ප්‍රමුඛ පලේ පාසල් 5000 6000 වෙලා තාම විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් ඒ පාසල්වල ඉන්නවා. සාමාන්‍යයෙන් දියුණු රටවල් වල කිසිම රටක මේ පාසල් වර්ගීකරණය තියෙනවනේ. 1-5 ප්‍රාථමික, ඊළඟට 6-9 කනිෂ්ඨ ද්විතීයක, 10-13 වෙනකන් තියෙනවනම් ජේෂ්ඨ ද්විතීයක. එහෙම නෑන්නේ. ප්‍රයිම එලිමන්ටරි කියනවා. ඊට පස්සේ මිඩල් ලෙවල් කියනවා. හයි ස්කූල්, කොලෙජ් ඒ විදිහට යන රටවලුත් තියෙනවා. හැබැයි දැන් මේ ලෝකයේ පිළිගත්තේ වර්ගීකරණයට මේ අපේ එක දැන් ගැලපන්න බෑ. හොඳ 1-5 टाइप 3 ඊට පස්සේ टाइप 2 පාසල් තිනවා එක සමහරේ වෙ 11 වෙනකන් ගිහිල්ලා නවතිනවා. ඒක 100 පාසල් තිනවා උසස් පෙළ තිනවා නමුත් කලා වාණිජ විෂය ධාරාව දෙක විතරයි. ඒතර එක AB කියන ඒවා තමයි විෂය ධාරා සියල්ලම තින්නේ. දැන් පසුව අපි තාක්ෂණ විෂය ධාරාව හඳුන්වනවා. මේක තාම හොඳයි. දැන් විෂය ධාරා හතරක ඒ විදිහට යනවා. දැන් මේක තුල මේ ජාතික පාසල් සමූහය එතන තින අතුරුතර 499 ඊතුරු පාසල් සමූහයෙම පළාත් අතර බෙදුණු විශයක් හැටියට තියෙනවා. ඒවා පරිපාලනය වෙන්නේ පළාත් සභාවේ. හැබැයි වෙලා තියෙන්නේ දැන් අර ඔබ කිව්වා වගේම දැන් පළාත් සභාවලට අදාළ විශයක් මේ අධ්‍යාපන බෙදුණු විශයක්. ඒ කියන්නේ සමගාමි ලයිස්තුවේ තියෙන විශයක්. හැබැයි ওই පළාත් සභාව පටන් ගත්ත වෙලාවේ ඉඳලම අපි ගිහිලා තියෙන්නේ පාසල්වල පාලනය විමධ්‍යගත කිරීමට නෙවෙයි අනෙක් පැත්තට මම හිතන්නේ. නැත්තම් 17ක් තිබිච්ච එක 499 වෙන්න බෑ. වෙන විදියක් නැහැ. බදුල්ල වගේ දිස්ත්‍රික්ක එක එක්තරා වකවානුවක පාසල් 28ක් ඉතින් කෙටි කාලයක් තුළ ජාතික පාසල් වලට පත් වුණා. සමහර පාසල් වල දරුවෝ 500ට අඩුයි. බොහෝ පාසල් පහසුකම්ුත් නැහැ. පාසුකම්ුත් නැහැ. හැබැයි අර නම දැන් පහුගිය කාලෙත් එහෙම ජාතික කියන බෝඩ් එක පාසල් 1000කට ගහන්න ගිහලා දැන් එම ගහලා ඒක නැවතිලාද ඒක දැන් ඒ දැන් වෙලා තින්නේ දැන් එහෙම මොකද මේක පළවෙනි කාරණේ තමයි ඕනෙම වෙනසක් කරන්න නම්
මේකේ පරිපාලන ව්‍යුහය ශක්තිමත් කරගෙන ඉන්න ඕනේ. නිලධාරීන් අඩු නම් අධ්‍යක්ෂවරුන් නම් විදුහල්පතිරු අඩු නම් ගුරුවරු වුණතාවයක් තියෙනවා නම් ඒවා සකස් කරගෙන තමයි ලොකු වෙනස්කට යන්න ඕනේ. ඒක කරන්න මූලික වෙනස්කම් ටික කරන්න ඕනේ පරිපාලනමය ව්‍යුහාත්මක වෙනස්කම. මේ අපි මේ මේ වෙනකොට ඒක යෝජනා කරලා තිනවා. ඒක අනුව දැන් තිනවා පළාත් 9යි පළාත් 9 යටතේ කලාප 100ක් තිනවා දැන් කලාප 100 යටතේ කොට්ටාස 335ක් තිනවා ඒක ඇත්තේ පාසල් සමූහයේ තිනවා. හැබැයි දැන් ඉස්සරහට යෝජනා කරලා තිනවා පහලින් පටන් අරගෙන කුඩා පාසල් 6ක් 8ක් අතරට ප්‍රමුඛ පාසල් එකක් හෝ වැඩි ගන්න. ඒ පාසල් පොකුරක් වගේ හදන්න. ක්ලස්ටර් එකක්. ඒ කලින් තිබිච්ච ක්ලස්ටර් එක නෙමෙයි. ඒ තුනේ වෙන ක්ලස්ටර්ස් 1200ක් හැදෙනවා. ඒතර කිසිම පාසලක් හුදෙකලා වෙන්නේ නැහැ. ඒත් ළමයි 30ක් ඉන්න පාසල් තියෙනවා. ඒතර ඒ 30 ඉන්න පාසල 80 ඉන්න එක 110ක් ඉන්න එක කොහොමවත් එක්ක 6න් ඉහළ සාව 113 විෂය ධාරා සියල්ලම තියෙන. එහෙම පාසල් එකක් හෝ ඊට වැඩි ගන්නක් තියෙනවා. ඒවා ප්‍රමුඛ පාසල් හැටියට මේ කුඩා පාසල් ටික එකට පොකුරක් හැටියට යනවා නම් මහිතන්නේ අද තියෙන ඔය සම්පත් හිඟකතාවයට හේතු මොකද අපි වගේ රටකට සියලුම සම්පත් එකපාර දෙන්න බැ දැන් තියෙන ආර්ථික ප්‍රශ්න අනුව තවත් අභියෝගයක් ඒක දැන් අපි දැක්කා කොයි දහනේ මාපු වෙලාවේ දරුවෝ ගස්කල් ගුඩ නැග්ගා ආ අන්තර්ජාල පාස්කම් ලබා ගන්න ඒව නැතුව එතෙන් දැන් අපි මේ වෙනකොට මේ ක්ලවුඩ් එක හරහා SLT එක ඩයලොග් එක ඒවා එකතු වෙලා දැන් ඒ සඳහා අවශ්‍ය වැඩ පිළිසකස් කරගෙන යනවා හැබැයි දැන් වෙලා තියෙන කාරණේ තමයි ඊටම වේගෙන් ලෝකේ තාක්ෂණයත් එක්ක අධ්‍යාපනය යන්න පටන් අරගෙන දැනුම් දෙගුණ වීමේ වේගය කාලපරාසය අඩු වෙලා තියෙනවා. අපි එහෙම ගත්තොත් අර ජනාධිපතිතුමා පාර්ලිමේන්තුතුමා දැන් පළවෙනි මූල අසන කතාවේ වෙන්න ඕනේ මේ අපි එකතන කරගෙන ලෝකේ අපුපසුපුසුගම් පසු කළ ගමන් කළා තියෙනවා. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒක ඊටාම හොඳින් පේන ක්ෂේත්‍රය තමයි අතරම අධ්‍යාපන ක්ෂේත්‍රය. දැන් උදාහරණයක් ගන්න බලන්න. දැන් ජාත්‍යන්තර පාසල් දිනන 350ක් පමණ. ඒවැයි නියාමනයක් නැහැ. ඒක සමාගම් පනතයත් ලියාපදිංච වෙලා තින්නේ. අපිටත් දැනට බෑ. නමුත් මෙසර ප්‍රතිපත්ති අපි සඳහන් කරලා තිනවා යම් ආකාරයක නියාමනයක් පිළිබඳව. මොකද අපේ දරුවෝ තමයි 99%ක්ම මේ පාසල් වලට යන්නේ. සහ දැන් අර ප්‍රධාන අර ඔබ කියපු පොදු පාසල් පද්ධතිය රජයේ පාසල් පද්ධතියට උත්සාහ කළා සමහරවිට ගිලිහෙන ළමයි තමයි ගිලිහෙන ළමනුත් දෙන්න යනවා එහෙම නැත්නම් සමහරු හිතාමතා මත යනවා මොකද හේතුව දැන් එඩෙක්සෙල් එක්සෑම් එකකට පෙනීන්න පුළුවන් කේම්බ්‍රිජ් එක්සෑම් එකකට පෙනීන්න පුළුවන් එතකොට සාමාන්‍ය පෙළ උසස් පෙළ කළා අවුරුදු 17 වෙනකොට අවසానයි හරි හැකියාවක් තියෙනවා නම් විදේශ රටක විශ්වවිද්‍යාලයකට මෙහෙ තිබෙන්නා වූ ඇෆිලියේට් කරපු යුනිවර්සිටි එකකට ඉතම 17 වෙනකොට ඇතුල් වෙන්න පුළුවන්. ඇතුල් වෙන්නත් පුළුවන්. දැන් අපි සාමාන්‍ය පද්ධතිය ළමයි K level කරලා ඉන්නකොට අර ළමයි උපාධියකුත් අරගෙන. හොඳ ඒක තමයි. දැන් අසමාන. ඔව් දැන් ඒක ඔය විවිධ මාතෘකා කියවෙන සමාන ප්‍රමුඛ පෙළේ පාසල් වල ඇති හැකි සමහරු අද තමන්ගේ ආදි ශිෂ්‍යත්වයේ දරන පාසලට නෙමෙයි දරුවෝ යවන්නේ. එහෙම හිටපොයත් අස් කරගෙන ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පාසල් වලට ගිහිල්ලා තිනවා. මොකද දැන් අවුරුදු 13ක් ඉගෙනගෙන විභාගයට ලියනවා. හැබැයි උත්තර පත්‍ර පරීක්ෂා වෙන්නේ නැහැ. හැබැයි ඔබ මේ තාම වැදගත් කාරණාවක් මතු කරා. අර ඒ කියන්නේ තමන්ගිය පාසලටවත් යොද දරුවව ඇතුල් කරන්නේ නැතුව ජාත්‍යන්තර පාසල් වලට යනවා. දැන් ඕක දකින්න ලැබෙනවනේ ඇත්තටම දේශපාලන පන්තිය ගත්තොත් එහෙම සමාජයේ දේශපාලන ක්ෂේත්‍රේ නැත්නම් මතවාදී ක්ෂේත්‍රේ බලවත් අය ඔක්කොගෙම ළමයි යන්නේ බොහෝ වෙලාවට ওই ජාත්‍යන්තර පාසල් වලට. අවසානයේදී අපි තුමු ඒගොල්ලෝ රටපාලනය කරන්න එනවා කියලා කොයි හරි වෙලාවක ඒ එන්නේ ඔය පිරිස තමයි ඒක තමයි මම මේ පහුගිය කාලය තුලදී මේක පෙන්ලා දුන්නේ දැන් අපිත් නිදාස අධ්‍යාපනයේ ප්‍රතිපල අපිත් මේ එහෙම ලොකු පන්ති වලින් ඇවිල්ලා පැලැන්ති වලින් ඇවිල්ලා එහෙම හිටපුවා නෙවෙයි කොටිම නිදාස අධ්‍යාපනයේ තිබුණ නැත්නම් අපි කොහෙද දන්නේ කොහෙද දන්නේ නැහැ ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ 1972 තමයි සිංහල භාෂාවේ නීති උපාධිය කරන්න පුළුවන්කම ලැබුණේ එහෙම නොලැබුණා නම් සමහරට අපිට නීති උපාධිය කරන්නත් බැරි වෙන්න පුළුවන්. හරි. හැබැයි කොහොම හරි මේ බාධක බෙදගෙන අපි ඇවිල්ලා තිනවා. හැබැයි දැන් ප්‍රශ්න වෙලා තින්නේ අති බහුතරයක් මේ දරුවෝ රජයේ පාසල් ඉඳගෙන මේ එනකොට එකක් දැන් අද බාධකයක් වෙනවා ඉංග්‍රීසි භාෂාව. ඉංග්‍රීසි මාධ්‍ය. පටන් ගත්තට අපිට දැන් තව වැඩසටහන් කීපයක් දැන් මන් 30 වෙනිදා ආරම්භ කරනවා. ඔය අඩුපාඩුව මග හරගන්න ඊළඟ ගුරුවරු ටික අපි පුහුණු කරගන්න ඕනේ සැසි පවත්වන්න ඕනේ. ඒවට තියෙන මුදල් අවශ්‍ය වෙනවා. බොහොම අමාරුවෙන් කටයුතු කරන්න විදේශ ආධාර වැඩසටහන් යටතේ නමුත් කොහොම හරි දැන් ඔබ කිව්ව එක හරි ඒ කියන්නේ ආපහු යනවා අර නිදහස් අධ්‍යාපනය ලබන්න පෙර දුන්න තැන උල් අවස්ථාව ඔව් මොකද මේ පාසල් අධ්‍යාපනය ලැබලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලැබලා අපිදුම නීති උපාධිය
නීති උපාධිය යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් වලින් නීති උපාධිය ගන්න ඕනේ. අරගෙන ලෝකල් එජ් එකේ විභාග ටික කළා. කෙලින්ම මේ අය පාලකයෝ හැටියට ඉනව රටේ. ප්‍රොෆෙෂන් එකට වෘත්තියට එනවා ඉංග්‍රීසි පිළිබඳව හොඳ මනා දැනුමක් එක්ක. එතකොට දිස්ත්‍රික් උසාවියෙන් උඩට යනකොට ඉතින් බොහෝ වෙලාවට පෙටිෂන් එක දාන්නේ, ඇෆිඩවිට් එක දාන්නේ, සබ්මිෂන්ස් කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ රේහි තින උන්නතාවය නිසා මේ දරුවන්ට එතෙන්ට එන්න බැරි කමක් තියෙනවා. ඊළඟ කාරණය දැන් අපි ඇයි විභාග පරක් වෙවි විශ්වවිද්‍යාලයේ අවුරුදු 3ට යන අය අවුරුදු 4 5 6 වෙලා ගිහිල්ලා මෙහෙම එනවට වඩා අද දරුවෝ මේ ඉන්ටර්නෙට් එක හරහා ලෝකේ පුරාම සැරිසරනවා. ඒගොල්ලන්ට පේනවා වෙනත් විශ්වවිද්‍යාලවල කොහොමද පාඨමාලා කරන්නේ, ඒවා විශේෂණ වෙච්ච පාඨමාලා තියෙනවා. දැන් අපි හිතමු ওই නැගියන තාක්ෂණය නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, එතකොට ජාන තාක්ෂණය, බිග් ඩේටා, එතකොට AI. ඉතින් මේ පිළිබඳව දරුවෝ ගවේෂණය කරන්න පටන් ගන්නවා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අද ඇත්ත කතාව තමයි දැන් 13 ශ්‍රේණිය කී දෙනෙක් පාසල් එනවද? ඔව්. දැන් ඒ ලෙවල් ගත්තොත් එහෙම ළමයි ඇත්තටම හිස්පන්ති කාමර තියෙන්නේ. විභාග විතරයි ළමයි එන්නේ. ඔව්. ඒගොල්ලන්ට විභාග ලියන්න ඕන නිසා පාසල් එනවා. දැන් ඕක 12ටත් එනවා. ඕක 11ටත් එනවා. දැන් 11 විභාගයේ තියන්න ඕනේ ළමයි දැන් පාඩම් කළාම ඇතිවලා ඉන්නේ. මොකද මේ විභාගේ නියමිත කාලෙන් පස්සට ගිල එකක් කොයි 19 නිසා අනිතික රටේ ඇතිච්ච ප්‍රශ්නත් එක්ක ඉතින් ඒක නිසා දැන් මේ පස්සට ගිල එතන දුක්කම් කොටු මැද්දේ ප්‍රශ්න පත්‍රය ලිව්වහම පස්සේ ලයිට් උත් කපලා තියෙද්දි පැය දෙකක් දරු එච්චර මහන්සිලා විභාගය කළා දැන් උත්තර පත්‍ර සමීක්ෂණය වෙන්නේ නැහැ. ඒවැ වෘත්තීය ගැටලුත් එක්ක පටලවාගෙන දැන් එතන ඒ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි සෑහෙන උත්සාහයක් දරලා තිනු මම හිතනවා ඊළඟ දින කීපය තුල පුළුවන් වෙයි කියලා හිතන් සුපුරුදු පරිදි කටයුතු කරන්න. නමුත් මම කියන්නේ මේවා සිදු නොවිය යුතු දේවල් නේ. මොකද හේතුව දැන් සමහරු කතා කරනවා මේ තමන්ගේ රැකියාව පිළිබඳව මූලික අයිතිවාසිකම් ගැන. ඉතින් මේ දරුවෝ ලක්ෂ 41ක මූලික අයිතිවාසිකම්. දැකලා තියෙනවා කෝයර කතා කරනවා. ළමෙන් පාසල් දාන්න බැරි වුණ ප්‍රමුඛ පාසලකට. ඒගොල්ලෝ මානවිකම් කොමිසමට ගිහිල්ලා පුළුවන් අය උසාවියට යනවා. සමහරු යන්නේත් නැහැ. හරි. එතකොට දැන් දරුවන්ට දෙන ගුරුවරයා ඉතින් උගන්වන ප්‍රමාණය තමයි. ඔව්. අනිත් එක දැන් අර ඔබ කියව ගුරුවරයාගේ පැත්තෙන් ගත්තොත් එහෙම. අද රජයේ පාසල්වල ගුරුවරුන් සම්බන්ධයෙන් දරුවන්ගේ තියෙන විශ්වාසයත් සෑහෙන දුරකට කඩා වැටලා තියෙනවා නෝ එක් හේතු නිසා. ඔව් ඒක තමයි ඒක දැන් ඒකට හේතු වෙන්නේ මොකද දැන් අපි පාසල් යන කාලේ. උපකාර පන්ති මේ විදිහට තිබුණේ නැහැ. වැඩිම ඕන නම් පොඩි ගෲප් එකක් 4-5 දෙනෙක් ඒ එහෙම තමයි හිටියේ. ඒ ගණිතය ඉංග්‍රීසි භාෂාව එවැනි විෂයකට විතරයි. අද එහෙම නෙවෙයිනේ. අද දැන් බෞද්ධ ළමයි බුද්ධ ධර්මයටත් විශේෂ උපකරපන්ති. ඒ තත්ත්වර ඇවිල්ලා තියෙනවා. දැන් කොහොම හරි දැන් දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒක නෙවෙයි. මේකට ප්‍රධාන හේතුව තමයි විභාග පදනම් කරගත්ත අධ්‍යාපන ක්‍රමය තමයි දිගටම අපි අරගෙන ආවිල්ලා. හැබැයි දැන් ලෝකේ රටවල මේක වෙනස් වෙලා බොහෝ කල්. අපි ෆින්ලන්තයේ ගන්නවා නම් දහන්නම් ලෝකේ ඉහළම මට්ටමේ අධ්‍යාපනයක් තියෙනවායි කියලා. ඒකට ප්‍රධාන හේතුව 1970 දශකයේ ඒගොල්ලෝ විශාල ප්‍රතිසංස්කරණයක් කළා. දැන් ඒකේ අවුරුදු 6න් තමයි ග්‍රේඩ් 1 එකට ළමෙක් ඇතුල් වෙන්නේ. ඒතර ග්‍රේඩ් 9 වෙනකම් ඒතර අවුරුදු 15 ළමෙක් ඇවිස්සන. ඒතර අපේ ඕ ලෙවල් හා සමාන වෙනවා. ග්‍රේඩ් 9 එක වෙනකම් පන්ති කාමරයේ පන්ති ගුරුවරයා හෝ ගුරුවරිය තමයි තක්සේරුකරණය කරන්නේ. ඒ තක්සේරුකරණය පිළිබඳව සමස්ත සමාජයේ විශ්වාසය තියෙනවා. ඒතර ගුරුවරයන්ගේ accountability ගැන වගවීම ගැන සමාජයේ 100% විශ්වාසයක් තියෙනවා. 9න් පස්සේ තමයි ප්‍රසිද්ධ විභාගවලට එන්නේ. දැන් ඉන්දියාවේ 2020 අලුත්ම අධ්‍යාපන ප්‍රතිපත්තිය 2020 ඉදිරිපත් කළේ ක්ෂේත්‍ර 48ක මේ 14කින් පුළුවන් ප්‍රතිපත්ති ඔක්කොම පයින් ෆෝම් එකේ අරගන්න. මම සාමාන්‍යයෙන් මේ විෂය කරන්න නිසා මම ඔව් ඔවන් ඉන්ටර්නෙට් එකෙන් අරගෙන ඩවුන්ලෝඩ් කළා මම බලනවා සිංගප්පූරු. ආ ඉතින් ඒ වගේ. ඉතින් ඒක නිසා මම මේ ගත්තේ එක එක මට්ටම් වල රටවල්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙයි මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමෙන් බැහැර වෙමින් යනවා. විශේෂම ප්‍රාථමික අංශයේ විභාග ටර්ම් ටෙස්ට් කියන එක වෙනුවට එක්කෝ වර්ෂයේ මැදදී නැත්නම් වර්ෂයකදී එක අගෙයිමයි තින්නේ. අනිත් ඒවා සියල්ලම ගුරුවරයා විසින් පාඩමෙන් පාඩමට අගෙයිම් කරගෙන අකණ්ඩ අගෙයිම් ක්‍රම යනවා. හැබැයි මේ කොළපුර වුණ කතාවක් නෙමෙයි එතන කියවෙන්නේ. හැබැයි දැන් ඔබ මගේ ඉස්සරහා ඉන්නේ මේ රටේ අධ්‍යාපන ඇමතිවරයා හැටියටනේ. දැන් ඔබ කියන විදිහට අපිට විග්‍රහ කරන්න පුළුවන් අතර මේකේ ප්‍රශ්න අපිට රටවල් වල තත්ත්වයයි මේව ඔක්කොම. ඒ වගේම ඔබ තුන් පාරක් රටේ අධ්‍යාපන අමාත්‍ය ධූරය දරලත් තියෙනවා. දැන් එළියේ ඉඳගෙන අපිට පේන්න තියෙන දේ තමයි
අමාත්‍යවරු වෙනස් වෙනකොට අධ්‍යාපන වැඩසටහන් වෙනස් වෙනවා ක්‍රියාවලිය වෙනස් වෙනවා සමහරලාට කමිටුපත් කරනවා සමහරලාට මේ කමිටු වල වාර්තා ඉදිරිපත් වෙන්නේ නැහැ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ නැහැ මේ වගේ අවස්ථා නොඑක් අවස්ථා තියෙනවා අපිට තේහෙකුත් බලන්න පුළුවන් ඔව් අපි කතා කරගෙන යන ගමන් අපිට අරුණ තේ එකක් ගේනවා සාමාන්‍යයෙන් මේ වෙලාවට ඔව් මේ අපිට තේ එක බොන ගමම කතා කරන්න පුළුවන් අපිට එතකොට මම මේ කියන්න හදන්නේ දැන් අපි නිදහස ලැබලා අවුරුදු 75කුත් සැමරුවා හැබැයි අර ඔය විග්‍රහ අපි හැමෝටම පැහැදිලි දැන් නමුත් අර ඔබම කියවනනේ අපි අධ්‍යාපනය පවත්වාගෙන යනවා විභාග මත පදනම් වෙලා කියලා නමුත් දැන් පහේ ශිෂ්‍යත් විභාගය ගත්තොත් එහෙනම් පහේ ශිෂ්‍යත් විභාගය ගැන බරපතල විවේචන තියෙනවා ඒක නොපැවති යුතු එකක් කියලා නමුත් අද වෙනකන් අපිට කිසිම අධ්‍යාපන ඇමතිවරයෙකුට ධෛර්යවන්ත තීරණයක් ගන්න බැරි වෙලා තිනවා කිසිම රජයකට ධෛර්යවන්ත තීරණයක් ගන්න බැරි වෙලා තිනවා ඒක අහෝසි කරනවද නැද්ද කියන එක ගැන ඔබ මොකද හිතන්නේ ඔය නෑ ඒ ඔය ඔය විභාගය ගැන විතර ගත්තොත් අපිට තේ බිබි කතා කරා එතන එතන ප්‍රශ්නේ වෙලා තින්නේ අද අයන්සක දරුවෙකුට ඈත පිට ගම්මානෙක ඉන්න සහජයෙන්ම දක්ෂ දරුවෙකුට සියලුම පහසුකම් තියෙන ප්‍රමුඛ පාසලකට යන්න තිබෙන එකම අවස්ථාව වෙලා තින්නේ මේ පහේ ශිෂ්‍යත් විභාගය. නමුත් ඒක ඉතිසලා තිබුණා ශිෂ්‍යාධාර. ඔව් නෑ ඇත්තටම පහේ ශිෂ්‍යත් විභාගය ආරම්භ වුණේම ඕක කණ්ණංගර අධ්‍යාපනයේත් තිබ්බා. දැන් මේ 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 කණ්ණංගර මැතිතුමා පවා මේ රිච්මන්ඩ් විද්‍යාලයට ගියේ එතුමා පහ වෙනකන් ඔය අම්බලංගොඩ මැතින බට්ටදුම්මේ හැරි මක්රේ වගේ කනිෂ්ඨ පාසලක ගිහිල්ලා අර රිච්මන්ඩ් විද්‍යාලයේ හිටපු පියතුමා විදුහල්පති රෙක්ටා ආවා ඒ තෑගි බෙදා දෙන්න. තෑගි බෙදා දෙන්න ආවම මෙයා තෑගි කන්දරාවක් මෙය ලබා ගත්තා ප්‍රාථමික අවසානයේදී එතකොට කරත්තයක් පිරෙන්න තෑගි ලැබුණයි කියන එක තමයි මේ සාමාන්‍ය වහර කියන්නේ එතකොට ඒක දැකපු ඒ විදුහල්පතිතුමා පියතුමා මොහුට ශිෂ්‍යත්වයක් දුන්නා රිච්මන්ඩ් අධ්‍යාපනය ලබන්න එතනින් ඒකවත් එකෙන් තමයි ඒක නිසා තමයි යාට කල්පනා වුණේ නිදහස් අධ්‍යාපනයේ තිබෙන්නා වූ වටිනාකම පිළිබඳව දැන් මහපොළ ශිෂ්‍යත්වය හඳුන්ලා දුන්න අතුලන් මුදලි මැතිතුමා එතුමාට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට යන්න ගියම මතුවෙච්ච බාධක විසඳගන්න පුළුවන්කම ලැබුණේ SW වාඩි බණ්ඩාරනායක අගමැතිතුමා ඒකට සහය දුන්නා. මොකද එතුමාට සීලුම හැකියාවන් ටික තිබ්බ ඇතින නිසා එතුමා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලේ අධ්‍යාපනය ලැබලා තමයි ලංකාවට ආවේ. හැබැයි එතුමා අතුලන් මුල්ලි මැතිතුමාට ඒ සහය දුන්නයි කියන එක තමයි කියවෙන්නේ. එතකොට ඒ නිසා තමයි ඒකත් ගුරු කරලා අරගෙන තමයි එතුමා මහපොළ ශිෂ්ටාත්ව ක්‍රමේ හඳුන්ලා දුන්නේ විතරක් නෙවෙයි ජාතික අධ්‍යාපන කොමිසම කොමිසම පනත ගෙනාවේ එතුමා. ඒතර ඒකෙන් කරන්නේ සාමාන්‍යයෙන් සමීක්ෂණයන් කළා වර්තාවන් අරගෙන අවුරුදු 4කට වතාවක් අධ්‍යාපන ප්‍රතිපත්තින්වල ජාත්‍යන්තරත් එක්ක සසලා ඉහළට යන ඒවා යන්නුනේ හරිට මේ විෂය නිර්දේශයන් සංවර්ධනය කරනවා වගේ අවුරුදු 8කට වතාවක්. හැබැයි දැන් ප්‍රශ්න වෙලා තින්නේ දැනුම දෙගුණ වීමේ වේගයේ සීග්‍රයෙන් යනකොට තාක්ෂණත් එක්ක අපි හිමින් ගමන් කරන්නේ. ඒක නිසා තමයි අපිට වෙලා තින්නේ දැන් මේ தத்துவ මීට දශක දෙකක් විතර වෙන කලින් මේ මට්ටමේ තිබුණේ නැහැ. දැන් ස්මාර්ට් බෝඩ් එක ඇත්තටම පළවෙනි ස්මාර්ට් බෝඩ් 10 ගෙනාවේ මම අධ්‍යාපනය හැමතිස්සෙම 2008 දී. මොකද මම ලන්ඩන් වල අධ්‍යාපනය මිතුරුන්ගේ සමුළුවට ගියාම ඒකට සමගාමීව බ්‍රෙඩ්ස් කියලා එක්සිබිෂන් එකක් තියෙනවා. ඒ ප්‍රදර්ශනයේ තියෙන කොම් පාසල් වල ඉගෙනුම් උපකරණ. ඒතර ඒක ගන්නකොට මේ පෙර පාසලේ දරුවෝ මේක නම් ටේබල් එකේ ඒක ටච් කර කර ඒගොල්ලන්ට පුළුවන් පාට රූප රාම ඔක්කොම ගන්න ඊළඟට ස්මාර්ට් බෝඩ්ස් දැන් අද තියෙන එක නම් මිල අඩුයි දැන් ඊට වඩා දියුණු වෙලා තාක්ෂණේ නමුත් ඒ කාලේ මට පුළුවන්කම ලැබුණා නොමිලේ වෙනි 10ක් ගන්න එක්තරා කැනේඩියන් සමාගමක් ඒගොල්ලන්ගේ ඉන්දියාවේ ඒජන්ට් හිටියා අරගෙන අපි පළවෙනි කණ්ඩායම ගුරු 26ක් පුහුණු කළා රුවන්පුර පීඨයේ සම්පූර්ණ මම තාක්ෂණේ පීඨයක් බවට පත් කළා ඒක තිබ්බෙම තොරතුරු තාක්ෂණේ පිළිබඳව පීඨයක් හැටියට අපේ ගුරුවරු අඩුම ගාන 600ක් අවුරුද්දකට අපි එතනින් එලියට ගන්න හැබැයි ඉතින් ඊට පස්සේ යම් යම් වෙනස්කම් වෙලා තිනු ඒක වෙනම කතාවක් අපි අර ශිෂ්‍යත් කතාවට ඔව් නමුත් මේ ශිෂ්‍යත් කතාවට ගන්නකොට දැන් වෙලා තින්නේ මේකට අපි බොහොම මේක සෙන්සිටිව් ඉෂුව එකක් වෙලා තින්නේ අද ඒ නිසා බොහොම පරිස්සමෙන් දැන් අර කවුරුත් කියන්නේ ඒක සම්පූර්ණයෙන් අහොස් අර ඔය කියපු නෑ එහෙම නෙවෙයි මේක කරන්න වෙන්නේ අධ්‍යාපනයේ මේ ව්‍යුහාත්මක වෙනස්කම් සහ සමස්ත අධ්‍යාපනයේ පරිවර්තනීය යුගයකට අපි යන්න ඕනේ අපි මුලින් කතා කළේ අධ්‍යාපන කවදාවත් වෙන්නේ නැහැ ඔය සම්පූර්ණ නෑ නෑ වෙනතට වඩා දෙක කතා වෙනවා දැන් පාර්ලිමේන්තුවේ සීලු මන්ත්‍රීවරු දිස්ත්‍රික් පදනමින් ගඳවලා
මේක මූලික අවබෝධය සහ අවශ්‍ය අධ්‍යාපන මේ වෙනස්කම් පිළිබඳව සහ ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව මේගොල්ලොත් එක්ක අපි වෘතව සාකච්ඡා කරනවා. ඒ විතරක් නෙවෙයි ඊට කලින් අවශ්‍ය අධ්‍යාපන ඇමති හැටියට මේ 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 ළඟදි මෑතකදී පහුගිය අයවැය තිබෙන කාල සීමාව තුළ මන්ත්‍රීවරු වෙනවනේ. ඒක අරගෙන දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික් කැපගත්තා. අයින් නැතියට අපි ලිපි ගොනුවක් බාර දුන්නා. ඉතින් ඒකේ අඩුවැඩි වශයෙන් අතිබහුතරයක් මේක වෙනසක් විය යුතු කියන මතය ඉන්නවා. හැබැයි දැන් එතෙන්ට යනකොට මේක සැලසුම් කරලා තියෙනේ වේ අපිට බාධක වෙනවා. දැන් කොවිඩ් 19 ආවා. ඒකෙන් යම් අපස්සට යමක් වුණා. ඒකේ සමීක්ෂණයක් කළා වාර්තාවකට තම තුන ශ්‍රේණියේ ඒක සාක්ෂරතාව ඇඟ කිලිපොලා යන ප්‍රතිඵලයක් ලබා දුන්නා. හරි. එතකොට ඒ දරුවෝ ටික කොහොමද එතනින් එහාට ගේන්නේ? හරි. දැන් ඒකට අපි දැන් ප්‍රතිකර්ම යොදාගෙන යනවා. ඉතින් ඒක නිසා මේ ඉස්සර වගේ නෙමෙයි ඉස්සර එහෙම සමීක්ෂණ කළා එහෙම එහෙමටම උනේ නැහැ. දැන් අපිට ඒක කර කර යන්න වෙනවා වෙනම යුනිට්ස් ගන්න පළාත් මට්ටමේ. පලාත් මට්ටමේ දැන් මේ වෙනකොට මහජන නියුත්තේ නැහැ. ආණ්ඩුකාර පාලනයක් තියෙනවා. ඒක නිලධාරීන් ටිකිනේ. ඒකට ඊළඟට නිලධාරීන්ගෙ තිබෙන්නා වූ පුරප්පාඩු සංඛ්‍යාව. ඒවා පිරිවීමට තිබෙන්නා වූ බාධක මුල්‍ය පහසුකම් නොමැති වීම. මේ අභියෝගය. ඒ විතර නෙමෙයි අලුත් අභියෝගය. දැන් පහේශිෂ්‍යත්වය අපි කියන්නේ ඒක යම් ආකාරයකින් දුනු මුලින්ම පටන් ගත්තේ දක්ෂ දරුවන්ට මේ දීමනාවක් දීලා වැඩිදුර අධ්‍යාපනය ලබන්න හොඳ පාසලක් ලබා දෙන්න. හැබැයි දැන් ඒක පරිවත් ක්‍රමානුකූලව මේ දෙමාපිය මව්වරුන්ගේ තරගෙන් බොටන් මේක පත් වෙලා තිනවා. එතකොට දැන් මේක සකස් වෙන ක්ෂේත්‍ර ගත්තාම මේ නිපුණතාවයෙන් ගත්තොත් එක්තරා සීමිත නිපුණතාවයෙන් ප්‍රමාණයකට මේක කොටු වෙලා තිනවා. පහුගිය ප්‍රශ්න පත්‍ර කීපයක් ගත්තා මේ දේරු මහත්මයා කරපු මේ එතුමාගේ ආචාර්ය උපාධි කරපු නිබන්ධනයේදී ඒක ඊටාම සංඛ්‍යා ලේඛන දත්තෙන් මේ සියල්ලත් එක්ක පැහැදිලි කරලා දීලා තිනවා. නෑ මම අහන්නේ ඇත්තටම දැන් ඔබ කියන විදිහටම දැන් ඕක ගැන විග්‍රහ තියෙනවනේ ඇත්තටම හොඳ වාර්තා තියෙනවා. ඇයි මේක වෙනස් විය යුත්තේ කියන එක තියෙනවා. නමුත් දැන් අපි අඩු ගන්න හිතමු අපිට සමස්ත අධ්‍යාපන ක්‍රමය වෙනස් කරගන්න අපිට කලකට වෙනවා කියලා. නමුත් සමහර පියවරයන් අපිට ඉදිරියට තියන්න බැරි. නෑ ඒ ඒකට තමයි අපි දැන් මේ අධ්‍යාපන පරිවර්තනීය වෙනසත් එක්ක අපි එකේ ඉඳලා එනකොට ටර්ම් ටෙස්ට් ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. ඒතර පන්ති කාමරයේ කරන තක්සේරුකරණයට වැඩි ඉඩක් ලැබෙනවා. ඒක දිගටම හුරු වෙගෙන එනකොට තමයි හතර පහ වෙනකොට අපිට ওই වෙනස කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් එකපාර වෙනසක් කරන්න ගියොත් එහෙම මේ කරන්න යන්නේ ඇමතිවරයාට ගෙදර යන්න තමයි වෙන්නේ ඉක්මනට. මොකද සමාජයේ මුල් බැසගත් ආකල්පයන් තියෙනවා. මේක විද්‍යාත්මකව මනෝවිද්‍යාඥයෝ විශේෂඥ වෛද්‍යවරු ළමා රෝග පිළිබඳ වෛද්‍යවරු මේක සමීක්ෂ පරීක්ෂණ ගණනාවක් කරලා තියෙනවා. හැබැයි දැන් ඒක එහෙම වුණාට හරි අපි එකපාර මේ තිබෙන්නා වූ ක්‍රමයේ වෙනසක් කරනකොට ඒ වෙනසට යන ප්‍රතිරෝධය ඊට වඩා වැඩි. ඒතකොට අපි කරන්න යන දේ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේක බොහොම සීරු මාරුවෙන් කරන්න ඕනේ කාර්යයක්, සංවේදී ප්‍රශ්නයක්. ඒ අධ්‍යාපන සමස්ත ප්‍රතිසංස්කරණයත් එක්ක මේකට පිළියම් ලැබෙනවා. අනිත් එක මේ ඕ ලෙවල් ආයි ඊළඟේ උතරින් පැන්නොත් අතෙන්ට. දැන් මුළු අධ්‍යාපනය අපේ රඳාපවතින්නේ 1 සිට 12 13 දක්වාම නිදහස් අධ්‍යාපනය අනිවාර්යෙන් දෙන්න ඕන කියලානේ අපි දැන් අපේ ප්‍රමිතිය. හැබැයි අපි ඕ ලෙවල් වලින් කට්ටියක් හලනවා පුළුවන් තරම්. එතකොට ඒ අයට අපිට පේන්නේ නැහැ මේ ප්‍රමාණවත් තරමන එතනින් එහාට යන්නේ හැලෙන කට්ටියට මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවල 6 ශ්‍රේණි ඉඳලා දරුවන්ට මාර්ගෝපදේශනයක් එනවා. තාක්ෂණ විශ්වවිද්‍යාලයක් තියෙනවා. දෙන්නේ කිව් වලින් පටන් අරගෙන එහෙම යන්න පුළුවන්. එතකොට ඒ අයට ග්‍රේඩ් 9 එකේ වෙනකොට ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් සැලසුම් කරලා තිනවා. ඒකෙන් පස්සේ තීන්දුව කරන්න පුළුවන්. ඒ දරුවාගේ කුසලතාවය කොයි ක්ෂේත්‍රයටද එන්නේ කියන එක ඒ ටෙස්ට් එකයි ඊළඟට මේ දෙමෝපියන් ගුරුරුන් එක්ක තීන්දුවකට එන්න පුළුවන්. එතකොට සාමාන්‍ය පෙළට ගිහිල්ලා දෙපාර තුන්පාර ලීලා එතනින් වැටිලා තාක්ෂණ අධ්‍යාපන නිපුණතාවයට යනකොට එයා සම්පූර්ණයෙන්ම මානසිකව වැටිලා තමයි යන්නේ. හැබැයි අර එහෙම වුණොත් එහෙමම වෙන්නේ නැහැ. නම කියන්නේ අවුරුදු 14යි. අවුරුදු 14දී ආ තාක්ෂණ විශ්වවිද්‍යාලවල ගිහලා එන්නේ කිව්ව එකේ ගියා නම් හරි එයාට අවුරුදු 4ක් යනකොට 18 වෙනකොට එයාට යුනිවර්ටෙක් එකේ එන්නේ කිව් 7 එකට යන්න පුළුවන්. එතකොට මෙතන උසස් පෙළ අවුරුදු එක පළවෙනි වතාවේ ගිහින් අවුරුදු දෙකක් ඉඳලා එතකොට ප්‍රතිඵල එන කාලට තවත් මාස 6ක් උතර ගිහිල්ලා එහෙම එහෙම දැන් මේ වගේ ප්‍රතිඵල සමීක්ෂා තවත් ප්‍රමාදයන් වෙලා එනකොට තව අවුරුද්දක් හමාරක් ඒ වයස්ගත වෙලා ඒ දරුවා. ඔව්. හැබැයි අර දරුවට ඊට කලින් යන්න පුළුවන් මාර්ගේ යන්න පුළුවන්. දැන් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ අපි ඉගෙනගෙන අපි මෙතන හිර වෙලා ඉන්නවා. අර පැත්තෙන් යන අයට යන්න පුළුවන් කියන ඊළඟ ඒ වේදේ තියෙනවා. ඔව් හොඳම උදාහරණය තමයි මම අදත් සාකච්ඡාවක් කළා. දැන් ওই කටුනායක තියෙනවා නයිට් එක යටතේ මේ ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව ඒ ක්ෂේත්‍රයෙන් ගණනාවක
नेशनल डिप्लोमा एक इन्हें भाई और तो हाथर का कोर्स है क्या दें भाई ना सालवेसी रटावल ने कबाल ना कोटे ये उपाधि रोड़ा हिलवान टम का देनुमा सहान निपुण तावे केदार वांट थी दें आप ये का मैं मैं उपाधि मट्ट मट्ट किने इन्हें देंगा वश मेरे पिल्ले सागर चैकल लगा तो करेगे नहीं आना इतना स्लीएट टेका ये तो क ඒගොල්ලෝ පාඨමාලාව අවසන් කරලා එළියට ගියාම 190ට එහා එම්ප්ලොයිබිලිටි රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව 190කට වැඩි. හැබැයි දැන් අනිත් පැත්තේ මේ මේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එහෙම උපාධි කරගෙන තවත් අවුරුදු ගණනාවක් ගත කරලා එන අයට ඒ අවස්ථාව එන්නේ නැහැ. මොකද අද බොහෝ වෙලාවට රැකියා වෙළඳපොළේ ඉල්ලුම තින්නේ මේ නිපුණතාවයෙන් එක. ස්කිල් එක. දැන් මම දන්න ඔය ඉහළ ප්‍රමුඛ පෙළේ ඔය IT कंपनीज एगुलो वडात प्रियमनापाई उसस पेल इवर वेच्चे कमां एटी कारगेने ट्रेन गालगाने एकोरांट लेसी एहम मात्रम कट एविल्ला थीनो अद लोकित तिल्म थीने अपे प्रेक्षके आंट नेवत मतक्करन केमती उबट अपे अध्यापन अमात्य वरया गेन प्रश्न अहन्न थीन देवल अपीट දැනටමත් ඉදිරිපත් කරලා තිනවා සෑහෙන පිරිසක් අපි ඔබට ආරාධනා කරනවා නැවත අපේ දුරකථන අංකය ප්‍රදර්ශනය වෙනවා ඉදිරිපත් කරන්න කියලා අපි අවසාන පැය භාගයේ මේ ප්‍රශ්න වලට ඉඩ දෙන්න බලාපොරොත්තු වෙනවා ඔබ කියමින් හිටියේ ඔය දැන් මේ අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස මෙහි විතරක් නෙවෙයි දැන් මම මේ සැරේ අධ්‍යාපන ඇමති වෙනකොට මම මේක බාරගත්තේ කවුරුත් බාර නොගන්න වෙලාවක ඒ කියන්නේ ඇයි තින් ගිය අවුරුද්දේ ජූනි මාසේ ජූලයි මාසේ වෙනකොට ඇමතිකම් බාර ගන්න කවුරුත් තියෙන්නේ ඇමතිකම් වල බාර ගත්ත මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියලා ඊට පස්සේ පාසල් වහලා ඉඳන පොලිම් ප්‍රවාහන කටයුතු වඩාල වෙලා එහෙම සම්පූර්ණයෙන්ම රටේ ආර්ථිකයේ ඒකපසුවස්ස ගිය සමාජීය ප්‍රශ්න මේ සියල්ලකට එතෙන්ට ගිහිල්ලා තිබුණ වෙලාවක් හැබැයි මේ 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 මේක බාර ගන්න අපිට දැන් දින පහම පාසල් පවත්වන්න පුළුවන් වුණා විභාග පැවැත්වුවා ඊළඟට පෙළ පොත් ටික ඉතාම අමාරුයි මුදල් හොයාගෙන බිලියන 16ක් වෙනදට බිලියන 4ක් ගේකට බිලියන 16ක් දැන් යනවා දැන් ඒ ටික බෙදාගෙන යනවා අපි ලබන සති උන්ට ඒ ටික බෙදලා අවසන් වෙනවා ඊළඟට නිලැඳුම් ටික චීනිය ආධාර ලැබුණ 50යි දුන්නේ මම ගිහිල්ලා කතා කරලා තව 20ක් වැඩි කරගත්තා ඊට පස්සේ දැන් 100ම සම්පූර්ණලා බෙදහැරීම් පමණයි තියෙන්නේ ඉතින් ඊට අමතරව අලුත් අභියෝග මොකද ආර්ථිකය වැටෙනකොට විශේෂයෙන්ම යපුම් මට්ටමින් පල්ලෙහා ඉන්න අයට දරුවන්ට ආහාර වේලක් දී ගැනීම ප්‍රශ්න තියෙනවා එතකොට අපිට දිවාහාර සඳහා වෙනම වැඩ පිළිලා කරන දැන් මේ මේ වෙනකොට මිලියන 1.12 ලක්ෂ දිවාහාරයේ දී මේ වැඩසටහන දැන් රජයේ අරමුදල් විතරක් නෙවෙයි දැන් USAID එක ඊළඟට දැන් අද මම ගියා ශ්‍රී වයිලන හෝලි රෝසරිස් පාසල් ළමයි 114ක් ඉන්නේ ඒක ලයන්ස් ක්ලබ් එක ඒගොල්ලෝ ඉදිරිපත් වුණා 3500 පටන් ගන්න 10000ක් දක්වා දරුවන්ට අකණ්ඩව දිවාහාර වෙල ලබා දෙන්න. නමුත් ඒවා දැන් ඇත්තරම ඔබ කියන විදිහට ගත්තොත් එහෙම අපි පෞද්ගලික ආයතන ඒ වගේ අයගේ අර අපි කියන්නේ නිකන් සානුකම්පාව මත සමහර අයට රඳා පවතින දේවල් එක පැත්තකින් ගත්තොත්. නෑ ඒක මේ අවස්ථානුකූලව මේ 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 ප්‍රශ්න වලට උත්තර පරිමහ ගන්න අපිට මේ ආර්ථික ශක්තිමත් කරගෙන තව වෘද්ධ දෙකක් වෙන හැබැයි රජයෙන් බිලියන 19.1ක් මේ සැරේ ආවේ මෙන් කළා තියෙනවා. හැබැයි නමුත් ඒ හා සමානවම පිරිවැය ආහාර වේලක් සඳහා පිරියා වැටුණා දැන් බිත්තර නැහැ නේ ඔව් ඒ වගේ ඒ වගේ ඒ වගේ අභියෝග තියෙනවා හැබැයි දැන් සමහරුන්ට අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ලබා ගැනීමේ ප්‍රශ්නේ ඒකටත් එක්තරා පොත් ආයතන වල ඉතින් ඒගොල්ලෝ 1.5 බිලියන් වෙන් කළා printing corporation එක පොත් මුද්‍රණය කළා දැන් ඒ වැඩ පිළිලත් යනවා ඊළඟට තව ඇට්ලස් වැනි ආයතන ඒගොල්ලොත් බෙදෙනවා තවත් සමහර සංගතින් අපි කරන සමෘද්ධිය මේ ඔක්කොම එකතු කළා අඩුම ගාන 106කට 107කට මේ වෙනකොට ඒ ලබා දීමේ වැඩපිළිවෙල සංවිධානය වෙලා කරගෙන යනවා. ඉතින් මේවා දැන් මම ඊට කලින් අධ්‍යාපන ඇමතිවරලා ඉන්නකොට තිබිච්ච අභියෝග නෙමෙයි. නෙමෙයි. අලුත් අභියෝග. ඒ අලුත් අභියෝග. අපිට විරාමයකටත් යන තියෙනවා. ඊට ඉස්සෙල්ලා මට මේ මම කෙටියෙන් මේ අපේ ප්‍රේක්ෂකයෝ සැහැණ ප්‍රමාණයක් අහන ප්‍රශ්නයක් ඔබට ඉදිරිපත් කළා. කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඒ ලෙවල් ප්‍රශ්න පත්‍ර බලන්න පටන් ගන්න කවදද? දැන් මේ වෙනකොට ඒ ලෙවල් ප්‍රශ්න පත්‍රවල දැන් මම හිතන්නේ ප්‍රශ්නපත්‍ර 62ක් පමණ තියෙනවා මොකද පොඩි විෂයනුත් තියෙනවා දැන් අරාබි භාෂාව ප්‍රංශ භාෂාව ඒවත් එක්ක ඔක්කොම ගත්තාම ප්‍රධාන විෂයන් දැන් විද්‍යා විෂය ධර්ම ප්‍රධාන විෂයන් හතරයි තියෙන්නේ වාණිජ වල එහෙමයි ඒ ආදි වශයෙන් ඒව අරුණාම ඒවට තමයි විශාල සංඛ්‍යාවක් දරුවෝ
प्रश्नपत्र दिन विश्वविद्यालय महाचार्य आचार्य वृत्तीय क्रिया मार्ग मम साक्षावट देखा एक प्रधान प्रश्न तीनों टैक्स पिलीबंद प्रश्न एक मट विसदान बे एक प्रतिपत्ति अखट विसदान पिलीबंद साक्षा किया है भाई तुम्हारे मात्र साक्षा रूपी वे प्रधान खर्म तुनाक संबंधी दें चाकले के लिए सौंदर्य निगुत्ते पिलीबंद अवबोधि तीन प्रश्न पत्र परीक्षा के मैं परीक्षा गुरु हेटे इन्हें के दीमना हेट बंद हिच अभी एक लक्ष දහදහට වැඩි කරලා තිබුණා. ඒ කියන්නේ දීමනා කියලා කියන්නේ මේ ඒ දින දින ඒ ඒ මොකද ඒගොල්ලෝ පැනල්ස් වල ඉන්නේ පැහැනේ. ඔව් ඔව්. පරිශ්‍රම පැනල්ස් කීපයක් ඉන්නේ. ඔව්. මේක පරීක්ෂා ප්‍රධාන පරීක්ෂකවරු සහකාර පරීක්ෂකවරු ආදි වශයෙන් ඒ වගේම දීමනාව 150කට වැඩි ප්‍රමාණයක් 150 නෙමෙයි දැන් 65 65000 විච් එක 110000ට ගෙනේ. ඔය විශ්වවිද්‍යාල ආචාර්යවරු. ආචාර්යවරු. ඒක ගුරුවරුන්ගේ රුපියල් 500 විච් සංයුක්ත දීමනාව 2000ට වැඩි කරලා තිනවා. मुदल प्रश्न प्रश्न पत्र परीक्षा करना गुरुवर सहन कल्याल प्रवीण गुरुवर तोने का मीनो प्रमादी समिति विनूर्ति समग अत्ल सहयोगी दी मे क्रियापील सहुला तीन प्रश्न तीन प्रश्न संहार प्रश्न तीनो मे अवृद्ध समस्या अणुहतर तीन प्रश्न तीन विषमतावे विषमता නැතුවම මියගේ පිසුත් ඉන්නවා ඈ ඉතින් මේ ප්‍රශ්න ටික ඔක්කොම විසඳලා දරුවන්ගේ ප්‍රශ්න විසඳන්න නම් බෑ දැන් අපේ ජීවිතේ අපිට තිබෙන්නා වූ ප්‍රශ්න ඔක්කොම විසඳගෙනද අපි දරුවන්ට කන්න බොන්න දෙන්නේ අවසාන අවස්ථාවේ උගන්වන්නේ දරුවන්ට ඒක කරන්නේ නැහැ නේ තමන් තනියම අරන් බලන්නකෝ එහෙම කරන්නේ නැහැ ඒක හොඳම දේ දරුවන්ටයි කියන වගේ දෙමව්පියෝ නොකා නොබී හරි දරුවන්ට ටියුෂන් ෆී එක ගෙවනවා වෑන් එකේ ගාස්තුව ගෙවනවා පාසලේ කියන ඒවා ගෙවනවා ඉතින් මේ වෙනි විශාල प्रायक परीक्षण आरंभ संबंध महतनी प्रश्न विसदी कल अपे प्रश्न विसदगा हरियाणा लिखित प्रश्न पत्र समीक्षण पास प्रमाद विभाग की प्रमाद अडुकर विभाग गुरु संबंध प्रवणता අපි සුභවාදී විදියට බලමු. හොඳයි. අපි කෙටි විරාමයකට ගිහලා නැවත කැඩපත සාකච්ඡාවට එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. කැඩපත ඔබට හිත කිය ජීවිතය විඳ ගන්න ඉතිරිය අපි බලා ගන්නම් HNB Good night action cream coil මధుර වදෙන් ඔබව සුරකී Good night මధుරවන්ට no chance අවුරුදු කාලේ අපේ කෑම මේසට අලුත් අලුත් රස එකතු වෙනවා ඒ රසට උකු මුකු වේවා තේකට එකතු වුනහම වැඩි පිළිමස්මක් එක්ක අවුරුද්දම අවුරුදු डबल पर्फ्यूम लुक समग देखो कल पावती सुगंध की डन रुपया हार से सुवक पमनाई මේ අවුරුදු කාලේ people's credit card හිමි ඔබට 160ක් දක්වා විශ්මිත වට්ටම් රසක් පිලිප් ගුණවර්ධන මැතිතුන්ගේ 51 වන ගුණ සැමරුම විශේෂ සජීවි සාකච්ඡාමය වැඩසටහන
බදාදා රාත්‍රී 10ට බක්මහේ සතුට සමගිය උත්කර්ෂවත් බේරුවලට එන්නේ අවුරුදු කුමරු බලන් බෝහෘය මංගල්‍යේ නැකත් සිරිත සංස්කෘතික විශේෂාංග තෑකි බෝකේ දිනන්නට ජන ක්‍රීඩා රැසක් ලංකරේ කැටියනේ ආවෝ කෙලිසත්තේ සූර්ය මංගල්‍යේ අපේ 13 14 මොරගල්ල වෙරළ තීරයේදී Welcome Tellies 2023 සම්මානීය සන්නාමය ITA වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක සිංහල ඉන්ද්‍රසිරි සුරපිර වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සිංහල මදුරිකා කරපුටුගල වසරේ විශිෂ්ටතම ක්‍රීඩා වැඩසටහන උදිත තේනුවර ITN Sports World වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන ලක්ෂ්මන් මතුමගල ඩෙනිෂා හර්ෂලි Smart Mind වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය මාණිකාවත වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ජගත් චමිල මාණිකාවත වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිලිය වල්කා කල්පනි මාණිකාවත වසරේ විශිෂ්ටතම සහය නිලිය නයුමි තක්සලා අඳුන්ගිර වසරේ විශිෂ්ටතම සහය නළුවා මයිර පෙරේරා මාණිකාවත වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව ශෂිකා නිසංසලා පිචි මලසුවදායි විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍ය ප්‍රභාත් දුෂ්වන්ත දේවි වසරේ නැගියෙන ටෙලි නාට්‍ය නිලිය නිවර්තනා දේවගී ලෝකා වසරේ විශිෂ්ටතම අංගරචනය නාරද තොටකඹුව මාණිකාවත වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ මාණිකාවත ජූරිය කුසලතා සම්මානය දනංජය සිරිවර්ධන නම්බනායි වසරේ සම්මානනීය නාලිකාව ස්වාධීන රූපවාහිනිය විශිෂ්ටත්වයේ යලි යලි සපත කළ ප්‍රේක්ෂක ඔබට Ladies and gentlemen, you've heard all the evidence. This was revenge. You strike me as a remorseless man, Mr. Dufresne. I hereby order you to serve two life sentences back to back. That's exactly what you did. බලාපොරොත්තුව මිත්‍රත්වය සහ මනුෂ්‍යත්වය සපිරි සාම්ප්‍රදායික නොවන සිරකරුවෙකුගේ නිර්දෝෂී භාව The Shawshank Redemption As it comes down to a simple choice, really. Too busy living. Sinisurata, Ratri, the Hayai Theater. What are you talking about? Hope. අපි නැවතත් කැඩපත අපේ සාකච්ඡාව සමගයි එකතු වෙන්නේ අද මගේ ඉදිරියේ මේ බොහොම ලිහිල්ව බොහොම නිදහස් සාකච්ඡා කරමින් ඉන්නේ අධ්‍යාපන අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත අපි සෑහෙන කාරණා ටිකක් අධ්‍යාපනය ගැන මේ විරාමයට පෙර කතා කරමින් සිටියා අපේ දෙවැනි අධ්‍යයන පටන් ගන්න ඉස්සෙල්ලා අපිට තව ටික වෙලාවක් තියෙනවා මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න ඒකද ඉතාලම වැදගත් ප්‍රශ්නයක් මම ඊළඟට මතු කරන්න හදන්නේ මේ ගුරු වෘත්තියට අලුතින් බඳවා ගැනීම සම්බන්ධයෙන්. දැන් අපි දකින්න විදිහට ගුරු වෘත්තියට පහුගිය කාලේ 25000ක් විතර ප්‍රමාණයක්. ඒ කියන්නේ මම හිතන්නේ 26000ක වගේ ප්‍රමාණයක් මේ රජයේ ඉන්න රැකියා නියුක්තිකයන් අතරින් මොකද එළියෙන් බඳවා ගන්න තරමට ආර්ථිකයේ ශක්තිමත් නොවන නිසා රජයේ බඳවගත්තා.
හැබැයි තියෙන ප්‍රශ්නේ ඔවුන් උපාධිධාරීන් මං හිතන්නේ ප්‍රධාන වශයෙන්ම සංවර්ධන නිලධාරීන්. නමුත් ගුරු වෘත්තිය කියන්නේ වෙන වැඩක්. ඕන උපාධිධාරියෙකුට ගුරුවරයෙක් වෙන්න බෑ. ඒකට වෙනම පුහුණුවක් ලංකාවේ අපි ගත්තොත් එහෙම මේ ක්‍රියාවලිය ඇතුලේ පුහුණු වීමේ ක්‍රියාවලිය ඊටම විශිෂ්ට ක්‍රියාවලියකට අපි අත්දැකලා තියෙනවා. මේ ප්‍රශ්නය කොහොමද විසඳගන්නේ ඒ අය? ඔව් දැන් අත් වශයෙන්ම මේ ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරුවරුන් ප්‍රධාන වර්ග දෙකක් තමයි අපිට බඳව ගන්න පුළුවන්. එක කොටසක් විද්‍යාපීඨ වලින් ශික්ෂණ ඩිප්ලෝමාව ලබා ගත්ත අවුරුදු 3 පාඨමාලාව හදාරපු ගුරු මහත්ම මහත්මීන්. ඉතින් මේ අය තාම අත් වශයෙන්ම තරුණ පිරිස. ඒ කියන්නේ දැන් මේ අවුරුද්ද බඳවා ගන්නේ පෙර ආතුම තිබෙන්නා වූ උසස් පෙළ විභාගයේ සෙඩ්ඩාගේ මත ඒ අදාළ පාඨමාලාවල තිබෙන්නා වූ සෙඩ්ඩාගේ ඒකේ කොටස් දෙකක් තියෙනවා. එකක් මෙරිට්, අනිත් එක දිස්ත්‍රික් පදනම. එතකොට ඔය ඔය දෙකෙන් තමයි බඳවගන්නේ ඒ ප්‍රතිශතයන් 90. විෂය වර්ග 90 අරගෙන විද්‍යාපීඨ 19ක මේගොල්ලන්ට පළවෙනි අවුරුද්දේක න්‍යායාත්මක සහ අධ්‍යාපන මනෝවිද්‍යාව මේ ආදි වශයෙන් විෂයන් ගණනාවක් පිළිබඳව මේ අය පුහුණු කරනවා. ඒ පුහුණුවෙන් පස්සේ තමයි ස්කෝල් ඊට පස්සේ අවුරුද්දක් පාසල් වලට දාලා හිටන් ඉගෙනීමේ කටයුතු පිළිබඳව නැවත ඒගොල්ලන්ට ගුරු උපදේශකවරු සහ ඒ දේශකයන් මගින් පුහුණු වීම කරනවා. එතකොට ඒක ප්‍රී සර්විස් ට්‍රේනින්ග්. ඒතකොට එතන තමයි හොඳම ගුරු ටික අපිට පුහුණු වෙලා එන්නේ. මොකද එකක් ජවයක් තිනවා තරුණ පිරිස්. දැන් අවුරුදු 19 20න් පීටේට ආව නම් 23 වෙනකොට පීටෙන් එළියට එනවා ඒ පිරිස. දැන් ඒක දැන් මෙවර කණ්ඩායම් දෙකක් එකවර එනවා. කියන්නේ 8000ක පිරිසක් 7800ක් 8000කට පිරිසක් ඊළඟ සති 2-3 ඇතුළත පත්තිම් දෙන්න පුළුවන්. දැන් විභාග ප්‍රතිඵල දීලා මේ අවුරුද්ද හැටියට ගන්නව නම් මාර්තු 30ක වෙනකොට ජාතික අධ්‍යාපන ආයතනයෙන් තමයි ඒක සර්ටිෆයි කරන්න ඕනේ. දැන් ගුරුවරයෙක් බවට සාති කරන්න එපා. ඒක වෙන්නේ එතනින්. මොකද ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඒ කටයුත්ත නිමා කරලා දෙනවා කියුවා. එතකොට අපිට අප්‍රේල් මාසය තුලදී පත්තිම් ටික දෙන්න පුළුවන් මේ පිරිස. අනිත් පිරිස තමයි උපාධිධාරීන් බදවාගෙන. ඒතර උපාධිධාරීන් පළාත් මට්ටමින් බදවා ගන්න පුළුවන්. පළාතට වෙන්න වෙන ප්‍රතිපාදන වලින් පළාත් පදනමින් විෂය වර්ග අනුව තිබෙනා උපරපාඩු සංඛ්‍යාව චක්‍රලේඛන අනුව ගණනය කරලා විභාගයක් පවත්වලා ඒ විභාගයේ ලකුණු මත බදවාගෙන ඒගොල්ලොන්ව මේ උරුසේවයට අරගෙන ඒගොල්ලන්ට එතකොට පුහුණු වීම දෙනවා ඉන් සර්විස් ට්‍රේනින් එක. ඒකට හැම කලාපයකම ගුරු මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ ගුරු මධ්‍යස්ථානයේ සේවය කරන්නේ ගුරු උපදේශකවරුත් තියෙනවා. ගුරු අධ්‍යාපනඥයෝ සේවය ඇත් තියෙනවා. ඒ වගේ තමයි මේගොල්ලෝ පුහුණු කරුවන් හැට පුහුණු කරන්නේ. ඒක ඔය ක්‍රම දෙකට තමයි අපිට බඳවා ගන්න පුළුවන් ගුරුවරු. දැන් 2020 වෙනකොට 18 19 20 මේ තුනේ පාස් අවුට් වෙච්ච විශාල පිරිසක් හිටියා රැකියාව විරහිත උපාධිධාරීන්. ඒතර ඒ වෙලාවේ ආණ්ඩුව කල්පනා කළා මේ ඇයට සංවර්ධන නිලධාරීන් හැට බඳවා ගන්න. පළවෙනි ගැසට් පත්‍රයේ ගියේ අවුරුදු 35ට අඩුයි කියලා. ඊළඟ එක ගියා 45ට අඩුයි කියලා. එතකොට 45 දක්වා අභ්‍යන්තර උපාධිය හෝ බාහිර උපාධිය හෝ උපාධියක් රෙකග්නයිස් යුනිවර්සිටි එකකින් ගත්ත උපාධියක් වළංගු උපාධියක් හැට අරගෙන මේ පිරිස ගත්තා. මේගොල්ලෝ ගත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන්. සංවර්ධන නිලධාරීන් හැට. හැබැයි මේ ගත්ත පිරිස රජයේ දෙපාර්තමේන්තු අමාත්‍යාංශ වලට දාලා විශාල අතිරික්තයක් තියෙනවා. ඒ නිසා මේගොල්ලෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට ගිහිල්ලා එතනින් ප්‍රාලිස් ලේකම් කාර්යාලට ගිහිල්ලා ඒ ප්‍රදේශවල තිබෙනා වූ අධ්‍යාපන කලාප කාර්යාල, පළාත් කාර්යාල සහ පාසල් වල කාර්යාල සහ පාසල් වලටත් මේ පිරිස අනුයුක්ත කළා. එතකොට ගුරු හිඟයක් තිබෙන ප්‍රදේශවල මේ අය ගුරු කාර්යභාරයටත් ඒ යොදාගත්තා. දැන් විතරක් නෙවෙයි ඉතිහාසෙ වුණත් සංවර්ධන දහනින් බඳව ගත්තාම ඒ අය ගුරු කාර්යයත් කළා තිනවා. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රාථමික අංශයට උපාධිධාරීන් සාමාන්‍යයෙන් බඳවාගන්නේ උසස් පෙළ පන්ති වලට ඕනනම් එම් පොඩක් පල්ලෙහාට එන්න පුළුවන්. නමුත් දැන් මෙතෙන්දී ගුරුවරු ප්‍රාථමික අංශයටත් යදුවා. දැන් සමහර උදාහරණ තියෙනවා විද්‍යා උපාධිධාරීන් ප්‍රාථමික අංශයම කරනවා. ඒක එතකොට එකක් උපාධිධාරියට අසාධාරණයි. අනිත් කාරණේ වැඩිම අසාධාරණේ දරුවන්ට. මොකද පුහුණුවේ ප්‍රාථමික අධ්‍යාපන පුහුණු ගුරුවරයෙකුට මිසක් අවුරුදු 5 දරුවෙකුට එක ශ්‍රේණිය ඉඳලා උඩට ගෙනීම ඉතාම දුෂ්කර අභියෝගාත්මක කාර්යයක්. ඔව්. ඒකනේ අපි අධ්‍යාපන මනෝවිද්‍යාව ඒකත් එක ප්‍රධාන විෂයක් නේ ඔය මේ විශේෂම් ප්‍රාථමික ගුරුවරුන්ට. එතකොට දැන් එතන ඒ ප්‍රශ්නේ තිබුණා. දැන් ඕක මම මේ අමාත්‍යංශ බාර ගන්න කලින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් කීපයක් ගිහිල්ලා ඒ පාර යෝජනා වෙලා තිබුණා මෙයාට අභ්‍යාසලාභී පත්වීමක් දීලා අවුරුදු 3කට පස්සේ විභාගයක් තියන්න.
එතකොට ප්‍රශ්න වෙන්නේ සාමාන්‍ය ඔගේ අනිත් පැත්තනේ වෙන්නේ. ඔව්. දැන්ට වෙන්නේ ගුරු සේවා ව්‍යවස්ථාව අනුව උපාධියෙන් බඳවා ගන්න අවුරුදු 35ට අඩුයි. ඊළඟට පළාත් මට්ටමේ හෝ ජාතික මට්ටමේ විභාගයකින් තමයි ලකුණු පදනම් කරගෙන බඳවා ගන්න ලකුණු තිබෙන අනුපිළිවෙලට අරගෙන පුරප්පාඩු අනුව විෂය වර්ගය අනුව බඳවා ගන්න පත්තින් දෙනවා. හැබැයි දැන් මෙතෙන්දී ඒ ක්‍රියාදාමය අනුගමනය වුණේ නැහැ. ඔයිට අමතරව ආණ්ඩුවට ආපු ඊළඟ ප්‍රශ්නය තමයි දැන් 65 කළා හිටන් විශ්‍රාමයේ මේ වයස් සීමාව 60 කළා. එතකොට කලින් අවුරුද්දේ 60න් විශ්‍රාමයෙන් හිටපු පිරිස 60ක වෙනකන් ඉඳලා මේසරේ 60 වෙච්චයි ඒ 60 කෑයි වෙනතර සාමාන්‍ය ගුරුවරු 6000ක් අතර විශ්‍රාමයෙන් එක මේසරේ 12000ක් අතර එකවර විශ්‍රාමකි. විශාල පුරප්පාඩු ප්‍රමාණයක් අතර විශාල පුරප්පාණමාණයක් එතනට නිර්මාණය වුණා. දැන් එතකොට මේක බඳවා ගැනීමේ ක්‍රමවේදයත් එක්ක ව්‍යවස්ථාවත් එක්ක යනවනම් අපි 35ට අඩු පිරිස තමයි මේ විභාගයට කැඳවන්න ඕනේ. නමුත් බඳවා ගැනීමේදී සම්බන්ධ දහරින් හැටියට 35ට ගත්තා වුණත් අවුරුදු 3ක් ගත වෙනකොට 38 වෙලා 35 පැනලා. එතකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් දුන්න උපදෙස නෑ 40 දක්වා මේ අවස්ථාව දෙන්නයි කියලා මේ තෝරා ගැනීමේ විභාගයට පෙනී සිටින්න. එතකොට මේ විභාගයට අයදුම් කළා. එතකොට ප්‍රශ්න දෙකක්. එකක් මේ අය බඳව ගන්න ඕනේ. තෝරා ගැනීම විභාගයේ මොකද ස්වභාවය? ඒක බුද්ධි පරීක්ෂණය. බුද්ධි පරීක්ෂණය. බුද්ධි පරීක්ෂණය. එතකොට දැන් මේ බුද්ධි පරීක්ෂණයට සූදානම් වෙන උනම් 52000ක්. එතකොට සංවර්ධන නිලධාරීන් සහ රාජ්‍ය සේවයේ යෙදලා හිටපු ඕනෙම උපාධිධාරීන්ට ඉල්ලුම් කරන්න අවස්ථාව දුන්නා. මේ 52000 ඔය සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රමාණය නේද? නෑ, ඒ ඔක්කොම. අයදුම් කරපු ප්‍රමාණය මේ පිරිස 52000ක් වෙනවා. මේ වෙබ් පෝර්ටල් එක එන්නේ. එතකොට ඔන්ලයින් මයි ගුල ඇප්ලයි කරන්න ඒගොල්ලන්ගේ මම හිතන රුපියල් 2700ක වගේ මුදලක් ගත්තා. විභාගය පවත්වන්න කඩමින් තියන්න ඕන නිසා මොකද බණ්ඩාරේ සල්ලි වෙන් කළා තිබුණේ. ඒ සඳහා අවශ්‍ය සියලුම වැඩකටයුතු යොදලා ඒක කරනකොට තව පිරිසක් අධිකරණයට ගියා. මීට සති දෙකකට පමණ පෙර 40ට වැඩි පිරිසටත් අවස්ථාව දෙන්න කියලා. දැන් මට ඒ අවස්ථාව දෙන්න බෑ. මොකද රාජ්‍ය සේවා කොමිෂන් සභාව තමයි සහ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව තමයි බඳවා ගැනීම විනය කඩු සහ ඉවත් කිරීම කියන කරුණු තුනම කරන්නේ. ඒතර ඒ උපදේශ අනුව තමයි අපි කැසට් නිවේදනය නිකුත් කළේ. 40න් පල්ලෙහා අයව ගන්න. ඔව්. එතකොට ඒක වුණේ අර අවුරුදු 3ක් ගත වෙච්ච නිසා. දැන් එතකොට පිරිසක් ගිහින් කිව්වා 45න් රාජ්‍ය සේවයට ගන්න. මේ අය සංවර්ධන දහන්නන් තිනෝ පාසල් වලටත් දාලා තිනෝ සමහර උගන්වලා තිනෝ සමහරුන්ට පාසල් වල පුහුණුවීම් දීලා තිනෝ. ඒ නිසා මේගොල්ලන්ටත් විභාගයට පෙනී ඉන්න ඕනේ කියන කාරණේ ගිහාම පිරිසක් ඒක මීට සති දෙකකට පමණ කලින් ඒ පෙටිෂන් එක ඩිස්මිස් වුණා. සෙස්සාති කරන්නේ. ඒකෙන් එහාට ගියේ නැහැ. සතියක් කල් දීම විතරයි වුණේ. ඊට පස්සේ තවත් කණ්ඩායම් කීපයක් ඒ පදනමත් ඊට පස්සේ ඒගොල්ලන්ගේ පෙටිෂන් එකේ තියෙන විදිහට මේ කරුණ දක්වලා තියෙන පෙටිෂන් එකේ අපි දැන් ගුරුකාරී යෙදිලා තිනෝ. ඒක නිසා අපිට විභාග අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන්ටර්විව් ඕනේ නැහැ. එයට දෙන්න ඕනේ කියන දෙවෙනි තර්කයකුත් මතු කරලා තිබ්බා. එතකොට කොහොම හරි මේ මමගේ පෙත්සම් හතරක් සලකා බලපු පහුගිය බ්‍රහස්පතින්ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය මගින් දීලා තිබුණා. විනිශ්චයසනේ අතුරු තහනම් නියෝගය සෙනසුරාදා තියන්තුච්ච විභාගයේ තහනම් කළා. අතීතවල. ඔව්. එතකොට දැන් අතන මෙතන එක නඹදිරින් විතර ඉන්න පෙත්සම් කරු ඒ පෙත්සම් එකේ කිව්වා එහෙම ඉන්නෝ. දැන් සයික තහනම් වුණා. එතකොට අපි ඒකට ගරු කළා. දැන් ඊට පස්සේ නීතිපති උපදෙස් අනුව දැන් අපි නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. මේක කඩිනම් කරගෙන මේ විභාගේ පවත්වල හිටන් බඳවා ගන්න උරුණු අවුරුදු 3ක පරිවාස කාලයකට යටත් කළා. ඒ අවුරුදු 3 තුනදී ලැබෙන වැටුප එහෙමම ලැබෙනවා. උරුසේවට බඳවා ගන්න අවුරුදු 3කට පස්සේ අපි ඒ අතරතුර ඒගොල්ලන්ට විධිමත් පුහුණුවක් ජාතික අධ්‍යාපන ආයතනයේ පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝමා ඉන් এডুকেෂන් ඩිප්ලෝමාව සහිතව ලබා දෙනවා. එතකොට ඒගොල්ලන් තව වාසියක් වෙනවා එහෙම වෙන අයට. මොකද උපාධියයි ඩිප්ලෝමා එකයි දෙකම දීලා ඒ වැටුප් තලයට ඒගොල්ලන්ට එන්න පුළුවන්. ඔව් දැන් ඊළඟ. එතකොට අපිට රජයට වෙච්ච ප්‍රශ්නේ තමයි අලුතෙන් ප්‍රතිපාදන වෙන් කළ නැහැ බඳවා ගැනීම වලට. සීමිත ප්‍රමාණයක් තින්නේ විද්‍යාපීඨ සහ ඒ අවශ්‍ය දේවල් වලට. එතකොට ඒක අපි මේ වෙලාවේ මේ අභියෝගයට මුහුණ දෙන්න බෑ. එහෙමනම් හොඳම දේ තමයි රාජ්‍ය සේවයේ ඉන්න ඒ කට්ටියවම ගන්න. ඒ පිරිසම අරගෙන ඒගොල්ලන්ව පුහුණු කළා මේකට යොදා ගැනීම. ඉතින් ඒක තමයි සරසකල්ලා තියෙන්නේ. විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උඩ තමයි රඳාපවතින්නේ. ඔව් ඒක තහනම් කළා තිබුණා මේ විභාගයේ පැවැත්වීම ඒකට ගරු කළා තිනවා. විභාග කොමසාරිස්තුමා විසින් ඒක විභාගයේ දාපැවැත්වුවේ නැහැ. ඉතින් අපි නැවතවතාවක් නීතිපති උපදෙස් ලබාගෙන නීතිපතිවරයා විසින් නීතිපතිවරයන්නේ පෙනී සිටින්න රජ වෙන්නේ. එතුමා තව කාර්යභාරයක් කරාවේ නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ කරුණ දැක්වීමක් කළා මේ පිළිබඳව මේක ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න. ඔව් මගේ දැන් අපේ පළවෙනි කොටසේ අවසාන ප්‍රශ්නය
මේ ගුරුමාරු සම්බන්ධයෙන් දැන් අපි මාධ්‍ය වාර්තා වුණේ ඇත්තම ජනාධිපතිවරයා තීන්දුව කරාය ගුරුමාරු මණ්ඩල විසුරුවා හරින්න කියලා. ඒක තමයි මතුවෙච්ච ප්‍රධාන තර්කය. හැබැයි මේ ඒක එහෙමද? ඊළඟට ජනාධිපතිවරයා තීන්දුව කරනවා නම් ගුරුමාරු මණ්ඩල විසුරුවා හරිනවා කියලා අධ්‍යාපන ඇමතිවරයාගේ කාර්යභාරය මොකක්ද? කවුද ඒක වගකීම තියෙන්නේ? මොකක්ද ඒක ගැන ඔබේ? ඔන්න මෙහෙමයි. දැන් ගුරුමාරු සිදු වෙන්නේ එකක් පලා දැන් ජාතික පාසල් සමූහයේ තිනවනේ. ඒකේ ගුරු 35000 40000 අතර ඉන්නවා. ඒකට අධ්‍යාපන අමාත්‍යංශය තමයි ගුරු මාරු මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නේ. මේ මාරු මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ අපේ අධ්‍යක්ෂකවරු. ඒතර වෘත්තීය සමಿತಿ එක්තරා ප්‍රමාණයකට වඩා වැඩියෙන් සමාජිකව ඉන්න වෘත්තීය සමಿತಿ ඒගොල්ලෝ මේ මොනවාද මේ ඒකට සහාය වෙනවා. ඒතකොට දැන් 19 20 21 22 මේකට සහාය වෙනවා. මොකද ඒගොල්ලන්ගේ සමාජිකයත් ඉන්නවනේ. ඒතකොට 20 21 22 කියන වර්ෂ තුනේදීම මාරුවීම් කරන්න හම්බුන්නේ කොවිඩ් එක සහ ඊට පස්සේ ඇතිවෙච්ච අරගල තත්ත්වයත් එක්ක. ඒතර අවුරුදු 3ක මාරුවීම් ඉල්ල හිටපු ගුරුවරු අවුරුදු 10 12 15 දුෂ්කර ප්‍රදේශවල ඉඳලා මාරුවීම් හිමිකම් කියන පිරිසක් ඉන්නවා. ඔය වගේම 2017 දීවකට හිටපු බලධාරීන් විසින් අධ්‍යාපනයේ අනිවාර්ය මාරුවීම් ක්‍රමයක් හඳුන්ලා දුන්නා. ඒ කියන්නේ අවුරුදු 10කට වැඩිය එක පාසලක සේවය කළා නම් අනිවාර්යෙන් මාරු වෙන්න ඕනේ කියන කාරණේ එතෙන්දී පාසල් වර්ගීකරණයක් කළේ වර්ගීකරණයත් පදනම් කරගෙන තමයි මේක කළේ. ඒතරේ ඒකට ස්වාධීනව මේ මාරු මණ්ඩලෙන් කරගෙන ගියා. ඔయిత සමගාමීව පළාත් නමේම පළාත තුල මාරුවීම් කරනවා. පළාත් අතර මාරුවීම් කරනවා. කලාපය තුල මාරුවීම් මේ ගුරුන්ගේ ආයුධපත් අනුකන් දැන් බොහෝලට ඔන්ලයින් වලින් තමයි සංකීර්ණ ක්‍රියාවලිය. මොකද ගුරුවරයෙක් ඇත්ත වශයෙන්ම මාරු කරන එක නෙමෙයි වෙන්නේ. ස්ථානගත කිරීම. ඩිප්ලොයිමන්ට් එක. මොකද හේතුව මේ කම්කරුවෙක් මාරු කරනවා වගේ ලිපිකරුවෙක් මාරු කරනවා වගේ එහෙම මාරු කරන්න බෑ ගුරුවරු. දැන් අපි තුමු ඉංග්‍රීසි මාධ්‍යයෙන් විද්‍යාව විෂය උගන්වන ගුරුවරයාට මාරු වෙනව නම් එතෙන්ට දෙන්න ඕනේ අපි ඒ ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා ගුරුවරයෙක්. සමහරවිට විභාග ලං වෙලා නම් තියෙන්නේ. ඔව්. ඉතින් ඒක මහා ස්ථාම වෙහෙසකර ක්‍රියාවක්. ඉතින් මාස ගණක් තිස්සේ මේගොල්ලෝ රැස් වෙවි තමයි මේක කරන්නේ. ඉතින් ඒ සමහර අයට විවිධ මත තියෙන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්. ඒක වෙනම කාරණයක්. නමුත් දැන් මේ කාරණේදී මෙවර 14500ක් ආයතනපත් ඇවිල්ලා තිබුණා. මාරු තුනකේම. ඒතර එයින් 8853ක් මාරු මණ්ඩලයේ විසින් ස්ථානගත කිරීම යෝජනා කරලා තිබුණා. ඒ විෂයන් වර්ගය අනුව පාසල් වර්ගය අනුව මාරුවීම් කරන්න. දැන් ඔයකේ අර අනිවාර්ය මාරු කිරීම ඇත්තේ පොයි ප්‍රමුඛ පෙළේ පාසල්ලා අවුරුදු 10ට වැඩි අයත් මාරු වෙනවා. එතකොට දැන් මේ මාරුවීම් වලදී සමහර ප්‍රතිවිරෝධතාවයන් එනවා. දරුවන්ගේ පැත්ත බලන්නත් ඕනේ. විභාගයට පෙනී සිටින අභිමුඛව ඉන්න දරුවන්ට ගුරුවරයෙක් මාරු කළත් අගතියක් වෙනවා. ඉතින් ඔය ප්‍රශ්නේ තමයි මේ කරුණු වාර්තා කළා ලේකම් කාර්යාලයටත් ජනාධිපතිතුමාටත් මේ එක්තරා පිරිසක් නේ ගිහින් කිව්වේ. ඒ කිව්වහම පස්සේ මේ තමයි ඕක මාධ්‍ය මගින් ගිහිල්ලා මම දන්නේ හරියට මාධ්‍ය ප්‍රකාශයන් නිකුත් වුණාද නැද්ද කියන එක තමයි මම දන්නේ නැහැ. නමුත් ඒක හහෝ ගාලා ගියා. හැබැයි ඒ වෙනකොට මේ මේ කඩුප් ටික මෙහි සිද්ධ වෙලා තියෙනවා. පස්සේ ඒක මම මැදිහත් වෙලා ඒ කරුණු දක්වලා හැම පාර්ශ්වයකටම ඊට පස්සේ අපිට මේ මාරුවීම් වලින් මේ ප්‍රාථමික ගුරුවරුන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ගිහිම මාරියා. ඊතුරු ඒවයි මම හිතන්නේ මෙතන ඊතුරු වෙන්නේ සිය ගණනක් තමයි අවසාන වශයෙන් නැවත අභියාචනා කරන්න. ඒක විශේෂ අභියාචන මණ්ඩලයක් දාන්න තීන්දු කළා. අනිත් මාරුවීම් ටික ප්‍රශ්නයක් නැතිව 7000කට වැඩි 7500කටත් වැඩි ප්‍රමාණයක් දැන් මාරුවීම් ටික ලිපි ටික යනවා. ඒක 17 වෙනිදා අර සුමානක පොඩි ප්‍රමාදයක් වුණා මෙතන වෙච්ච ප්‍රශ්න නිසා නැත්තම් ඒ 17 දිනවලට ඒ ටික ගිහිල්ලා අවසන් වෙන තුර විශේෂ අභියාචනයට යන සිය ගණනක් ඉවි ඒ ටික වෙනම විශේෂ අභියාචන මණ්ඩලයක් මගින් පරීක්ෂා කරලා බලලා ඒකට විසඳුමක් ලබා දෙන්න පුළුවන්. ඒතර අර විශාල ප්‍රශ්නයක් 8853ක තිබිච්ච ප්‍රශ්නේ අපි ඒක ගුඩා කරලා අරගෙන ඒක අපි ඒ මට්ටමේ විසඳුමක් දීලා තිනවා. ඊළඟට සාමාන්‍ය අභියාචන ටික දැන් ඒකෙත් අද ප්‍රශ්නයක් ආවා. ඒකත් අපි ප්‍රතිපත්ති තීන්දුවක් ගත්තා. ඒ ටිකත් සාමාන්‍ය අභියාචනය කෙරෙනවා. ඉතින් දැන් ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා නැහැ. ඒක සාමාන්‍ය විදිහට ඒක වැටික කෙරීගෙන යනවා. හොඳයි මං හිතන්නේ දැන් ඔය කතා කරපු දේවල් ගැන අපේ ප්‍රේක්ෂකයන් වන ගුරුවරුන්ට ළමයින්ට දෙමාපියන්ට වගේ සෑහෙන ප්‍රශ්නත් ඇති. අපි දැන් ඒ කොටසට යන්න හදන්නේ අපේ සාකච්ඡාවේ මුල් කොටස ඉතින් අවසන් කරලා නීතිඥ ලක්ෂික රත්නායක අපිට වෙනදා වගේම උදව් වෙනවා අපේ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අද තරන් ජනරංජන මට ප්‍රශ්නයක් වුණා. මොකද එකම ප්‍රශ්නේ ගොඩක් සැරයක් ඇහලා තිබ්බා. ඒ කියන්නේ මේ ගොඩක් වෙලා අධ්‍යාපන පීඨේ වුණාට මම ඉස්සෙල්ලම තෝරගත්තේ මේ ප්‍රශ්නේ මේ UGC එක ඇකඩමික් සමාජය නියාමනය කරන ආයතනයක් බවට ප්‍රතිව්‍යුහගත කිරීමේ අදහසක් නැද්ද කියලා අහනවා.
UGC එක University Grants Commission එක. ඔව් University Grant Commission එක academic සමාජයේ නියාමනය කරන ආයතනයක් බවට ප්‍රතිහිත ප්‍රතිව්‍යුහගත කරන්න අදහසක් නැද්ද? ඒක හොඳයි ප්‍රශ්නේ අහපු එක UGC එක Act එක මම හිතන්නේ ඔබතුමියක් දන්නේ නැති විදිහකින්ද Act number 16 of 1978 through විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමනි කියන්නේ සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් මේ ප්‍රතිපාදන බෙදා දීමක් වගේ එකක් තමයි. ඒකෙන් කරන්නේ. එහෙට එන්නේ හැබැයි වෙනත් රටවල නැතු UGC එකක් තිනවා. දැන් ඊට වඩා වෙනස් වන්නා වූ කොමිෂන් බවට ඒවා පරිවර්තනය කළා. ඒ වගේම ක්වොලිටි ඇෂුරන්ස් ඇන් ඇක්‍රිඩිටේෂන් කියන එක ඉතා වැදගත් කොටසක්. ඒ සඳහා දැන් මීට වසර කීපයකට පෙර 2018 විතර 50ක් කෙටුම්පත් කළ ඔක්කොම වෙලා ඊට පස්සේ ඒක මග නැවතුණා. ආණ්ඩුව ඉස්සරහ හැරියා. ඒ වගේ වගේ කරුණු නිසා 2018 දී මගේ මතකේ හැටියට ඊට පස්සේ දැන් ආපහුව ඒකේ අවශ්‍ය සංශෝධනත් එක්ක අමාත්‍ය මණ්ඩල සංදේශය අනුමත වුණා පහුගිය සතියේ කනිතේ කෙනුප සම්පාදකට යවලා දැන් ඒ තිවිච්ච පනති පොඩි පොඩි සංශෝධන කරන් තින ඒකත් එක්ක ක්වොලිටි ඇෂුරන්ස් ඇන් ඇක්‍රිඩිටේෂන් එක එනවා ඒ වගේම මේ ඔය ඔබ කිව්ව ප්‍රශ්නෙට ඒ හරහා පිළිතුරක් ලබා දෙන්න පුළුවන් අපේ රටේ ගොඩක් වෙලාවට එන්නේ මේ වගේ පනත් මගයි හිර වෙන එක තමයි ඒ අතරතුර මම නිවේදනයක් කරන්න කැමතියි රජයේ මගේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා රංජනී මේ පැනික් වෙන්න එපා මේ වෙලාවේ මේ අවස්ථාවේදී පෙට්‍රල් ඕන තරම් තියෙනවා කා කනිජ තෙල් ඕන තරම් තියෙනවා පෝලිං වලට යන්න එපා ඒ සම්බන්ධයෙන් ඇෂුරන්ස් එකක් දීලා තියෙනවා ඒ සම්බන්ධයෙන් කලබල වෙන්න එපා කියලා මොකද ජනතාව අතර පොඩි කලබලයක් ඇති වෙලා තියෙනවා පෙට්‍රල් ඩීසල් නැති වෙයි කියලා ඕනේ දැන් ඔබ කිව්ව ප්‍රශ්නේ මමත් ඔය විශ්ේ කළා 2004 පහේ ඉතින් මේ මෙතන පෙට්‍රල් ඩීසල් අර පහුගිය මාස 6-7කට තිබුණ තත්ත්වෙ නෙවෙයි ගබඩාවල තියෙනවා इलांट LOIC के सीएट पहालोकट आसन प्रमाण की बेदहरी करकेट मे प्रश्न बलपाणी मेथन थी तेल संस्था वृत्ति समित वृत्तीय क्रिया मार्ग इतकोट अद दवसे महिता सीएट असूकट वेड प्रमाण बेदहरी निवेदन सदा नूना ऐति महिता मेक मे हेट दवस् की पैक मे प्रश्न आने सामान्य पेट्रोल शेड वेल एक लंगे टैंकी वेल ඒ ධාරිතාවෙත් එක්ක දින කීපයකට පෙට්‍රල් ලේවැය තියෙන්න පුළුවන්. ඉතින් අපි වැඩිපුර ගිහිල්ලා අර මේ පහුගිය කාලේ වගේ කොරෝනා කාලේ කරා ගහන්න ඕනේ සං අපිට ගහ ගන්න ඕනේ රුපියල් 2000 ගණන් අපි 8000 ක විතර ගෙවම ඉක්මනට ඒ හැබැයි දැන් QR එක තියෙන නිසා එච්චර දේවල් කරන්න බැහැ. එච්චර වෙන්නේ නැහැ QR එකෙන් යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක පැනික් වෙන්න දෙන්න රටේ තෙල් තියෙනවා. නමුත් මේ ප්‍රශ්නේ විසඳගත්තොත් ඒ පිළිබඳ ප්‍රශ්න. නීතියට අනුව කටයුතු කරොත් අපි සියලු දෙනාටම සමසේ පරිභෝජන එකල වැඩ ටික කරගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ මම ඇත්තටම මේ තෝරගත්තේ අහන්න මේ අන්තිම හරිය වැදගත් කියලා මට හිතිච්ච හින්දා විද්‍යාපීඨ පුහුණු කාලය අවසන් කර ශික්ෂණ ලාභියෙක් අපගේ ප්‍රතිඵල හා පත්වීම් ලබා දෙන නිශ්චිත දිනයක් අපව දැනුවත් කරන මෙන් කාරුණික प्रवाहन वर्तमान जनाधिपत यदा अध्यापन अमति वर्ष जाति अध्यापन आयतने पीठ असूपहे पनते एक असूहे पनतम विद्यापीठ आरंभ इताम प्रशस्त वडक्केक इतकोट दुलिम पटंगाकोट बंधवागनी मेरिट सीट असूह किं पटंगत्ते डिस्ट्रिक्ट बेसिस सीट विस्साई दंग क्रमाकूल महामतिवृंग इलीम इलीम उने अभी उतुर्मेद फलाद උතුරුමැද පළාතට අපි වස්නාහිර පළාතෙන් ගුරුවරයෙක් ගියොත් ගිය දවස් ඉඳලා එන්න හදන්නේ ඒක නිසා දිස්ත්‍රික් කෝට එක වැඩි කරන්නයි කියලා ඉල්ලීම කළා. එතකොට මොකද්ද වෙන්නේ? දැන් කොළඹින් යම් විෂයතු විද්‍යාව ගණිතය කියමුකෝ. හරි. අපි ගුරුවරයෙක් බිහි කරන්න ගන්න සෙට් අගේ 1.2ක් නම් කොළඹින් අම්පාරේ වගේ එනවා 0.6ක්. එතකොට 0.6 එක්කෙනාව අපි ගේන්න ඕනේ අර මට්ටමට විද්‍යාපීඨවල. එතකොට වෙන්නේ 1.4න් පටන් ගන්න එක නේ 1.32 එහෙම පිරිසිද්දද්දි අර දිස්ත්‍රික් කෝට එක නිසා ඊට වඩා අඩු සෙඩ් අගයකින් ඒ පළාත් වලටයි කියලා දෙන්න එනවා. හැබැයි අද වෙනතුරු ඒ ප්‍රශ්නේ විසඳිලා නැහැ අවුරුදු 25ක් තිස්සේ. එහෙමයි කියලා පදව ගත්තට ඒගොල්ලෝ එතනම ඉඳලා නැහැ. හැබැයි දැන් කොහොම හරි දැන් මම මේක බාර ගන්නකොට ඊට කලින් කණ්ඩායම් දෙකක් තමයි එකට අරන් තින්නේ. එතන දිස්ත්‍රික් කෝට එක තමයි වැඩිපුර ප්‍රතිශතයක් දීලා තින්නේ.
මෙරිට්වල දීලා තියෙන ප්‍රමාණය ප්‍රතිශතය කුඩයි. ඒක නිසා ඒගොල්ලෝ බඳවා ගන්නකොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය දිස්ත්‍රික්කේ මේ ඔක්කොම බල්ලා තමයි ඒගොල්ලෝ දිස්ත්‍රික් පදනමට බඳවගන්නේ. ඒ නිසා උතන ප්‍රශ්යක් වෙන්නේ අඩුම තරමේ ඒගොල්ලෝ පදිංච දිස්ත්‍රික්කේට බහුතරයකට ඒ පත්වීම් ලැබෙනවා. ඉතින් මේ උරුරු ස්ථානගත කරන්නේ පුරප්පාඩු තියෙන පාසල් වලට. ඔව් එතෙන් ඉතින් කිලෝමීටර් 15ක් 20ක් 25ක් 50ක් එහෙම යන්න පුළුවන්. ඉතින් මේ මේ ඒක වළක්වන්න බෑ. හැබැයි ඉතින් මේ තරුණ වයසේ ඇයිනේ මේ මේ දැන් දැන් කොහෙද දුෂ්කර කියලා තියෙන්නේ? අඩු ගානේ දිස්ත්‍රික්කයේ තුල ඒගොල්ලන්ට ස්ථානගත වෙන්න බෑ. ඔව් දැන් මේ පදනම ඉන්න බඳවගත්ත. මේ පදනම තමයි පත්තිම්. දැන් දැන් ඔතෙන්දි වෙන්නේ දැන් දැන් මේ මම ඉක්මන් කෙරෙව්වා. මේ විභාග මේ පරීක්ෂා කරවලා ඉව ප්‍රමාදයන් තිබුණා. ගුරු අධ්‍යාපනඥ සේවයේ උත්ති සමිතිය වලට කතා කළා. ඒවලගේ වැඩි පිරිසක් යොදවලා මෙහි ඉන්ටර්වියු කරන ගමන් අලුතෙන් බදව ගන්න විභාග දෙපාර්තමේන්තුවේ මධ්‍යම රැය වෙනකන් ඉක්මනට ඉක්මනට මේව පේපර් මාක් කරලා දැන් රිසර්ච් දීලා තිනවා NIE එකට. NIE එකෙන් සර්ටිෆයි කරලා 31 වෙනකොට දෙනවා කියලා තිනවා. තව දැන් අද 28යි. අද දවස් තුනේ සවුන්ද වෙනකොට කොහොමද මේ ටික දෙනවා. ඒ ටික ගත්ත ගමන් ඊට පස්සේ අපි ජාතික පාසල් වලට ඒ දිස්ත්‍රික් කණුව දෙන ටික මෙරිට් පාසස් තියෙන අයට ප්‍රමුඛතාවය ලැබෙනවා. අනිත් සිරුම් පත්වීම් සාමාන්‍යයෙන් පළාතකට ඔය දැන් 7700ක් 800ක් විතර පත්වීම් ලැබෙයි. ඒතර අඩුම ගාන 800ක් 1000ක් වැනි ආකාරයට සිංහල දමිළ මාධ්‍ය දෙකම ඉංග්‍රීසි දෙක. ඒ පළාත් වලට තමයි ගුරු ටික දෙන්නේ. ඉතින් ඒක නිසා මේ ওই ප්‍රශ්නේ මතුවෙන එකක් නැහැ. ඒ බඳව ගන්න ගැසට් එකේ තිබිච්ච ආකාරයට තමයි පත්වීම් දෙන්නේ. ඔව්. ඊළඟට මම තෝරගත්තේ එකත් WhatsApp මාර්ගෙන් ආපු ප්‍රශ්නයක්. ජනාධිපතිතුමා යෝජනා කළ පරිදි ශිෂ්‍යයාට මුදල් දී පාඨමාලාව තෝරා ගැනීමට ඉඩ දීම දැනට තිබෙන එකතැන පල්වීමට විකල්පයක්ද? ඒ කියන්නේ සාමාන්‍ය අධ්‍යාපනයේද එහෙම නැත්නම් තාක්ෂණ හෝ උසස් අධ්‍යාපනයේද විශ්වවිද්‍යාල අධ්‍යාපනයේද? විශ්වවිද්‍යාල අධ්‍යාපනය. ඔව් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දැන් ජනාධිපතිතුමාම අගමැතිවරයෙක් ඉන්නු 2017 වර්ෂයේ ගෙනාපු යෝජනාවක් අනුව නන් ස්ටේට් සෙක්ටර් එකේ රාජ්‍ය නවන විශ්වවිද්‍යාල තියෙනවා අපේ රටේ. ඒ රාජ්‍ය නවන විශ්වවිද්‍යාලවලට බැංකුවක් මගින් ණය ලබා දීලා ඒගොල්ලෝ උපාධියෙන් පස්සේ රැකියා භූමික උනහන් පස්සේ ඒක ගෙවනවා. ඒක ඉන්ට්‍රස්ට් එක පොලිය භාණ්ඩාගාරයේ දාන. ඒ වගේ කණ්ඩායම් 6ක් දීලා අවසන් කළා. මේ 7 වෙනි කණ්ඩායමට එනකොට ලංකා බැංකුව එක්ක ඒගොල්ලන්ට තනියම මේක කරන්න අමාරුයි ද්‍රව්‍යශීලතා ප්‍රශ්නයත් එක්ක කියලා මේ දැන් තියෙන පාතවර. එපාර මම ලංකා බැංකුව මහජන බැංකුව ඉතිරි කිරීම බැංකුව මේ තුනේම නිලධාරීන් භාණ්ඩාගාර නිලධාරීන් අපේ නිලධාරීන් එක්ක සාකච්ඡා කළා. බැංකු තුන බෙදිලා නැහැට යෝජනාව ඉදිරිපත් කළා. ජනාධිපතිතුමාගේත් අනුග්‍රහය ඇතිව භාණ්ඩාගාරයේ එකඟ වුණා. අර පොලි අර විදිහටම ගෙවන්නත් 5000ක් පමණ වෙන පිරිසකට නන් ස්ටේට් සෙක්ටර් එකේ මේ ණය මුදල් ලබා දෙන්නේ. ඉතින් ඒක දැන් අදාගහරුවාදනේ ඊයේ සවුන්දා එක කන්ෆර්ම් කළා. ඊළඟ දින කීපය තුල නිවේදන නිකුත් වේවි. එතකොට ඒ දරුවන්ට නන් ස්ටේට් සෙක්ටර් එකේ ලෝන් එක කරන්න කියලා. හැබැයි දැන් ඇත්ත වශයෙන්ම මේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල මුදල් ගවලා ඉගෙන ගන්නකොට එවැනි සහනයක් ලබා දෙනකොට හැබැයි දැන් මේකේ වැදගත්කමක් තියෙනවා. දැන් මොනවද මේ ආයතන? ස්ලිට් එක, ඊළඟට NSBM එක, සිනෙක්, ටෙලිකොම්, මේ වගේ ආයතන, හොරයිසන් මේ වගේ විශ්වවිද්‍යාල තියෙනවා. දැන් NSBM එක වයගත්තොත් මම ගියා දැන් වතාවන් දෙක තුනක් උපාධි ප්‍රදාන උත්සවලටත් එක්ක. ඊළඟට ඒක අපේම අමාත්‍යංශයේ යට තිබෙන ආයතනයක් නිසා එම්ප්ලොයබිලිටි එක 92%ක්. දැන්ට ෆැකල්ටි පහක් තිනවා. තව ඒකළු වැඩි කරන් යනවා. එම්ප්ලොයබිලිටි එක 92%ක්. NIBM එකත් එහෙම. ඒගොල්ලෝ ඇෆිලියේට් වෙලා තිනවා විදේශ රටවල විශ්වවිද්‍යාලත් එක්ක උපාධි එහෙම පිරිනමනවා. ඒතකොට මෙහි පාඨමාලා කරනවා. එවැනි තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ණය ලබා ගත්තාම ඒක ගෙවන්න අපහසුාවක් නැහැ කියන්නේ. අපහසුාවක් නැහැ. මොකද 92%ක්ම රැකියා අවස්ථාව. ඔව් රැකියා අවස්ථාව රැකියා අභිමුඛ වෙනවා. ඉතින් ඒක නිසා දැන් අවධානය යොමු වෙලා තිනවා. මොකද දැන්ට විදේශ විශ්වවිද්‍යාල ගණනාවක් අපේ රටේ ආයතනත් එක්ක සම්බන්ධ වෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලත් එක්කත් සම්බන්ධ වෙනවා. එතකොට මම හිතන්නේ අපිට මේ නන් ස්ටේට් සෙක්ටර් එකේ ණය ප්‍රමාණය දෙන එක වැඩි කරාම එහෙම සැලැස්මක් තියෙනවා. ඒක මහ බැංකුව අනිත් බැංකුත් එක්ක සම්බන්ධ වෙලා රිවෝල්විං ෆන්ඩ් එකක් හදලා ඒකත් එක්ක කරනවා නම් මම හිතන්නේ මීට වඩා වැඩි පිරිසකට විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාලවල සීට් හම්බ වෙන්නේ නැති පිරිසක්. දැන් දැන් සාමාන්‍ය වර්ෂයකට 350,000 කට උසස් පෙළ කරනවා. මේකේ පාස් වෙන සමත් වෙන ප්‍රතිශතය 65%. එතකොට මේ සිළු දෙනාගෙන් විශ්වවිද්‍යාලට අයදුම් කරන්නේ දැන් මේ ඉස්සර අයදුම් කළ තිබුණේ 90,000.
අනුදාහෙන් 40000ක් විශ්වවිද්‍යාල පද්ධතියට ගන්නවා. ඒතර ඉතුරු වෙන 48000න් දැන් 5000කට 6000කට තමයි දැන්ට ණය ලැබෙන්නේ. හැබැයි මේ ප්‍රමාණය අපි වැඩි කරගත්තොත් ක්‍රමානුකූලව ඒ පිරිසටත් මේ අවස්ථාව දෙන්න පුළුවන්. එතකොට අධ්‍යාපන අවස්ථාව. ඔව් අවස්ථාව ලබා දෙන්නත් පුළුවන්. එතකොට විදේශ රටවල උපාධිත් එක්ක ඒගොල්ලන්ට විදේශ රටවලට යන්න පුළුවන්. එක්ස්පෝෂර් එක හොඳයි. ඒ නිසා මේ යෝජනාව දැනට මේ හොඳ යෝජනාවක් කියලා එක වැඩි කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් ඉන්නේ. මේ මේක ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම රික්වෙස්ට් එකක් විදියට එවලා තියෙන හැබැයි මම හිතුවා ඒක ඇතුලේ ප්‍රශ්නිකුත් තියෙනවා කියලා. මේ විතරක් නෙමෙයි දැන් මේ වෙනකොට පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ සභාපතිත්වයෙන් උසස් අධ්‍යාපන අවස්ථාව පුළුල් කරන්නේ කෙසේද කියන බලමුද සිලෙක්ට් කමිටියකින් මේ දවස්වල සාක්ෂි සටහන් කරගෙන කටයුතු කරගෙන යනවා. කාණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඔක්කොම ඉන්නවා. ඉතින් ඒකේ වාර්තාව ළඟදිම ලැබේ. ඉතින් ඒකේ නිර්දේශත් අපිට ක්‍රියාත්මක කරන්න වේවි ඉදිරියට. ඉදිරියට. මහේදානි සාදනීය පිළිතුරක් හම්බ වුණා. මේක ඇත්තටම රික්වෙස්ට් එකක්. හැබැයි මේක රික්වෙස්ට් එක ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ලංකාවට ගොඩක් කාලයක් බලපාපු එතනික් ප්‍රශ්නය ජනවාර්ගික අර්බුදය. මේකට විසඳුමක් විදියට පොඩි දරුවන්ට කුඩා කාලයේ සිටම දෙමළ භාෂාව හා සිංහල භාෂාව උගන්වන්න බැරිද කියලා අහනවා. එතකොට මේ එකිනෙකාව අවබෝධ කර ගැනීම හරහා මේ ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා. ඔය දැන් බලන්නකෝ දැන් මම උදාහරණ කීපයක් කියන්නම්. අපි විශ්වවිද්‍යාල පද්ධතිය තියෙනවා 17ක්. අපි ගත්තු යාපන විශ්වවිද්‍යාලයේ සාමාන්‍යයෙන් 12000ක් විතර ඉන්නවා. මේ 12000න් 8000ක් දමිළ දරුවෝ. 4000ක් විතර ඉන්නවා සිංහල සහ මුස්ලිම්. යාපනයේ විශ්වවිද්‍යාලය. දැන් ප්‍රශ්නයක් මතුවලා තිනවද? යනවා. පෙරදෙනි විශ්වවිද්‍යාලය ගන්න. එහෙමයි. විශ්වවිද්‍යාල පද්ධතියෙම මේ ජනවර්ග ප්‍රශ්නයක් නැතුව දරුව අඩු වැඩි වශයෙන් ප්‍රතිශත දැන් නැගෙනහිර විශ්වවිද්‍යාල ගත්තොත් විශ්වවිද්‍යාල දෙකක් තියෙනවා දෙකේම සිංහල දරුවෝත් ඉන්නවා මුස්ලිම් දරුවෝත් ඉන්නවා දමිළ දරුවෝත් ඉන්නවා දැන් අපි ගමු මේ පාසල් කොළඹ රාජකීය විද්‍යාලය සිංහල අංශයක් තියෙනවා දමිළ පන්තිත් තියෙනවා පළවෙනි ශ්‍රේණිය ඉඳලාම ඩීඑස්එල් නායක විද්‍යාලය සුපතන විද්‍යාලය එහෙම තියෙනවා ඊළඟට ෆ්ලවර් රෝඩ් එකේ සෙන්ට් ඇන්තනිස් විශ්වවිද්‍යාල ගත්තොත් දමිළ සිංහල හරි හරියට ඉන්නවා දරුවෝ කිසිම ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. හැබැයි මම ඒක මේ මේ ඔය අහන ප්‍රශ්නේ ඇහුවේ නැහටන් නරකද කියලා හිතන් මේ මේක අනිත් පැත්තට දරුවන්ට දරුවන්ට මේ කුඩා කලින්ම දෙන එක දැන් එතන දැන්ට කරගෙන යනවා. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි ගුරුවරු පුහුණු කරලා ගන්න එක. දැන් යාපනයේ තියෙන උතුරු පළාත ගත්තත් නැගෙනහිර පළාත ගත්තත් ලොකුම ප්‍රශ්නේ තමයි ඒ දරුවන්ට සිංහල උගන්වීම සඳහා ගුරුරුන්ගේ තියෙන හිඟකම අනිත් පැත්තෙන් දකුණේ සිංහල දරුවන්ට දමිළ භාෂාව උගන්වීම සඳහා ගුරුන්ගේ තියෙන හිඟකම මොකද මෙතන ප්‍රමුඛතාවය යන්නේ හැමතිස්සෙම ගණිතය භාෂාව කියන්නේ මව්බස ඉංග්‍රීසි භාෂාව විද්‍යාව සහ ප්‍රධාන හර විෂයන් ටිකද එතකොට ওই භාෂාව වෛකල්පික හැටියට එන්නේ අර බාස්කට්ස් වලින් එතකොට දැන් සමහර දරුවෝ මේ දමිළ භාෂාව ඉගෙන ගන්නවා ඊටම දක්ෂ ලෙසත් ඉගෙන ගන්න ඇඉන්නෝ හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මේ ඒ භාෂාව ඉගෙනීම භාෂාව කියන්නේ කමියුනිකේෂන් එක නැතිවීම එක බාධාවක් අදහස් හුමාරු කරගන්න. හැබැයි විශ්වවිද්‍යාල පද්ධතිය එවැනි ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. පාසල් වලත් දමිළ සහ සිංහල දරුවෝ මුස්ලිම් දරුවෝ එකට ඉගෙන ගන්න පාසල් වලත් එහෙම ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. හැබැයි ඔතන හැබැයි ඔය කීන කාරණය කිරීම මම හිතන්නේ අපිට මේ ප්‍රශ්නෙට මූලික වශයෙන් දෙන පිළිමක් හට පුළුවන්. ඒත් ඉතින් අපි ගුරුවරු ටික පුහුණු කරගත්තාම එකපාර කරන්න අමාරුයි ක්‍රමානුකූලව කරන් යනවා දැන්ටත් කරනවා හැබැයි ඒක යම් කාලයක් ගත වෙනවා හැබැයි ඔතනම තව මතයක් තියෙනවා නේද ඒ කියන්නේ සිංහල අයට දෙමළ උගන්වනවට දෙමළ අයට සිංහල උගන්වනවට වඩා ප්‍රයෝජනවත් දෙගොල්ලන්ටම ඉංග්‍රීසි භාෂාව සඳහන භාෂාව හැටියට පාවිච්චි කරන්න ඉගැන්වුවොත් එහෙම ඔය අදහස් වමාරුව වෙනවයි කියලා එහෙම ඔව් ඔව් ඔබ ඊටම වැදගත් තැනකට ආවා දැන් අපි දැන් නිරීක්ෂණය කළා දැන් බලන්න ජාත්‍යන්තර පාසල්වල පළවෙනි ශ්‍රේණිය ඉඳලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් යනවා රජයේ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍ය නැහැ. අපි ආධාර ලැබෙන හෝ පෞද්ගලික පාසල්වල තියෙනවා. දැන් සෙන් ජෝසප්, සෙන් පීටර්, සෙන් තෝමස්, ට්‍රිනිටි, ලේඩිස් කොලෙජ්. ඒවා තියෙනවා. දැන් එතකොට ඒක අර ව්‍යවස්ථාවේ තියෙන ප්‍රශ්නෙත් එක තමයි ඔක තියෙන්නේ. දැන් එතකොට දැන් මම බැලුවා දැන් ග්‍රේඩ් 3 වලින් තමයි අපි ඉංග්‍රීසි භාෂාව භාෂාවක් විෂයක් හැට උගන්වන්න පටන් ගන්න සෑම පාසලකම. හැබැයි දැන් අපි ප්‍රතිපත්ති මේ තීන්දුවක් අරගෙන අමාත්‍ය මණ්ඩල අනුමැතියත් අරගෙන භාවිතයෙන් ඉංග්‍රීසි භාෂාව. අපි 30 වෙනිදා ලංකාවේ සෑම පළවෙනි ශ්‍රේණියකම පටන් ගත්ත පන්තිවල
ගුරු 13000 සරසියක් මේ වෙනකොට අපි පුහුණු කළා අවසන් කළා තියෙනවා. ඒ හරහා භාවිතින් ඇක්ටිවිටි බේස් ඕරල් ඉංග්‍රීසි පාසලේ උදේ පන්ති ගුරුවරයා ගියාම ගුඩ් මෝර්නින් කියලා දැන් දරුවෝ ගුරුවරයාම දනවා නැගිටින්න නැයි කියනවා වාඩි වෙන්න නැයි කියනවා එළියට ගියාම සෙල්ලම් කරනවා ඒතර භාවිතේ දවස් පහේම පීරිඩ් එක ඒ භාවිතයත් එක්ක යනකොට අනිත් ඒවත් එක්ක නිකම්ම අවුරුදු 2 3 4 යනකොට දරුවන්ට අර මේක භාවිතා කරමු තිබෙන බියසක හුඟක් වෙලාට ඒකනේ වෙලා තින්නේ අපි ඉස්කෝලේ යන කාලේ අර කඩ දානවා කියලා විශ්වවිද්‍යාලේ එහෙම දෙන්නෙම නැහැ නේද එහෙම තත්ත්වයක් තිබුණා හැබැයි ඒක දින පාඩු බලන්න දැන් තාක්ෂණයේ දිනු වෙනකොට තාක්ෂණත් එක්ක යන්න නම් අපි මේ ජාත්‍යන්තර භාෂාවක් හිට ඉංග්‍රීසි භාෂාව මූලික දැනුම අරගෙන භාවිතයට පුරුදු වුණා නම් ඒක වඩා පහසුයි. ඒක නිසා අපි දැන් මේ අභියෝගයේ බාර ගන්න තිනු. ඒ සඳහා අපි වැඩපිළිල 30 පාඩම් ගන්න. එතකොට අපි දෙවෙනි ශ්‍රේණියේ ගුරුවරු ටික පුහුණු කරනවා. ඊළඟට 3 4 5 විෂය නිර්දේශන ඉහළට ගෙනල්ලා. එතකොට මම හිතන්නේ 6 වෙනි ශ්‍රේණියට එනකොට මන්නම් දුන්න අභියෝගය තමයි අපේ සීලම නිලධාරින්ට අවුරුදු පහක් අවසන් වෙනකොට ජාත්‍යන්තර පාසලක දරුවෙක් 6 වෙනි ශ්‍රේණියේ අපේ දරුවෙක් 6 වෙනි ශ්‍රේණියේ යනකොට ප්‍රශ්නයක් වෙන්න බෑ. ඔව් මේ සිංහල අපගේ රටේ සිංහල භාෂාව වැරදුනාට hina වෙන්නේ නැහැ. හැබැයි ඉංග්‍රීසි භාෂාව වැරදුනොත් hina වෙනවා. ඒක හින්දා තමයි මම හිතන්නේ ඔය ඉංග්‍රීසි වලට බය තියෙන්නේ. ඒ ප්‍රශ්නේ අපි විසඳ ගන්නවා නම් අපි ආකල්ප හදා ගන්නවා නම් අපිට මීට වැඩි ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ ජාතික අධ්‍යාපන කොමිසම විසින් අධ්‍යාපනයේ යාවත් කිරීමට හා ඉංග්‍රීසි අධ්‍යාපනයේ ප්‍රතිසංධානය කිරීමට සාදායති කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ ඇයි? ජාතික අධ්‍යාපන කොමිසමේ හදන අධ්‍යාපන ප්‍රතිපත්ති මොකද ඒගොල්ලෝ අප්ඩේට් කරන්න ඕනේ මොකද යාත්‍යන්තර වශයෙන් ඒ ප්‍රමිතිය ලබා ගන්න ඕනේ ඒ නිසා සමීක්ෂණ එහෙම රාශියක් කළා තමයි කරන්නේ ඒ විදිහට දැන් ඊළඟ අවුරුදු 10කට ප්‍රතිපත්ති සකස් කරලා තිනේ ඒක ජනාධිපති ලේකම් කාර්යාලයට යවලා තිනේ ඒවා යම් යම් සංශෝධන අවශ්‍ය කියන එක දැනුම් දීලා තිනෝ ඒකත් එක්ක මොකද ජාතික අධ්‍යාපන කොමිසම ඉන්නේ ජනාධිපතිට මේ වාර්තාව දෙන්න පනත තින්නේ එහෙමයි ඒගොල්ලෝ වාක්‍ය යනනේ රටේ ජනාධිපතිට පනත එහෙමයි තින්නේ එතකොට ජනාධිපතිතුමා විසින් ඒක අවශ්‍ය සංශෝධන තියෙනවා අනිත් අධ්‍යාපනයත් සාකච්ඡා කළා ඒක දාන්න ඕනේ කැබිනට් එකට කැබිනට් එකෙන් ඒ අනුමත කළාම තමයි ප්‍රතිපත්තියක් බවට පරිවර්තනය වෙන්නේ දැන් මම නම් ඉස්සරහට යෝජනා කරන්නේ අපි අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් කරන්න යන නිසා මේක පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවෙන්ම මන්ත්‍රීවරු සිළු අතිබහුතරයක් සිළු දිනම් පහේ බොහෝ දුරට එකඟයි වෙනසක් වෙන්න ඕනේ කියන කාරණේ අන්න ඒකත් එක්ක අනුමත කරගත්තොත් ආණ්ඩු වෙනස් වෙනකොට ප්‍රතිපත්ති වෙනස් නොවී අපිට නිශ්චිත කාල සීමාව ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට තමයි මම මේ දැඩි උත්සාහයෙන් දරන්නේ. ඒ කියන්නේ අර දැනටමත් ඔය ක්‍රියාවලිය නැවතිලා තියෙන තැන, ඒ කියන්නේ ජනාධිපති කාර්යාලයෙන් තමයි කැබිනට් එකට එන්න ඕන කියන ඔය වාර්තාව. එතනට යවන්න එතනත් ඉන්න ඕනේ අධ්‍යාපන පිළිබඳ විශේෂඥ අධ්‍යාපනඥ තුරේ ඒගොල්ලෝ දැන් එක පිරිසක් හදපු එක ඒක හොඳයි. තවත් පිරිසක් පරිශීලනය කළා ඉවේ කුඩා කුඩා වෙනස්කම් තියෙනවා නම් ඒවට එකත් එක්ක එන්න පුළුවන් වැඩි කාලයක් යන්නේ ඒක ඊළඟ කෙටි කාලයක් තුලදී ඒ කටුත්ත වෙනවා අපිට පොඩ්ඩක් වැඩිපුර වෙලාවක් ගන්න කියලා කිව්වා එච්චර ප්‍රශ්න එනවා ඔබෙන් අහන්න කියලා ඊළඟ ප්‍රශ්නේ මම තෝරගත්තේ මේ DO ලා සම්බන්ධයෙන් ඩෙවලොප්මන්ට් ඔෆිසර්ස්ලා ශාස්ත්‍ර පීඨ විද්‍යාර්ථීන්ව තමයි සම්බන්ධ කරගත්තේ දැන් ඔවුන් පාසල්වල උගන්වනවා දැන් මේ සම්බන්ධයෙන් ගොඩාක් ප්‍රශ්න අහලා තිබ්බා ඇත්තටම මොවුන් දැන් නිකටම උගන්වීමේ කටයුතු වල යෙදෙනවද ඔවුන්ව වී දැන් ශාස්ත්‍ර පීඨය හරහා තමයි ඔවුන් සම්බන්ධ වෙලා තියෙන්නේ එතකොට මේ මේ සංවර්ධන නිලධාරීන් හන්ට මේ ගත්තේ එතකොට ඒක වෙයි රජයේ කාර්යාලවලට අර මම ඔකට උත්තර දුන්නා ඒකේ වැරදි ඒකෙම පිරිස් වර්ණයකින් තොරව පාසල් වලට යොමු වුණා දැන් හිතන්න නීති උපාධිය කරපු උපාධිධාරී බබා දෙදෙනම එක ක්ෂේත්‍රයේනේ අද මට කියන්නේ පාසල්ට ගිහිල්ලා යාට බාර දෙන විෂය මොකද්ද උගන්වන්න මොන ශ්‍රේණියද නීතිය තාමත් විෂයක් නෙමෙයිනේ නෙමෙයි හරි එතකොට එහෙම උදාහරණයක් ගත්තා මුගක් වලට එහෙම එන්නේ නැහැ නමුත් එන්නත් පුළුවන් එන්න පුළුවන් ඔව් හැබැයි එතකොට ප්‍රශ්නයි ඒතර ඉවෙනි සමහර විෂයන් තිනවා මේ ප්‍රධාන කෝ විෂයන් මේ මේ ප්‍රධාන විෂයන් උපාධියට ගන්නේවා සමහරවිට අපේ පාසල් වල ඉගැන්වීම් කරන්නේ නැහැ ඒතර එවැනි පිරිසක් හිටියොත් අපි මොකද්ද කරන්නේ හැබැයි දැන් මතක තියාගන්න මේ සිළු දනටම වැටුපක් ලැබෙනවා රාජ්‍ය සේවයේ වැටුප ලැබෙනවා අනිත් එක තමයි බහුතරයක් උත්තර කළා දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මෙතනින් අපි කොහොමද ගුරුවරුන් හැට පිරිස තෝරා ගන්නේ කියන කාරණය මොකද කලා උපාධි තියෙන අයත් ඉන්නවා බහුතරයක් උතන ඔව් දැන් අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අධ්‍යාපන ක්ෂේත්‍රය තුල විද්‍යාව ගණිතය තාක්ෂණ වේදය සහ ඉංග්‍රීසි භාෂාව මෙන්න මේවට තිබෙන්නා වූ පුරප්පාලු ටික පුරවන්නේ කෙසේද කියන කාරණය දැන් අපේ රටේ ගත්තොත් විශ්වවිද්‍යාලයේ ප්‍රවේශයන් ගත්තොත් මේ ඔහුගේ මෑත ඉතාම මෑතක් වෙනකන්
සාමාන්‍යයෙන් 75-25ක ප්‍රතිශතයට තමයි කලාසාව. ඔව් කලාසාව වාණිජ විෂයන් තමයි 75ක් වගේ. ඒක අර බාහිර උපාධිධාරීන් වැඩි පිරිසකුත් එහෙමයි. ඔව් ඒක බාහිර උපාධිධාරීන් තේ අතර තුර ඉන්නවා. ඒක අපිට ගැටලුවක් නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලම දැන් දැන් මෙතන ප්‍රශ්නේ මතුනේ ගුරු සේවා ව්‍යවස්ථාවේ තියෙන 35ට අඩු පිරිස. හැබැයි ඒක බඳවා ගත්තා රාජ්‍ය සේවයට 45. ඒත් ඒ නිසා මේගොල්ලම පාසල් වලට දැම්ම දැන් 40 කියලා රාජ්‍ය සේවකයන් දුන්නාම මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒ සෙන්තන් දැන් මේ මේ දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ නේ මේ බුද්ධි පරීක්ෂණයකට පෙනීඳලා. හරි ඊට පස්සේ ඒ සාමාන්‍ය ක්‍රමවේදයේ පරිපාටි අනුගමනය කළා. මේ ඇයට ඩිප්ලෝමාව කරන්නත් අවස්ථාව තියෙනවා. පුහුණුවීමත් අපි බාර ගන්නවා ඉන් සර්විස් ට්‍රේනින් එක. ඒතර ඒකත් එක්ක අපිට මේගොල්ලන්ව පුහුණු කරලා ගන්න පුළුවන්. දැන් මතක තියාගන්න සමහරුන්ගේ මතයක් තියෙනවා දැන් පාසල්වල පුහුණු කරාම ඒ පුහුණුව ප්‍රමාණවත් කියලා නෑ. එහෙමනම් අපි ඇයි අපි විද්‍යාපීඨ වලට අරගෙන අවුරුදු 3ක් පුහුණු කරන්නේ? නේද? දැන් මේ දැන් සිංගප්පූරු වැනි රටවල් වල ඉහළම මට්ටමේ ප්‍රමිතියක් අධ්‍යාපනයේ පාත්වාගෙන යන්නේ අවුරුදු 5ක් යනවා ගුරුවරයෙක් බිහි කරන්නේ ඇයට. වෙනම විශ්වවිද්‍යාලයක් තියෙනවා. දැන් අපි ඒක තමයි උත්සාහ දරන්නේ මේ මේ විද්‍යාපීඨ 19 එකට එකතු කරලා හිටන් විශ්වවිද්‍යාලයක් හදන්න. එතකොට යුනිවර්සිටි ඔෆ් එඩියුකේෂන්. එතකොට ගත්තුමු ඒකේ ඉන්නේ කෙලිම බීඑඩ් උපාධිය. බැචලර් ඔෆ් එඩියුකේෂන්. එතකොට බීඑඩ් සයන්ස් මැත්ස් ප්‍රයිමරි ඒ විෂයන් ඔක්කොටම එතනින් එනවා. අවුරුදු 3ක න්‍යායාත්මක දේශන සහ ඒ කියන්නේ වෙනත් විශ්වවිද්‍යාලවල ඒ විෂය යනවා නම් ඒ හා සමාන අධ්‍යාපනය සහ අවුරුද්දක් ටීචින් ප්‍රැක්ටිස් තියෙනවා. පාසල් වලට. එතකොට ගුණාත්මක බයිමෙත් ගුරුවරේ පන්ති කාමරයට අපිට යවන්න පුළුවන්. දැන් අපි දරුවන්ට හොඳම දේ දරුවන්ට දෙනවා කියන්නේ. ඉතින් එතකොට අපි බැඳිලා ඉන්න හොඳම දේ දරුවන්ට දෙන්න. ඉතින් මෙතෙන්දි කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට අවස්ථාව තියෙනවා. තමන්ගේ දක්ෂතාවයන් අනුව මේ 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 පිරිසට මේ මේ එකතු වෙලා දක්ෂ ගුණාත්මක ගුරුවරයෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් වෙලා තින්නේ දැන් මේ අර 40ට වැඩි පිරිසක් මේකට බඳව ගන්නයි කිව්ව නිසා තමයි මේ විපත් විච කරුණානු අධිකරණේ තහනම් වෙලා ආවේ. හැබැයි තී අවස්ථාව මෙයාට තියෙනවා. මේ මං හිතන්නේ මේ ප්‍රශ්නේ ඔබට වගේ වගක් නැතුව ඉන්න ප්‍රශ්නයක් කියලා තමයි මේක හඳුන්වලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ මං හිතන්නේ 154ක් විතර WhatsApp මාර්ගයෙන් ලැබුණා අපිට. මම හිතන්නේ පෙන්නන්නත් පුළුවන් නම් හොඳයි මේ ප්‍රශ්නේ. ඔබතුමා නිරන්තරයෙන් කතා කරන්නේ සාමාන්‍ය උපාධිධාරීන් සහ විද්‍යාපීඨ සිසුන් ගැන පමණයි. මීට මාස කිහිපයකට කලින් ඔබතුමා පැවසුවා අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට අවශ්‍ය පත්වීම් කඩිනමින් ලබා දෙන බව. නමුත් අද වෙන විට ඔබතුමාට ඒ වගේ ඒ ගැන වගේ වගක් නැහැ. ගුරු වෘත්තියේ ඉහළම සුදුසුකම් හිමි 2-2 ශ්‍රේණියේ මේ උපාධිධාරීන්ට පත්වීම් ලබා දෙන්නේ කවදද? ඒක ප්‍රශ්නේ විසඳලා ඉවරයි. ඒක මගේ අතේ නෙමෙයි දැන් තින්නේ. ඒක මේ මේ සෑම රාජ්‍ය සේවය පිළිබඳව අනුකමිටුවක් පිහිටවලා තිනවා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව භාණ්ඩාගාර නිලධාරීන් එක්ක සෑම සතියකම බ්‍රාස්පෙන්දා මුණ ගැහෙනවා. ඒකෙන් අනුමත කළත් අවසානයි. ඒකෙන් අනුමත කළත් අවසානයි. අපේ ගුරු ආයතන ශාඛාව පළාත් සභාවට දැනුම් දෙන්න කටයුතු කරගෙන යනවා. පළාත් සභාව මගින් ඒ 561 දෙනා එකතුවර එක පළාතකට ගුරුවරු 60ක් 70ක් ඒ වගේ තින්නේ. එයාට ළඟදීම පත්වීම් දෙවි මගේ වැඩ කොටස මං කළා ඉවරයි. වගේ වගක් නැතුව නෙමෙයි. මම හිතන්නේ එකක් කියනවා ඔය වචනේ භාවිතා කරපු නිසාම. මතක තියාගන්න මෙතන කිසිම උපාධිධාරියෙක් නැහැ බීඑඩ් කරපු විද්‍යාව, ගණිතය, තාක්ෂණය හෝ අපිට ඌනතාවයේ තිබෙනා වූ ගුරු විෂයන් වලට. ඒ නිසා වගේ වගක් නැති කතාව කියන්නේ එපා. එතන තියෙන්නේ එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ මට පුදුමයි මේ අය තමයි මේ ගුරු සේවයට එන්න හදන්නේ. හරි ඊට වඩා මේ 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 පිළිබඳව පුළුල්ව කල්පනා කරන්න ඕනේ. දැන් මේ අය වතාවන් කීපයක් හම්බුණා. පිකටිනුත් කළා. හැබැයි දැන් මම ඇවිල්ලා මාස 7යි. ඒ කාල සීමාව තුල තමයි අඩුම ගන්න මෙතෙන්ට තල්ලු කළා මේ පත්තිම් ටික දෙන තැනට ගෙනාවේ. භාණ්ඩාගාරයේ අනුමැතිය ගන්න ඕනේ. ඊළඟට පළාත් සභාවට ඒක තියන්න ඕනේ. මොකද ඒගොල්ලෝ පදිංචි ප්‍රදේශයේ පළාත් සභාවට තමයි ඒගොල්ලන්ව යවන්නේ. ඒ කඩිතුක අපි ඔක්කොම කරලා තින්නේ ඒ ගුරු ආයතන ශාඛාවෙන් දැනුම් දීලා තිනෝ මේ අනුකමිටුව මගින් මේ මේක අනුමත කළ අවසානයි. ඒක පත්තිම් ටික දෙන්න තියෙනවා. මං හිතන්නේ මේ චාරාජර මට මේ සැරේ තමයි තර්ජනාත්මක WhatsApp උත් නෑ WhatsApp එවනවා මිස් මේකත් අහන්න මේකත් අහන්න මේකත් අහන්න කිය මේ සැරේ තමයි මට එහෙම දැන් හරිනේ ඒක වගේ වගක් නැතුව නෙමෙයි අපි ඒකේ අවධානය යොමු කළා දැන් දැන් මම අහන්නේ ප්‍රශ්නය දැන් දැන් STEM education science technology engineering mathematics
ලෝක රටවල් 96ක් යනවා. එතකොට මේව දෙනකොට අත්‍යවශ්‍යම තාක්ෂණයේ පදනම් වෙච්ච ක්ෂේත්‍රයකට මේ අනාගතේ යන්නේ. අද තියෙන රැකියාව වෙළඳපොලේ රැකියාව තවරුල් 10කින් දකින්න ලැබෙන්නේ නැහැ සමහරක් ඒවා. එතකොට අපි ළමයින්ව එතෙන්ට ගෙනියන්න ඕනේ. එතකොට ඒකට අවශ්‍ය වන්නා වූ විෂය වර්ගයට අවශ්‍ය වූ ගුරුවරුයි අපි බඳව ගන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි ඒකට ප්‍රමුඛතාවය දෙන්න හදන්නේ. දැන් මම බලාපොරොත්තු වෙනවා මේ දැනට සංගණනයක් කරන් යනවා විශ්වාම ගිය විශාල පිරිසක් ප්‍රවීණ ගුරුවරු විද්‍යා මේ මේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, තාක්ෂණය, ඉංග්‍රීසි භාෂාව වැනි උසස් පෙළ උගන්වන ගුරුවරු අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න. දැන් අද මොකද විශාල ඉල්ලුමක් තියෙනවා 6 වෙනි ශ්‍රේණියට එනකොට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන්න විශාල ඉල්ලුමක් තියෙනවා. දැන් ඒක සපුරාලන්න මේ මේ පුළුවන් කමක් නැහැ. අපිට ඒක සඳහා අවශ්‍ය වන්නා වූ විශේෂ සහ ඒ මාධ්‍ය ගුරුවරු නැති කමයි. मट ओके प्रश्न मेरटे अध्यापन क्रम उपाधिदारेकट गलपेन्मार मेकट गलप लुक प्रश्न गलपगण पीठ सी अल्लम एक उपाधि पिरा विश्वविद्यालय पारिवर्तने अध्यापन विद्यापीठे पेरादेनी डिपार्टमेंट यापने डिपार्टमेंट सहवृत्त विश्वविद्यालय उगानन विषयान संवर्धन धारेंगे उपाधारेंगे विषयान उगानन पुलवा अब मेघलो बी एड उपाधि उपाधि अमतर අවුරුද්දක ටීචින් ප්‍රැක්ටිස් එකක් දෙනවා. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ තව අඩියක් ඉස්සරහින් ඉන්නේ. ඒගොල්ලෝ ඒ වගේම පත්කම ලැබෙන්නේ ගුරු සේවයේ දෙකේ දෙක. තව වැටුත් පළ කීපයක් ඉහළින්. ඉතින් ඒක නිසා මේ ඒ අයගේ ඒ කඩියුත්ත දැන් අවුරුදු මේ සෑහෙන කාලයක් දැන් කණ්ඩායම් තුනක් නේ. ඉතින් ඒ තුනේම ටික දැන් එකට එකතුනද මම කලින් සැරේ 2005 10 ඇමතිවරයලා ඉන්නකොට කොළඹ පීඨයෙන් විතරයි ආවේ. उपदेश මම හිතන්නේ HND සම්බන්ධයෙන්ුත් මේ ප්‍රශ්නේ අහලා තියෙනවා සෑහෙන කොටසක් ඒගොල්ලෝ ටීචින් සම්බන්ධයෙන් ඉංග්‍රීසි ටීචින් එක්සෑම් එක කරා 2021 කියලා. ඊට පස්සේ ඒක රිසාසුත් තාම දීලා නැහැ කියලා තමයි කියන්නේ රිලීස් කළා නැහැයි තමයි කියලා. ඒ ගැනත් අහනවා. මම හිතන්නේ ඔය ඉස්සරහා ඔ දැන් හිතන්නකෝ. දැන් අපි අපේ මං කියුවේ ඒ කියන්නේ ගුරුවරු බිහි කරන්න අපි ක්‍රම දෙකකට ගුරු සේවයස්ථාවේ පීඨ ගුරුවරු සහ උපාධිධාරීන් තරඟ විභාගයෙන් පවත්වන අරගෙන පුහුණුව දීලා. අපි දැන් HND කියන එක ඒක තුල නැහැ. නමුත් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව විශේෂයෙන් දුෂ්කර ප්‍රදේශවල තිබුණු ගුරු හිඟයත් එක්ක ඒ පළාත් සභා මගින් පළාත් සභාවල වලට පුළුවන් උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් බඳවා ගන්න. ඒ අර්ථය බඳවාගෙන තිනවා ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් 2021 පරීක්ෂණයක් තියලා තියෙනවා. ඉතින් ප්‍රතිපාදනයේ වෙනවීම මත ඒක කරන ඇත්ත වශයෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු අවශ්‍යයි. ඔව්. ඉතින් දැන් මට අවශ්‍යයි බණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන වින් කරගන්න. එහෙම වුණොත් අපිට ඒ පිරිසරත් පත්කින් දෙන්න පුළුවන්කම තියෙනවා. අක්ෂිර. ඒ වගේම තමයි පොලි රහිත ශිෂ්‍ය නියෝජනා ක්‍රමය ගැසට් වල දිනය පිළිබඳව. ඒ කියනත් සම්බන්ධයි. ඊළඟ දින කිහිපය තුල ගැසට් වෙයි මම ඊයේ අමාත්‍ය මණ්ඩල සංදේශය මොකද බණ්ඩාගාරය අනුමැතිය අවශ්‍ය වෙනවා මේ දැන් ඔය කියන තරම් ඔය එකක්වත් සරල නෑ ඔව් ඒක තමයි මම කලින් කිව්වා ඔකට උත්තරේ දුන්නා ඒ කියන්නේ ලංකා බැංකුවෙන් තමයි මෙතෙක්කල් තනි බැංකුවකින් තමයි මේ මේ නන් ස්ටේට් සෙක්ටර් එකේ මේ ණය දුන්නේ ශිෂ්‍ය ණය කණ්ඩායම් 6කට දුන්නා දැන් ගිය සැරේ ප්‍රමාදයක් වෙලා ඒ ප්‍රමාදය අතරතුර විශ්වවිද්‍යාල එකඟ වුණා මුදල් ගෙවීමට යටත්ව බඳව ගන්න ඒකත් මම කළා දුන්නා ඊට පස්සේ බණ්ඩාගාරය එකඟ වුණා හැබැයි දැන් මේ වෙච්ච ප්‍රශ්නත් එක්ක ලංකා බැංකුව විතරක් නෙවෙයි ලංකා බැංකුව මහජන බැංකුව ඉදිරියේ මම කලින් කිව්ව උත්තරේමයි දෙන්න තියෙන්නේ. ඒ සියල්ලම සම්බන්ධ කරගෙන දේවකේ ලොකු රවුමක් ගිහිලා ඉන්න ඕනේ. අන්තිමට බණ්ඩාගාරයේ එකඟතාවය නැත්තම් මුකුත් කරන්න බෑ. මොකද දැන් 128ට 30ට පොලී ගියාම ඒ පොලී මුදල සම්පූර්ණයෙන් ගෙවන්න බෑ. 5000කට දැන් නෙවෙයිනේ අවුරුදු ගණනාවකටම පොලී ගෙවන්න ඕනේ බණ්ඩාගාරයේ.
ගණනය කරලා බලන්න කොයි තරම් ප්‍රමාණයක්ද කියලා. ඉතින් ඒක නිසා ඒ අනුමැතියින් ගන්න වුණා. ඒ නිසා තමයි මොනේ දැන් ගියේ අනුමත කරගත්තා. ඊයම කන්ෆර්ම් කරගත්තා මම. මොකද මේක ඉක්මනට දෙන්න ඕන නිසා මොකද දැන් පාඩමාලා පටන් ගන්න තියෙන නිසා ඊළඟ දින කීපය තුල නිවේදනය නිකුත් වෙයි. ඔබ ග්‍රේරු මහතා කර නිබන්ධනය පිළිබඳව පහේශිෂත්වයට අදාළව කරපු නිබන්ධනය ගැන සඳහනක් කරලා තිබ්බා. ඒ හරහා දැන් විද්‍යාර්ථීන් අපි දන්නවා ලංකාවේ ගොඩක් වෙලාවට පරිශන කරලා ওই වගේ නිබන්ධන ඉදිරිපත් කරනවා. නමුත් ඒවා සමහර වෙලාවලට අපරාධයක් වෙනවා. ඔවුනේ ඒ දරන එෆර්ට් එක කළා ඒක අපරාධය. දැන් මොකද දැන් තෙල් සංස්ථාවේ සම්පූර්ණ ව්‍යුහය වෙනස් වෙනවා. ඔව් එතකොට මේ දේවල් මේ මේ නිබන්ධන දැන් ඔබ එක කියවලා තියෙනවා. ඒක ඒක සතුටට කාරණයක්. ඉතින් ආර්ථික අධ්‍යාපනයේ මේ සම්බන්ධයෙන් මේ නිබන්ධන යොදා ගැනීම ක්‍රමවේදයක් හදා ගන්න බැරිද? ඔබ ඉතාම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මම මේක උදාහරණයක් කිව්වේ මොකද එතුමා අධ්‍යාපනඥයෙක් හැටියටත් නියෝජ රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියටත් හිටියා. එතුමා ඒ වගේම ප්‍රවීණ ගුරුවරයෙක් දේශකයෙක් මේ විශේෂම භෞතික විද්‍යාව වැනි විෂයන් සම්බන්ධයෙන් මේ මේ සෑහෙන කාලයක් තිස්සේ විශාල උනන්දුවකුත් තිනවා. හැබැයි දැන් ප්‍රශ්නේ තින්නේ ඒක විතරක් නෙවෙයි. තව එවැනි නිබන්ධන මේ පරිශන රාශියක් විශ්වවිද්‍යාල පද්ධතිය වෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රය විතරක් නෙවෙයි. කෘෂි කර්මය වෙන වෙන ක්ෂේත්‍රවල. හැබැයි ඒවා නිබන්ධන වලට පමණක් සීමා. ලකුණු දෙන්න සීමා. ඒක තමයි අපේ රටේ තියෙන ප්‍රශ්නේ. දැන් ඕකට විසඳුමක් දෙන්න අපි අලුත් ආයතනයක් හදුවා. ඉස්සර කොස්ට් එකේ ආයතනය දැන් නිව් කියලා කියන්නේ. මේ මේ ඒකේ විශ්වවිද්‍යාල මහාචාර්යව එහෙම තමයි ඉන්නේ. ඒක අපි කියලා තින් දැන් යම් කිසි ඉනොවේෂන් එකක් සොයා ගැනීමක් පරේෂණයක සොයා ගැනීමක් මේක ඔන්ටර්ප්‍රනර්ස්ලත් එක්ක එහෙම නැත්නම් ඒකට අදාළ වෙන පිරිසත් එක්ක මුහු කරන්න ඕනේ සම්බන්ධ කරන්න. ඒකට දැන් අපි ආයතනයක් පිහිටවලා තිනෝ. ඒක ටික දවසක් යාවේ. නමුත් එවැනි වැඩපිළිවෙලක් අපේ තිබුණේ නැහැ. දැන් අපි ඒක ආරම්භ කළා තිනෝ. ඉතින් ඒක නිසා දැන් අපිට පුළුවන්කම තිනෝ එවැනි මේ නිබන්ධන විශේෂම දැන් වෙලා තින්නේ දැන් හුඟක් ඒවා ෆන්ඩමෙන්ටල් ස්ටඩිස් නේ කරන්නේ. applied fundamental research වෙන්නේ. අද applied research තමයි අත්‍යවශ්‍යම අපිට ඕනේ කරන්නේ. applied research එක තමයි application එක වෙන්නේ. ඔය STEM education එකෙන් බලාපොරොත්තු වෙන දරුවන්ගේ අඩුම ගන්න 6 ඉඳලා හරි පටන් ගන්න ඕන නම් පෙරපාසලේ ඉඳන්ම පටන් ගන්නවා. එතන ඉඳලා හරි ඉස්සරහට ගියොත් මේ research culture එකක් දරුවන්ට එනවා. ඒක නැති එක තමයි ප්‍රශ්නේ අපිට. අර මුනිදාස කුමාරතුංගෙන් කියන්නේ අලුත් අලුත් දෑන උතනන ජාති නුද. ආ ජාති ලෝ නෝනා ගී කියලා හිතා. ඉතින් ඒක තමයි වෙලා තින් දැන් ජපානයේ වගේ මම හැම පැය 24 සැරෙම නව උත්පාදනය ඒවා අන්තක මේ නිෂ්පාදන බවට පරිවර්තනය වෙනවා. ඉතින් දැන් අපිට වෙලා තින්නේ ඒකළු නිෂ්පාදනය කරනදී අපි විදේශිනු මේවැය කළා අපි ආනයනය කරන්න ඕනේ. එතනයි ප්‍රශ්නේ වෙලා තින්නේ. ඉතින් නිසා ඒක තමයි අධ්‍යාපනයේ මූලික වෙන්න ඕනේ වෙනස්කම මේ 21 වෙනි සියවසේ 4 වෙනි කාර්මික විප්ලවයට ගැලපෙනවා. ඔව් අපි සමහර දේවල් වලට බය වෙනවා. සමහර විෂයන් අපිට ඇත්තටම ඉංග්‍රීසි භාෂාව නැතුව හදාරන්න අමාරුයි. එතකොට ඒක ඔව් ඒක තමයි. සිංහල භාෂාවෙන් පොත් නැහැ. ඉතින් එතකොට අපි ඒක ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා කරන්න ගියාම අපි ඒකට විරුද්ධව ප්‍රතිවිරෝධයේ සමාජයෙන් එල්ල වෙනවා. නමුත් ඒ දේවල් අපේ සිද්ධ වෙන්න ඕනේ. නැත්තම් මේ අධ්‍යාපන ක්‍රමය හැමදාම එකතැන හිටිනවා. අර රැකියා සුදුසුකම් මේ ප්‍රශ්නේ හැමදාම අපිට මේ අරගෙන දකින්න ලැබෙනවා. දැන් අපි දන්නවා මේ ඕ ලෙවල් A-level වගේ අභියෝගාත්මක විභාගයන් ඒවට ඉදිරිපත් වුණාට පස්සේ ඔක්කොමලට දෙන්නේ එකම පේපර් එක ඔක්කොමලටම දෙන්නේ එකම ලකුණු කට් ඔෆ් මාක් එකක් නැහැ. හැබැයි දැන් මේ වෙනකොට ලංකාවේ ඉංග්‍රීසි මැත්ස් සයන්ස් ඉංග්‍රීසි භාෂාවයි ගණිතයටයි විද්‍යාවටයි ගුරු හිඟයක් පවතිනවා. මේ ගුරු හිඟය පුරප්පාඩුවෙන් ඇත්තටම පාඩුව ලබන්නේ දරුවොම තමයි. මොකද විභාගයට ගියාට පස්සේ අපි මේ අපේ පාසලේ මෙච්චර කාලයක් ගුරුවරු හිටියේ නැහැ කියන එක කවදාක්වත්ම ඔවුන්ට විභාගයේ සමත් වෙන්නවත් අසමත් වෙන්නවත් හේතුවක් විදියට ගණන් ගන්න නැති හින්දා මේ ගුරු හිඟය නවත්ත ගන්න. මේ මං හිතන්නේ ඉංග්‍රීසි භාෂාව මේ ගණන් ෆේල් කියන්නේ විභාගෙ ෆේල් විදියට තමයි ගණන් ගන්නෙ. මේ ගුරු හිඟය නවත්තගෙන මේ දරුවන්ට සාධාරණයක් කරන්න එක්තරා වකවානුවක චිත්‍ර නැටුම් සංගීත පත්තින් දුන්න 12000ක් ගණිතය අසමත් ඇත. අමත කරන්න එපා. ඒ පිරිස් දැන් විශ්‍රාම යන්නේ පවතිනවා. නමුත් ගණිතය කියන්නේ තර්කානුකූල මූලික විෂය. ඒකත් එක්ක තමයි ඒක ගොඩ නැගෙන්නේ. ඉතින් එහෙම වෙච්ච ඉතිහාසිකුත් තියෙනවා අපේ. ඉතින් ඔබ කියන එක හරි. අපි පුළුවන් තරම් මේ දැන් ප්‍රශ්න වෙලා තින්නේ මේ ගුරු වැටු සංශෝධනය වෙනකන් මේ වැඩි ඉල්ලුමක් තිබුණ නැහැ මේ විද්‍යා ගණිත උපාධාරින් මේ ක්ෂේත්‍රයට එන්න ගුරු වෘත්තියට. ඒ වෙනුවට බොහෝ දෙනා ඊට වඩා වැඩි වැටුපක් ලබන රැකියාවන් වල තමයි ගියේ. ඊළඟට අපි දැන් විශ්වවිද්‍යාලයේ ඉන්ටේක්ස් ගත්තොත් මීට අවුරුදු 4ක් 5ක් අපි සසඳලා බැලුවොත් ඉන්ටේක් එක අපි 3000ක් වෙනවා කියලා ෆිසිකල් සයන්ස්. හැබැයි පළවෙනි සෙමස්ටර් එක ඉවර වෙනකොටත් මේ 3000ම ඇවිල්ලා නැහැ.
එහෙම ප්‍රොපොඩු ගණනාවක් තිබුණා. ඉතින් ඒ වෙනි තත්ත්වයක් තිබුණා. දැන් ඒක යන්තම් සමනය කරගෙන යනවා. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහය දරවා වගේ වගක් නැති කියන එකෙක්වත් නැහැ. ඔය ඔබ කියන ගුරු හිඟේ තිබෙන්නා වූ විශයන් මම මම හොඳටම දන්නවා. නමුත් ඒ ඔළුව බීඑඩ් කළා තියෙන නිසා අපි ඒකට පත්තින් දෙනවා. හැබැයි අපිට ඔය 561 විද්‍යාගණිත ඔබ කියන ඔය අත්‍යවශ්‍ය විෂයන් ටික තාම නම් අපි ඉතාමත් සතුටින් මේ සතුට වෙනවා. මොකද අපිට ඒ ගුරු හිඟේ තියෙන විෂයන් වල දරුවන්ට දෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රමුඛ පෙළේ පාසලක විතරයි ඔය විෂය ධාරාවන් ටික තියෙන්නේ. හැබැයි අපි අවස්ථාවේ දරුවන්ටත් දෙන්නේ. අපි උත්සාහ කරන්නේ ඒකයි. පුළුවන් තරම් ඒ හිඟේ තිබෙන්නා වූ විෂයන් වලට ගුරු ටික ලබා දෙන්න. අපි හරි කැමති නැහෙනේ පුරුදු වලින් අත් මිදෙන්න. දැන් මේ ප්‍රශ්න අහලා තියෙන ඇත්තටම ඕ ලෙවල් දෙසැම්බර් වල, ඒ ලෙවල් අගෝස්තු වල, ශිෂ්‍යත්වයේ සැප්තැම්බර් වල එක වසරේ ළමයි වතුරත් කරගෙන තියෙන අප්‍රේල් මාසේ. ඉතින් මේ දේවල් යථා තත්ත්වයට පත් කරන්න පත්වන්නේ කවදද කියලා. ඔය යථා තත්ත්වයට පත් වෙන නම් අපිට ඉතින් වෘත්ති සමිති වල සහයෝගයත් අපිට ඕනේ. නේද? දැන් পেපර් මාකින් කල් යනකොට මොකද්ද වෙන්නේ? ඕ ලෙවල් එක්සෑම් එක මේ මාසේ මැද පාස් වන්න දාලා තිබිච්ච මේ මාසේ අපි විභාග කාලසටහන තියෙනවා. ඊට සමගාමීව වාර සටහන හදනවා. පාසල් ඉගැන්වීමේ සටහන් ටික, වාර සටහන් ටික. නමුත් දැන් සැලසුම් කර විදිහට අපිට උසස් පෙළ ප්‍රශ්න පත්‍ර උත්තර පත්‍ර බලන්න පටන් ගන්න තිබුණේ පෙබරවාරි මාසේ 22. අද මාර්තු මාසේ 28 වෙනකොටත් අපිට යම් යම් ප්‍රමාණයකින් විතරයි කරන්න ලැබිලා තින්නේ. මොකද වෘත්ති ක්‍රියාමාර්ගයන් නිසා. දැන් මෙතනින් දැන් ඔය 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 ප්‍රශ්නේදී අපි මේ රටේ මේ දරුවන් වෙනුවෙන් කල්පනා කරන්න ඕනේ. දරුවන්ට උඩ තේරෙන්නේ නැහැ මං හිතන්නේ ඔය විදිහට. කල් යන එකෙන් නේ. ඔව් කල් යන එකෙන් නේ. ඒ කියන්නේ අපි අපි සැලසුම් කරගෙන 2024 වෙනම මේ යථා තත්ත්වෙට ගියනේ. ඉතින් ඒක දැන් දැන් මෙතනින්ම තන සති දෙක තුන පහුවට පස්සට යනවා. ඉතින් ඒකේ පාඩුව දරුවන්ට. ඔව් මේක තනියම රජයකට විතරක් කරන්න බෑ. ඒකට අනිත් ඇගේ සහය වෙන්නේ. අපි දීමනා වැඩි කළා. ආර්ථික අපහසුතාවන් තියද්දි භාණ්ඩාගාරයේ ඒකේ අතිරේක ප්‍රතිපාදනයක් ලබා දීලා ඒ කටයුත්ත අපේ මට්ටමින් අපි කළා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව නීති මොනවා හරි තියෙනවද කියලා. දැන්ට නෑ. දැන්ට ප්‍රයිවට් ස්කූල්ස් නියාමනය ප්‍රයිවට් ස්කූල්ස් එක්ක තියෙනවා. නමුත් ජාත්‍යන්තර පාසල් සමාගම් පනතට ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ නිසා මෙවර ජාතික අධ්‍යාපන කොමිසමේ ප්‍රතිපත්ති සම්පාදනයේදී මේකට ඉඩක් වෙන් කළා තියෙනවා. ඒ නිසා වෙනම නියාමනයක් ඇති කිරීම සඳහා පියවර ගත යුතුයි කියන එක තියෙනවා. ඒක අනුමත ලාවෙන් පස්සේ ඒකට පියවර ගන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. අධ්‍යාපනය ඇතුලේ කොච්චර ප්‍රශ්න තියෙනවද කියලා මට තේරුණාද? මේ මට තර්ජනය කළා, ඝර්ෂණය කළා මුල්ම වතාවට මේ පණිවිඩය වෙලා තිබ්බව මේ දැන් නම් ගොඩක් ප්‍රශ්න ඉවරයි මං හිතන්නේ. ඕවර්ඕල් ඔක්කොම එක එක ප්‍රශ්න වලට උත්තර හම්බ වුණා. හගෙන හිටියානම් අන්තිම ප්‍රශ්නේ මගෙන් ඇත්තටම. ඇඳුම වෙනස් කරන එක ගුරුවරියන්ගේ කරන්න බැරි වේද? ඒ මොකටද ඇඳුම වෙනස් කරන්නේ? නෑ මං කියන්නේ සාරියට වැඩිය පහසු ඇඳුමක් ලබා දෙන්න බැරි වේද? එතන තමයි ප්‍රශ්න තියෙන්නේ. එතන ප්‍රශ්න තියෙන්නේ. මොකද දැන් ඔය සම්බන්ධයෙන් පහුගිය කාලේ ඔය කතාව ආවා. නමුත් මේක මේ දැන් බටහිර රටකට ගියොත් පාසලේ ළමයින්ගෙත් ඇඳුමක් නැහැ නේ නිල ඇඳුම. වැඩි හරියක ඇමරිකා එක්සත් ජනපදයට යන්නේ. ඒ ඇඳුම නැහැ. හරි. හැබැයි අපේ ජාත්‍යන්තර පාසලක උනත් නිල ඇඳුමක් තියෙනවා. මොන්ටිසෝරි කෑර පෙර පාසලේ ඇර. හැබැයි නිල ඇඳුමක් තියෙන එක හොඳයි. මොකද ඒකෙන් සමාජ පරතරේ පේන්නේ නැහැ. ඒක නෙවෙයි. දැන් මේ අපේ රටේ සිංහල වෙන්න පුළුවන්, දමිළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්. මේ හැමෝගෙම පොදු සංස්කෘතික ලක්ෂණයක් තියෙනවා. ඉතින් සමහර රටවල් වල මම රටවල් නම් කරන්නේ නැහැ. ඒ වගේ සංස්කෘතිය සමුලිම බඳ දැම්මා මේ ඇඳුම් වෙනස් කිරීම තුලින්. ඒක නිසා මතක තියාගන්න ඕනේ විවිධ ආකාරයෙන් අපේ රටේ සංස්කෘතිය වෙනස් කළා මේවා කිරීමේ උත්සාහෙන් දරන සංවිධාන කණ්ඩායම් නොතිබෙනවා නොවේ. ඉතින් මේ ප්‍රශ්නේ ආපු වෙලාවේදී අපි දැක්ක විශේෂයෙන්ම ගුරුවරියෝ ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කළා. එක්කෙනෙක් මම තාම තිනවා මගේ සෙල්ෆෝන් එකේ ඒපු එක ප්‍රකාශයක්. මට සාරිය වෙනස් කරන්න වෙච්ච දවසට මම මේ වෘත්තියෙන් ඉවත් වෙනවා. ඒ වගේම අපේ දරුවෝ පුරුදු වෙලා තින්නේ අර පළවෙනි ශ්‍රේණියෙන්න ගුරුවරියගේ සාරි පොට එල්ලිලා තමයි වැඩි හරියක් යන්නේ. ගෙදර අම්මත් එක්ක යනවා වගේ. මතක තියාගන්න මේවා මේවා වෙනස් කිරීම තුලින් එකපාර වෙනත් බලපෑම් වලට එන්න පුළුවන්. ඒකට ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය අනිත් එක ගුරුවරියක් අපි දැන් විද්‍යාපීඨවලදී මේ ඔක්කොම පුහුණු කරනනේ ඇඳුම පවා
පන්ති කාමරයට යන්න මේ දරුවා අමතන විදිය මේ සියල්ලම එතකොට දැන් ඔය සමහරු උත්සාහ කරන්නේ මේ පුහුණු මොනවාක්වත් ඕනේ අපිට කෙලින්ම දෙන්න ආ කෙලින්මත් තියෙනවා එතකොට ඒකේ අවසාන ප්‍රතිඵලය බලපාන්නේ ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ අපේ අනාගත මානව සම්පත දැන් ඒ එහෙම උත්සාහ කරන අයගේ දරුවොත් ඉගෙන ගන්නවා ඔව් ඉතින් ඒක නිසා මේ අපි ඔක්කොගේම ප්‍රශ්නයක් ඉතින් ඔක්කොම සාධාරණ වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ දරුවන් වෙනුවෙන් හොඳම දේ දරුවන්ට කියලා මම හිතන්නේ ඔබ කීප වාරයක් මේ මම හිතන්නේ ගොඩක් වාරයක් කියවා දැනටත් ප්‍රශ්න එනවා නමුත් සමස්තයක් ලෙස මේ එන ප්‍රශ්න හැම එකටම වගේ උත්තර ලැබුණා ඉතින් අපි වැඩසටහන නිමා කරන්න මම ප්‍රශ්න ටික මෙතන නිමා කරන්න බලන්න ඔව් ලක්ෂිකා මම හිතන්නේ මේ අද අපේ විශ්ේ තියෙන බැරෑරුම් කම සහ පුළුල් කම නිසා අපිට ඇත්තටම මේ වගේ වෙලාවක් කතා කරන්නත් ප්‍රමාණවත් මදි අපි අර විවේකයේදී ඔබ කිව්වා වගේම මේ කොහොමුණත් අපි සෑහෙන වෙලාවක් අපේ කාලය පසු කරලා මේ සාකච්ඡාව ගෙනහිල්ලා තිනවා අර ලක්ෂිකා කිව්ව විදිහටම තවත් ප්‍රශ්න තියෙනවා නමුත් අපිට වැඩසටහන අවසන් කරන්න සිද්ධ වෙනවා කාලය නිසා ලක්ෂිකා රත්නායක නීතිඥ ලක්ෂිකා රත්නායක අපිට උදව් කරා ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න බොහොම ස්තුතියි ලක්ෂිකා වෙනදා වගේම අද අපි කැඩපතෙන් සමුගෙන යන්නයි හදන්නේ සමුගන්නටයි යන්නේ මෙච්චර වෙලා මේ විෂය ගැන ඉතාම පැහැදිලි අදහස් ඔබ ඉදිරි ඉදිරිපත් කරපු අපි ආරාධනාව පිළි අරගෙන මෙතෙන්ට පැමිණි ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත අපේ රටේ අධ්‍යාපන අමාත්‍යවරයා ඌට ඉතාම ස්තුතිවන්ත වෙනවා මේ වගේ සාකච්ඡාවකට අපිත් එක්ක එකතු වීම පිළිබඳව නැවත වාරයක් ස්තුතිවන්ත වෙමින් අපි කැඩපතෙන් සමුගන්නයි හදන්නේ ලබන සතියේ මේ වෙලාවටම සුපුරුදු විදියට හමුවෙමු අපි ගිහිල්ලා එන්න කැඩපත